සිරකිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවලෙලි හමුනිද මේ පද පෙළි හරි අයිබුවන් අපි පුරුදු විදිහට මතකයන් සංස්මරණය කරන්න මේක මොහොතක් කරගමු. අද මතකපද මේක ටිකක් විශේෂ වැඩසටහනක් හැම වැඩසටහනක් විශේෂයි මම හිතන්නේ බලන අහන හැම කෙනාටම මේක විශේෂ වැඩසටහනක් කියලා මම විශ්වාස කරනවා. හේතුව ටිකක් කාලයක් තිස්සේ මේ පොඩි මේ සහයක් තිබ්බ එකක් මේක මේ ඕඩියෝ වැඩක් විදිහට මේ විවිධ රේඩියෝ හරහා විකාශය වෙද්දී පවා පොඩි උත්සාහයක් තිබ්බා. හැබැයි ඒවා සමහර අවස්ථාවල මේ ටිකක් රහසිගතව සැලසුම් කරන්න උන නිසාම අඩියක් දෙකක් පස්සර තිබ්බා. ඒක හොඳයි කියලා මට හිතෙනවා. මොකද ජයභූමියක් වෙනකල් අඩියක් පස්සර තියෙන එක තමයි හොඳම දේ. රයිට්, මගේ අද ගමන් සගයා ඉන්නවා මේ පෙරටුගාමි පක්ෂ ප්‍රධාන ලේකම්වරයා කුමාර් ගුණරත්නම්. කුමාර් සහෝදරයා, අයිබෝන්. අයිබෝ, හැම තිස්සෙම මම දැකලා තියෙනවා කළු නූලක් දාගෙන. මොකද්ද ඔය තියෙන්නේ ළඟින්? මේ අපේ මේ මම ඔස්ට්‍රේලියාවේ ඉන්න කාලේ මේ නවසීලන්තේ අපි ගියා මේ අර මේ ස්වදේශික ජනතාව සම්බන්ධ වැඩසටහන් කීපයකට. එතකොට අර මෞරි ජාතිකයෝ. එතකොට ඒගොල්ලන්ගේ මේ සමාජ ක්‍රියාකාරීත්වයේ හිටපු කීප දෙනෙක්ව හම්බුණාද. ඒගොල්ලන්ගේ තියෙනවා මේ කලාවක්, මේ මාළුන්ගේ මේ ඇටවලින් මේ වගේ මේ පෙන්ඩන් හදනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒගොල්ලන්ට ඒවට එක එක විශ්වාසයන් තියෙනවා. සශ්‍රීකත්වය, බලාපොරොත්තුව, ජයග්‍රහණය, ඒ වගේ දේවල් තියෙනවා. ඒවට හදපු එක එක මේ ඒගොල්ලෝ නිර්මාණය කරපු විවිධ රූප තියෙනවා. ඉතින් ඒ පෙන්ඩන් එකක් තමයි ඒ නූලෙල්ලේ. ඕකේ මොකද්ද තියෙන්නේ? මේකේ තියෙන්නේ ඒ වගේ ඒගොල්ලෝ කිව්වේ මේක මේ විවිධ ගැටුම් තුලින් අවසානයේදී ජයග්‍රහණය කරා යනවායි කියන අදහස තමයි ඒක තියෙන්නේ. අදිසි දේවල් ගැන විශ්වාසයක් තියෙනවා කියන්නේ? නෑ. ඒක ඒගොල්ලන්ගේ අර කලා කෘතියක් නිසායි. ඒගොල්ලෝ ඒකට දරන මහන්සියයි ඒගොල්ලෝ ඒ ඉතිහාසය ඉඳන් පවත්වාගෙන ආපු එක. ඒ අර කලාවේ සුන්දරත්වයක් ඒකේ මම දැක්කා. දැන් මේ මට මේ සිංදු 10ක් හම්බ වෙලා තියෙනවා. මේ ජීවිතේ මතක 10ක් විදිහට මම හිතනවා මේක මේ පෙළ ගස්වාගෙන ඇති කියලා. මට මේ සිංදු 10 ගත්තාම මේක ගැන මගේ හිත ඇතුලේ මට එක එක දේවල් ඉතින් අහන්න ඕනේ, මේක අහන්න ඕනේ කියලා හිතුණා. මොකද මම පුළුවන් තරම් මේ දේශපාලනය කියන කයල්ල මේක ඔබත් එක්ක කතා කරද්දී මම විශ්වාස කරනවා ඒක අපට බැහැර කරලා කතා කරන්න බෑ. හැබැයි මම ඒක පුළුවන් තරම් අඩු කරනවා. මොකද හම්බෙන හැමතැනකම කතා කරන දේශපාලනසනේ කතා කරන වැඩි වශයෙන්. ඒක නිසා මේ ජීවිතයේ කැමති පදද මතක පදද? ඔව්, ඇත්තම ගත්තොත් මතක පද කියලා ගත්තාම ටිකක් මේක සංකීර්ණ ප්‍රශ්නයක් නේ. මොකද 10ක් තෝරන්න කිව්වහම හරිම සංකීර්ණයි. මම හිතන්නේ මම තෝරලා තියෙන්නේ මොන හරි මේ ඉතිහාස මේ අනුරූපිතාවයකට අනුව නෙවෙයි. කියන්නේ මේ කාලානුරූපී තෝරපු එකක් නෙවෙයි. කැමැතිව තියෙනවා අනිවාර්යෙන්. මේවට ඔක්කොම කැමැති. මේ හැම එකටම කැමැති. ඒ වගේම මේවා ඉතින් විශේෂ මතකේනොත් මගේ මේ හිතේ තියෙනවා විවිධ කාලවල ඒවට ආශක්ත වෙච්ච අවස්ථා රොමත් එක්ක යම්කිසි විශේෂ මතකේනොත් ඒවට තියෙනවා. කැමති දේවල් විතරද ජීවිතේ මතක විදියට ශේෂ වෙලා තියෙන්නේ? නෑ, අනිවාර්යෙන්ම නෑ. මොකද අකමැති දේවල් ගොඩක් එහෙම ජීවිතේ තියෙනවා. එහෙම ජීවිතේ මතක ගැන කතා කරද්දි පාටිෂන් කරගන්නවද ජීවිතය කියන කෑල්ල, ලයිෆ් කියන කෑල්ල, එක පෞද්ගලික ජීවිතය සහ දේශපාලන ජීවිතය කියන එක? මොකද දේශපාලන සත්වයක් නිසා මම ඉන්නේ මේ පෞද්ගලික ජීවිතේ දේශපාලන ජීවිතය කියලා ඉරිගහලා වෙන් කරන්න බෑ, තාප්පිකෙන් වෙන් කරන්න බෑ. මේ හැම එකක්ම එකකට එකක් අන්තර් සම්බන්ධයි. ඉතින් මගේ චින්තනයත් සිතීමත් එහෙමමයි. ඒ වගේම මගේ ජීවන අත්දැකීමත් ඒකමයි. නිසා මම හිතනවා මගේ පෞද්ගලික ජීවිතේ දේශපාලන ජීවිතය අතර බොහොම සමීප අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේක ප්‍රශ්නයක් වෙලා නැහැ කොහෙවත්. මම හිතන්නේ නැහැ ප්‍රශ්නයක් වෙලා ඇති කියලා. හිතන්නේ නැහැ කියන්නේ වෙන කවුරු හරි හිතලා තියෙනවා. නැහැ, මෙහෙමයි. ඒ කියන්නේ දැන් මේ දැන් සමහර වෙලාවට අපි දැන් අපිට මූණ දෙන්න වෙන සමහර දැන් දේශපාලන ගැටලු වලදී, සංකීර්ණතාවලදී සමහර විට අපිට ප්‍රමුඛතාව තෝරගන්න වෙනවා. එතෙන් අපි දේශපාලනය කරද්දී මම හිතන්නේ දේශපාලනය කරන විශේෂයෙන් මේ
වාමාංශික දේශපාලනයේ එක්තරා ආකාරයකට විප්ලවවාදී දේශපාලනයේ නියැලෙනකොට අපිට හැම වෙලේම පෞද්ගලික ජීවිතයේත් එක්ක යම්කිසි අන්තර්ක්‍රියාකාරීත්වයක් තියෙනවා වගේම පෞද්ගලික ජීවිතයේ සමහර කාර්යයන් සම්පූර්ණ කරගන්න බැරි වෙන අවස්ථා එනවා. ඉතින් මේකත් එක්ක ගැටුමක් තියෙන නිසා මේකේ ඒකයි මම කිව්වේ මම හිතන විදිහට කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ අපේ ප්‍රමුඛතාව තෝරා ගැනීමේදී හැම වෙලේම අපි මේක අතර අන්තර්ක්‍රියාකාරීත්වයක් එක්ක තමයි අපේ ජීවිතය ඉස්සරහට යන්නේ. මේ වේදී ඒ තුලනේ බිඳිච්ච අවස්ථා ඕනතරම් තියෙනවා. ඉතින් ඒ තුලණය බිඳී යාම එක්තරා ආකාරයක යථාර්ථයක් ලෙස පිළිගන්නත් පුරුදු වෙලා තියෙනවා. මොකද මේ කොහොම හොඳින්ම කෙරිලා මේ දේශපාලන කාර්යයේදී අවශ්‍ය ඉල්ලා හිටින කැපවීම හරි පරිත්‍යාගයන් හරි නැත්නම් ඒකට අවශ්‍ය සූදානම් වීම හරි කරගන්න සමහර විට අසමත් වෙන අවස්ථා එනවා. ඉතින් ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් මං මාත් එක්ක මගේ ජීවන ගමනේදී සම්බන්ධ වෙච්ච අය දැන් පවුලේ මගේ මව මගේ නැගණිය මගේ අනිකුත් පවුලේ සහෝදර සහෝදරියන් පියා මේ හැම කෙනාටම මේකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. එනිසා විවිධ කාලවල ඔවුන්ගේ විවිධ ආකල්පත් එක්කත් යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නමුත් මම හිතනවා කාලානුරූපව ඔවුනුත් මේ දැන් එක්තරා ආකාරයකට වටහාගෙන දැන් ඒ බාහිර දැන් මගේ පවුල මගේ බිරිඳ දරුවන් දැන් මේ සියලු දෙනාත් එක්කම මේකේ යම් කිසි ආකාරයක ඒ අවබෝධයෙන් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මට මේ අර තරාදියේ පෞද්ගලික පැත්තට තුලනය කරන්න ගොඩක් පඩි දාන්න පුළුවන්කමක් තියෙනවායි කියලා. දැන් ඔය ගෙදර පවුල කෑගල්ලේ ජීවිතේ එතනින් එහාට දේශපාලන ජීවිතේ අධ්‍යතනයේ පෙනී ඉන්න මේ සමාජ ජීවිතේ මේ හැම එකක් ඇතුළෙම තාත්තව හැම බොහෝ තැන්වල මට හිතෙනවා මිස් වෙලා කියලා. මම හිතන්නේ ඒක මේ ප්‍රායෝගික තත්වයක් නිසා පැන නැගුණ දෙයක්. මොකද අපේ තාත්තා 1994 මිය ගියා. එතකොට දැන් මේ මම මේ විවෘත දේශපාලන කටයුතු වලට ඒක විවෘත කියලා කියන්නේ මේ මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලට පෙනී හිටින්න පටන් ගත්තේ 2011න් පස්සේ 2012 වගේ කාලේ. එතකොට සැලකිතු කාලයක්. එතකොට මගේ පියා මිය ගිහිල්ලා එතකොට සැලකිතු කාලයක් 94නේ. එතකොට දැන් මම පෙනී සිටින කාලයේ එනකොට මාධ්‍ය ඉදිරියේ වෘත්ත දේශපාලනයේ පෙනී සිටින වකවානුවට එනකොට මම හිතන්නේ අම්මගේ සහෝදරීගේ පවුලේ බිරිඳගේ දරුවන්ගේ සම්බන්ධය තමයි වැඩිපුර මාධ්‍ය හරහා සාකච්ඡාවට ආවේ. ඒ නිසා පියා ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් හම්බුණ අඩුයි. එහෙම නැතුව වෙනත් කිසි විශේෂ හේතුවක් නැහැ. දින් තාත්තා මම හිතන්නේ ඒ දෙමෝපියංගෙන් ලැබිච්ච අපි සමාජයෙන් ඉගෙනගත්තු දේවල් දේශපාලන ඉගෙනගත්තු දේවල් පක්ෂයෙන් ඉගෙනගත්තු දේවල් මේ අධ්‍යාපනයෙන් ලැබු දේවල් වගේම මගේ මවගෙන් ශිෂ්‍යෙන් පියාගෙන් ලැබුණු දේවල් ගොඩක් මම හිතනවා මගේ ජීවිතේ තියෙනවා. ඉතින් එනිසා පියා දැන් පියා ගත්තොත් පියා ඇවිල්ලා මේ යාපනයේ ඉපදුනේ. ඊට පස්සේ යාපනයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. මම හිතන්නේ ඒ කාලේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවේ. පස්සේ තමයි ආ කෑගල්ලට එන්නේ. එයා 1950 වගේ කාලෙක කෑගල්ලට එනවා. ඉතින් ඒකත් එක්ක තාත්තා කෑගල්ලේ පදිංචිටනේ. ඒ කාලේ මම හිතන්නේ තාත්තා ලංකා කෑගල්ලට එන කාලේ වෙනකොට තාත්තට හොඳින් සිංහල හැම කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් මිය යන කාලේ වෙනකොට හොඳට සිංහල කතා කරනවා. සාමාන්‍යයෙන් අර පවුල්වල ටිකක් අර විනය ඕඩර් එක වගේ එක ගැන ටිකක් හදින් සලකපු සාමාන්‍ය නිකන් වහරෙත් තියෙනවනේ ටිකක් යාපනයේ ටිකක් ඔය ටිකක් ඒ විදිහේ පවුල් පසුබිම් වලින් හැදිච්ච අයගේ පොඩි ලක්ෂණයක් තිබුණා. ඉතින් එයාගේ එක්තරා මම හිතන්නේ එයාගේ චරිතය මම හිතන්නේ සැලකිය යුතු ආකාරයකින් මට බලපාලා තියෙනවා කියලා. තාත්තා තාම දේශපාලනේ නියැලෙනවද? නෑ. තාත්තගේ දේශපාලන කාරණේ ගත්තොත් තාත්තා එක්තරා ආකාරයක නිකක් මේ කන්සර්වටිව් අදහස් තිබිච්ච කෙනෙක්. තාත්තා මම හිතන්නේ ඒ කාලේ වැඩිපුරම දේශපාලනයේදී මම හිතන්නේ ඡන්ද එහෙම දෙන්නේ UNP එකට. UNP එකට තමයි ඡන්ද දෙන්නේ. එතකොට ගෙදර මට මතකයි. ඔව්. ගෙදර මතකයි ටිකක් මුල් කාල වෙනකොට මේ අපේ මගේ සහෝදරයා දේශපාලනයට අවතීර්ණ වෙලා ජනතා නායකත්වයේ දේශපාලනයත් එක්ක සම්බන්ධලා ඉතින් පාසල් යන කාලෙම උසස් පෙළ ආධාරණ අවස්ථාවලින් විශ්වවිද්‍යාලය තුල නිතර නිතර අත්අඩංගුවට වීම, පොලිස් අත්අඩංගුවට වීම, ඉතින් සිරගත වීම වගේ දේවල් නිතර ආවා. ඒවත් එක්ක ලොකු එක්තරාකාරයක ඝෂ්ඨණයකුත් තිබුණා. ඒ වගේම ලොකු කම්පාවකුත් තිබුණා. ඔබ උපදින්නේ කෑගල්ල රජ කෑගල්ල රජරෝහලේ. අපි උන් පළවෙනි මතක පදේර කුමාර් සහෝදරයාගේ අඳුරු කුටිය තුල
තොරගුළු ලාගෙන මේක ජීවිතේ මතකයක් විදිහට කොහොමද දිග හැරෙන්නේ දිග අරින්නේ මාර ඔබට කිව්වා වගේ ගැමුණ දැන් අර මේ 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 මගේ මේ මොකක් හරි මේ ජීවිතේ මේ කාලානුරූපව තොරගත තේරීමක් නෙවෙයි අර මම ඔබ කිව්වා වගේම හරිම දුෂ්කරයි මේ සින්දු 10ක් තොරගන්නවා කියන එකත් මොකද ඇත්තටම මතක සහ ඔබ පස්සේ අවධාරණය කරපු කැමති සින්දු ගොඩක් තියෙනවා ඉතින් මේක එක එක එක්තරා ආකාරයකට මේක ටිකක් මේක මේ අලුත් ගීයක් නෙවෙයි හැරමි ගීයක්. ඉතින් මේක දේශපාලනයත් එක්ක බොහොම තදින් කාවැදිච්ච සින්දුවක්. එකක් මේ මේ දැන් වැඩ කරන ජනතාව දැන් අපේ දේශපාලන මූලික වශයෙන් පදනම් වෙන තැන. ඉතින් වැඩ කරන ජනතාව දෙවියන් ලෙස සලකන්න ඕනේ කියන කරුණ තමයි මේකේ මේ සාකච්ඡා වෙන්නේ. මම අපෞසරයක් මේකේ මේ මේ ඔය මාස්ටර්ගේ සමහර විග්‍රහ විශ්ලේෂණ වල සවන් දීමේදී ආවේ මේක මේ මේ අර මේ මේ අර කළු ජාතිකයන් වහල් වහල් යුගයේ ඒ කාලේ මතුවෙච්ච මේ මේ ඒගොල්ලන්ගේ මේ මේ විලාපය ඒගොල්ලන්ට ඒ ඒගොල්ලන්ට මුණ දුන්න පීඩාව එක්ක මතුවෙච්ච විලාපයේ ඒ විලාපයත් එක්ක මතුවෙච්ච මේ 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 ඒ නාද රටා එක්ක සොර රටා එක්ක ගොඩනගුණු සංගීතයක් කියලා. මේක මේ බටහිර සංගීතයේදී යම්සි ආකාරයක ඉතිරියක් තිබුණයි කියලා. ඉතින් මේ මේ කේමදාස මාස්ටර් මේක උත්සාහ කරයි කියලා මේක මේ අර විලාපය මේක කොහොමද මේ ධෛර්යය උපදවන තැනකට මේක මාරු කරන්නේ. ඒතර ඔහු මේකේ සංගීතය ඒ ආකාරයට හසුරවන්නේ කොහොමද කියන එක ගැන ලොකු පරිශ්‍රණයක් කරයි කියලා අවස්ථාවකදී මම අහලා තියෙනවා. කියවලා තියෙනවා. ඒකත් එක්කත් මට මේකේ විශේෂත්වයක් දැනුණා. මම කොහොමත් මේ ගීතයට මුලින්ම අපි දැන් ආශක්ත වෙන්නේ මේ මේ අන්තර්ගතයට වඩා මේකේ ආකෘතියෙන් සංගීතයෙන් එහෙමනේ. ඉතින් ඒ නිසා ඊට වඩා දැන් දේශපාලනේ දැන් තව කල්පනා කරද්දී ගැමුණු දැන් මේ මේ ගුරුවරයා මාක්ස් කියලා තියෙනෝනේ දැන් මේ මේ මිනිස්සුන්ගේ තියෙන සාමාන්‍ය ජනතාවගේ තියෙන මේ යහපත් ගුණාංග අපි ඔක්කොම දෙයියන්ට පවරලා අල්තාරයේ ඉදිරියේ දෙවියන්ව අපි දෙයියන්ට වඳිනවා. ඉතින් එහෙම එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක වෙන්නේ ඒකට වෙන්නේ දැන් මේ 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 සාමාන්‍ය සමාජයේ ඒ ඒ ඒ ඒ මිනිස්කම් අපිට තියාගන්න බැරි කරවන විදිහේ මේ සමාජ ආර්ථික තත්ත්වයක් ලෝකෙ හැමතැනම තියෙනවා. ඉතින් ඒකත් එක තමයි ඒ ඒ ඒ ඒ මනුෂ්‍යත්වය අපි වෙන තැනකට පවරලා දෙවියන්ට පවරලා අපි දෙවියන්ගෙන් මේක ගලව ගන්න කියලා ඉල්ලන්නේ. ඒක ඒක එක පැත්තකින් මිනිස්යාගේ අසරණකම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ කියන්නේ අනිත් පැත්තේ මේ දෙවියෝ වැඩ ඉන්නේ මේ මේ වැඩ කරන මිනිස්සු ඇතුළේ කියලා. ඒ නිසා මේ ගීතේ අදහසත් ඊට පස්සේ අර මාස්ටර්ගේ පරිශ්‍රණය නිසා වෙන්න ඇති ආපු ඒ නාද රටත් එක්ක ආපු ඒ සොරට ඊට පස්සේ TM ජයරත්න ගායනයේදී මේක අපිට හඟවන දනවන හැඟීම් කියන එකත් ඔක්කොමත් එක්ක තමයි. ඒක ඉතින් මම හිතනවා මට මේක ඉතාම තදින් කාවැදිච්ච ඒ වගේ මේක වකවානුවක මේක ගැන කෙරිච්ච සාකච්ඡා නිසා අපි අතරේ අපේ සහෝදර සහෝදරියන් අතර හිතවතුන් අතර කෙරිච්ච සංවාද නිසා බොහොම මතකේ රැඳිච්ච ගීතය. මේක මේ වාමවාදී මේ දේශපාලන අදහස් තරණ එහෙම මතවාදයන් එක්ක ඉන්න මේ නියෝජිතයන්ගෙන් සහ එහෙම සමාජිකයන්ගෙන් පාක්ෂිකයන්ගෙන් හෝ වේවා කවුරු හරි අදහස් දරන්නන්ගෙන් මේක මොන වගේ උත්තරයක් ලැබෙයිද කියන්න මම දන්නේ නැහැ. මේ ආගම් සම්බන්ධයෙන් තියෙන ඇත්තටම විශ්වාසය මොකක්ද? ආගම් සම්බන්ධයෙන් දැන් මූලිකවම දැන් මම දැන් කවුරුත් දන්න පරිදි දැන් අපි භෞතිකවාදීන් කියලා අපි අඳුන ගන්නවා. එතකොට අපිට ආගමික විශ්වාසයන් ඇති වුණේ සමාජය තුළ කොහොමද කියන එක ගැන අපිට විග්‍රහයක් තියෙනවා. නමුත් අපි මේ සමාජය වඩා යහපත් තැනක් කරන මේ අපේ ව්‍යායාමයේදී ආගමික දැක්මකින් මේකට සාධාරණ කිෂ කරන්න බැහැ කියන ස්ථාවරය නිසා ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් අපි ඉන්නේ එහෙම ආගමික විශ්වාසයන් නැහැ කියන තැන. ඉතින් මට පුද්ගලිකව ගත්තාම එහෙම ආගමික විශ්වාසයක් නැහැ. ඉතින් අර මම අර මුලිනුත් කිව්වේ අර මේ අර පළමු ගීතයේදීත් අපි සාකච්ඡා කරේ ගැමුණු මේ මේ ඇයි මේ 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 විශ්වාසයන් සමාජය තුළට ආවේ කියලා. ඒ නිසා මේ 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 විශ්වාසයන් දරන මේවා ගැන හිතන සමාජය ගැන අපි විවේචනාත්මකව දකින්නේ නැහැ. මොකද ඒ ඔවුන්ගේ අසරණකම ඔවුන්ට තියෙන පීඩාව ඔවුන්ට තියෙන ප්‍රශ්න විසඳගන්න බැරි වුණාම ඒ ප්‍රශ්නෙට පිළිතුරු නැති වුණාම මේ මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ මේ ක්‍රමය ඇතුලේ ඒතරෝ නිබේටම යන තැන තමයි මේ වෙනත් මොකක් හරි බලයක් විසින් මේක මට විසඳලා දෙයි මේක මේකට උත්තර හොයයි කියලා. ඉතින් ඇත්තටම මේ ආගම නිකන් මේ සංස්ථාපිත ආගම් වෙන්න කලින්
ඈත අතීතයේ තිබුණේ යම් යම් ඇදහිලි විශ්වාස ඒවා තමයි ක්‍රමානුකූලව මේ විවිධාකාරයේ ආගම මේ සංස්ථාපිත ආගම් ලෙස සංවිධානය වෙන්න පටන් ගත්තේ පහු කාලේ ඒවත් එක තමයි අපි ඔය අද දකින කතෝලික ක්‍රිස්තියානි බෞද්ධ මේ Hindu මේ වගේ විවිධ ආගමික ප්‍රවණතායමක් වෙලා තියෙන්නේ ඉතින් ඒවා දැන් අද වෙනකොට ඒවා බොහොම වෙනම ඒවට පැවැත්මක් තියෙනවා ඒවට පැවැත්මක් තියෙනවා ඒකට ඒකට දේශපාලන සම්බන්ධයක් තියෙනවා ඒවට වෙන දේශපාලන අරමුණු තියෙනවා දැන් වතිකාණු වගේ ගත්තොත් අපි දන්නවා ඒවා ගැන ලොකු කතා තියෙනවා ඉතින් නමුත් සමාජය තුළ තියෙන මේ 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 විශ්වාසය ගැන අපිට තියෙන විවේචනයක් නෙමෙයි අපිට තියෙන්නේ දැන් අපේ තවත් ගුරුවරයෙක් එක්ෂච ලෙනින් කිව්වේ මම මේ මේ ඒවම පුට දක්වනව නෙවෙයි නමුත් මේ අපේ සංවාදය එතනින් එන්නේ ඉතින් ඔහු කිව්වේ මේ මේ ආගමික විශ්වාසයන් තියෙන ජනතාවට විවේචනය කර කර ඉන්න එපා ඔවුන්ට මේ දෙවියන් ආගමික විශ්වාසයන් කෙරෙහි යොමු වෙන්න බලපාලා තියෙන හේතුව තියෙනවනේ හේතුව තමයි මේ පීඩාව මේ තියෙන අසහනය මේ තියෙන දුප්පත්කම මේ තියෙන අනිකුත් සමාජ ප්‍රශ්න ඒවා නැති කරන ව්‍යාපාරයක් හදන්න ඒවා නැති කරන ව්‍යාපාරය හදනකොට ඉබේටම ඒගොල්ලන්ට උත්තර හම්බෙනකොට ඒගොල්ලෝ මේ කොහෙවත් ඉන්න බලයක් තමුන්ගේ විමුක්තිදායකයා ලෙස සලකන්නේ නැතුව මේ මේ ජීවත් වෙන සමාජයේම මිනිස් කතාවකින් මේකට පිළිතුරු හොයාගන්න ඒගොල්ලෝ එයි ඒ නිසා ඒ ජනතාව ගැන අපි අපිට විවේචනයක් නැහැ අපිට තියෙන්නේ ඒ දෙවියන් වැඩ සිටින තැනට දැන් ක්‍රමානුකූල මේ සමාජ ව්‍යාපාරය එතෙන්ට ගෙනියන්න ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට ඒගොල්ලන්ගේ දුක් සුසුම් වලට හිනාවගේ කුමාර සහෝදරයා පිළිගන්නේ මාක්ස්වාදයේ දග්‍රවාදයේ විදියට මාක්ස්වාදේ මාක්ස්වාදේ මාක්ස්වාදී දේශපාලන පදනමකින් තමයි මම ලෝකය දකින්නේ දැන් මේ මාක්ස්වාදී කියලා කිව්ව ගමනොත් මේකපාරම ගැමුණු දැන් මේක මේ 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 හැම දෙයකටම මේ පිළිතුරු හදලා තියෙන මේ රෙසිපිස් තියෙන මේ මේ දැක්මක් නෙවෙයි මේක එක්තරා ආකාරයක ලෝක දැක්මක් මේක ඉතිහාසය සම්බන්ධයෙන් නිවැරදි කොහොමද මෙතෙන්ට මේ මේ ඉතිහාසයේ සිට මේ ආපු ගමන කොහොමද ආවේ කියන එක සම්බන්ධයෙන් බොහොම නිවැරදි දැක්ම අපිට සකස් කරගන්න පුළුවන් එකම ආකාරයේ මාක්ස්වාද ඒ වගේම මේ අපි ජීවත් වෙන සමාජය කොහොමද යහපත් කරන්නේ කියන ප්‍රශ්න අපි කාටවත් තියෙනද ගැමුණුටත් තියෙනවා මටත් තියෙනවා අපි ඔබ කලාව සංගීතය නැත්තම් ඔබ මාධ්‍ය මේ විෂයන් හරහා මම හිතන ඔබ උත්සාහ කරන්නේ මේ මේ සමාජයට යම්කිසි පණිවිඩයක් ගෙනියන්න විවිධ ආකාරයට ඉතින් එතකොට අපිට තේරෙන දේ තමයි ඉතින් මේ යහපත් තැනක් කරන්න හැම කෙනාටම ඕනකම තියෙනවා මම බහුතරයක් දෙනාට මේක හොඳ කරගන්න ඕනකම තියෙනවා ආර්ථික පැත්තෙන් සමාජීය පැත්තෙන් විවිධ ආගමික අන්තවාදී ගැටුම් නැති ජාතිවාද වර්ගවාද නැති බොහොම සහෝදරත්වයේ ආදරය එවැනි තැන් වලින් පිරිච්ච සමාජයක් ගොඩනගීම ඕනකම හැම කෙනාටම තියෙනවා නමුත් ඒක කොහොමද කරන්නේ කියන ප්‍රශ්නේදී මම හිතන්නේ මාක්ස්වාද යන්නේ ඒ සඳහා වූ දැක්මක් සකස් කරා විශේෂයෙන් කාල් මාක්ස් 1845 වගේ වෙනකොට මොකද මාක්ස් උනත් හැමදාම මාක්ස්වාදී කියලා හිටියේ නැහැ මාක්ස්ගේ ආරම්භයේ මාක්ස්ගේ තිබුණ විඥානවාදී අදහස් මතිමතාන්තර තිබුණා පස්සේ ඔහුත් ක්‍රමානුකූලව තමයි මාක්ස්වාදීෙක් වෙන්නේ මාක්ස් මාක්ස්වාදීෙක් වෙන්නෙත් 1845 වගේ කාලෙන් පස්සේ ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මේක මේ මේ රෙසිපි එකක් වගේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙන සමීකරණ තියෙන හැටියට මේක තෝරගන්නේ නෙමෙයි මේ ලෝකය කොහොමද ඉස්සරහට ගමන් කරන්නේ කොහොමද මේක ඉස්සරහට යන්නේ මොනවද ඒකේ තියෙන ප්‍රධාන ගාමකයන් අපිව කොහොමද අඳුනගන්නේ ඒවා වෙනස් කරන්න මිනිස් මැදිහත් වීම කොහොමද කරන්නේ මිනිස්සු කොහොමද සංවිධානය වල ඒක වෙනස් කරන්නේ කොහොමද අනිකුත් ක්ෂේත්‍ර මේකට ඒකාබද්ධ වෙන්නේ මේක තමයි මාක්ස්වාදී පදනම ඊළඟ මතකපදේ ක්‍රිෂ්ණ කොලෝනියල් කසින්ස් ලාගේ ආමන්ත්‍රණය කරනවා ක්‍රිෂ්ණට ජීසස්ට අල්ලාට ජීවිතයේ මතකපදයක් වෙන්නේ මේක කොහොමද ඔව් ඇත්තට මේක මේක මතකපදයක් වෙන්නේ ගැමුණු මේක එකක් අර අපි 1988-89 කාලේ මේ දවල භීෂණයෙන් පස්සේ බොහොම ලොකු විනාශයක් සිද්ධ වෙලා ඉතින් අර දැන් නිල නොලත් සංඛ්‍යාලේඛන වලට අනුව දැන් 60,000ක් විතර ඝාතනය වෙලා පක්ෂයේ නායකයෝ ක්‍රියාකාරිකයෝ හිතවතුන් අපේ ආදරණීය ලෙස අපිත් එක්ක බැඳිලා හිටපු සහෝදර සහෝදරියන් සියලු දෙනාම විනාශ වෙලා හැම හිටපු වෙලාවක ඒ වගේම අනිත් පැත්තෙන් රටේ මේ ජාතිවාදය වගේ ආගම්වාදී ප්‍රවණතා වර්ධනය වෙලා ඊට පස්සේ 90 දශක ආරම්භයේදී නැවත උතුරේ යුද තත්ත්වයන් නැවත වෙන තලයකට වර්ධනය වෙලා තිබිච්ච වෙලාවක ඉතින් හම්බෙන් ජීවිත බේරගත්තු අපි කීප දෙනෙක් ආපහු දැන් නැවත මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න අනිත් පැත්තෙන් ප්‍රතිසංවිධානය වෙන්න ආය පක්ෂය සමාජයට ගේන්න විවිධ කටයුතු කරමින් ඉන්න වෙලාවක ඒ වකවානුව තමයි හරියටම අවුරුද්ද මතක නැහැ මට දෙන 1990 ගණන්වල මුල් වකවානුවේ තමයි මේක
ඒ වගේ කාලයක තමයි මේ ඔව් ඔව් colonial cousins මේ ලංකාවට ඇවිල්ලා concert එකක් කරා. ඉතින් ඒකත් එක්ක පොඩි ජනප්‍රියකමක් ආවා. ඒකද මෙන්න මේ ගීතය අන්න අර කියන අර වගේ මනෝභාවයක හිටපු ඒ වගේ තත්වයක් ඒ වගේ මේ මේ යම් කිසි ආකාරයක කම්පනයක් තිබිච්ච වෙලාවක පැති දෙකකින් එක පැත්තකින් මේ අපේ මාද්දකීම් අනිත් පැත්තෙන් රටේ මතුවලා තිබිච්ච තත්වයන් ඒකත් එක්ක මේ ගීතය ගැන විශේෂ ඇල්මක් ආවා ඒක අහපු ගමම්ම ඒ කියන්නේ කම්පනයේදී දෙවියෝ මතක් වෙනවා වගේ නේ මේකෙත් මේකෙත් තියෙන්නේ මේ මේ ගැමුණු දෙවියෝ මතක් වෙනවට වැඩිය මේ ගීතේ එකක් තමයි දැන් මේකේ අර අර මොකද්ද පස්සේ තමයි මේක දැන් අර දැන් මං මගේ හැඟීම කිව්වොත් මේකේ අර මොකද්ද මේ කවුද හරිහරන් සහ අර ඒ අර මොකද්ද මේ මේ ලුවිස් මේ දෙදෙනාගේ අර අර බටහිර සංගීතයයි මේ ඉන්දියානු සංගීතය මේ සංගීතයේ මේ මේ සංකලනයේ තමයි ඒකට ආසක්ත වීම ආවේ එතකොට දැන් අර හරිහරන්ට අර ඉංග්‍රීසියෙන් කියන ඒ ඒ බටහිර සංගීතයට ගිහිල්ලා ඊට පස්සේ එයා ගේනම ඒක ආපුසරයක් මේ 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 රාගධාරි සංගීතයකට ඒක හරවනවා. ඉතින් අර මේක අර සංගීතයේ විශ්ව භාෂාවක් කරේ මේ කියලා අපිට තියෙන ඒ සංකල්පය ඒක පාරම නිකන් මේ අපේ අත්දැකීමක් බවට පත්වන මොකද මේ සමහර අය කියනවානේ මේ බටහිරයක් දැන් විවාදෙකුත් තියෙනවනේ රටේ දැන් මේ බටහිරද හින්දුස්ථානි සංගීතයේද නේද ඔයගේ දේශීය සංගීතය ගැන විවාද තියෙද්දි දැන් මේ අර ෆියුෂන් කියන එක මේ මේ දෙක ඒකාබද්ධ වීමේ හරි සුන්දර අත්දැකීමක් වුණා ඒක නිසා මේකේ අර ඒ සංගීතයත් එක්කයි ඔවුන්ගේ ගායන විලාශයත් එක්කයි මේ අර සංකලනයත් එක්කයි ආපු හැඟීම හරිම බලවත් ඒ එකම මේකේ අර මේ මේ මේක අන්තර්ගතය ගැන ආපු හැඟීමෙන් මේක තව මේ 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 ඉහළ මට්ටමකට ගියා ඒකේ ඒ අන්තර්ගතයෙන් ඒ කියන්නේ ඇත්තටම ගත්තාම දැන් මේකේ මේ කියන්නේ මේ ආපුසරයක් ඔය මේ මේ ක්‍රිෂ්ණට ඔව් ක්‍රිෂ්ණට ආපෝ වෙන්න කියලා කියනවා ඉක්මනින් එන්නේ කියලා කියනවා මේ 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 ලෝකේ වෙලා තියෙන මේ මහා විනාශය බේරගන්න මේක සේව් ද වර්ල්ඩ් කියලා මේක බේරගන්න කියලා එතකොට දැන් වර්ගවාදයෙන් විනාශ වෙනවා විවිධ ආකාරයෙන් සහෝදරවරු සහෝදර ජනතාවන් ඝාතනය කරගන්නවා නිසා ළමයි බේරගන්න ගෑල් ළමයි ටික බේරගන්න එක්කෝ ජීසස් වගේ එන්න එක්කෝ එක්කෝ අල්ලා වගේ එන්න එක්කෝ රාමා වගේ එන්න කොහොම හරි කමන්න ඇවිල්ලා බේරගන්න මේ අපිට ටීචර් කෙනෙක් ඕන අපිට ටීචර් කෙනෙක් ඕන මේක බේරගන්න ඉතින් ඒ ඒ අර්ථය මේකේ තියෙන දේ අර්ථය විසිනුයි මේ අර අර සංකලණයෙන් ආපු හැඟීමයි මේ මොන්ගේ ගාන විලාශය තිබිච්ච විශේෂත්වයයි සුවිශේෂත්වයයි මේ ඔක්කොමත් එක්ක මේ 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 ගීතේට බොහොම තද ආසක්ත වීමක් තිබුණා. ඒ වගේ මේක බොහොම තදින් මතකයේ තිබුණා. ඊට පස්සෙත් ඒක වෙනස් වෙනස් අවස්ථාවල මොන් ගායනවා. ඇලුවා දැන් මේ දැන් මේ මේ පස්සේ මේ ගීතය ගැන හොයන්න යද්දී දැන් මේ ක්‍රිෂ්ණගේ අම්මා මේ කන්නඩ භාෂාවෙන් ක්‍රිෂ්ණට මේ ඉක්මනට එන්න කියලා කිව්වා මේ කවියක් තමයි මේකට මේ පදනම් කරගෙන තියෙන්නේ. අර මුලින්ම කියන අර මේ මේ ඒ කන්නඩ භාෂාවෙන් කියන ඒ ඒ යෙදුම් ටිකෙන් ඒ කවියේ ආරම්භය කියලා කියන්නේ. එතකොට දැන් ඉන්දියානු සමාජයේ මමයික ඉන්දියානු සමාජය විතරක් නෙමෙයි දැන් අපේ සාමාන්‍ය සමාජයේත් මිනිස්සු අනේ දෙවියනේ කියලා කියනෝනේ. මොකක් කර ප්‍රශ්නයක් ආවම ඒක මේ මේ ඒක මේ පුරුද්දක් සමාජ දෘෂ්ටිවාදයක් නේද? ඒක දැන් තහවුරු වෙච්ච දෘෂ්ටිවාදයක් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සුම කියනෝ පුරුද්දට කියනෝ. ඉතින් ඒ දැන් ඉන්දියානු සමාජයේ කොහොමත් අපි දන්නා දැනටත් මේ 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 මෝදි මහත්තයා මේ හින්දුත්ව මේ මේ රාජ්‍යයක් ගොඩනගන්නනේ කටයුතු කරන්නේ. ඉතින් ඒකත් එක්ක අර ඉන්දියානු සමාජයේ ඒ ඉල්ලීම ආගමික ඉල්ලීමක් ලෙස තමයි ඒක ප්‍රකාශයට පත් වෙන්නේ. නමුත් ප්‍රකාශය එසේ වුණාට මෙතන අපිට මේ මේ තියෙන කතාව මේකෙන් කොහොමද අපි ගැලවෙන්නේ? එයා ඔවුන් කියන්නේ මේ ටීචර් කෙනෙක් අපිට ඕනේ මේක බේරගන්න කෙනෙක් ඕනේ කියලා. ඉතින් අපි හිතනවා ඒක අපිට කැමති විදිහකට ඒක විග්‍රහ කරගන්න පුළුවන්. ඒකට කැමති විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. මොකද මේ මේ ගීතයක් කියන්නේ හුදු සමහර විට ඒක යථාර්ථ නිරූපණයක් වෙන්න පුළුවන් සෞන්දර්යාත්මක ලෙස සිද්ධ වෙන. නමුත් ඒකට ආපහු මිනිස් ක්‍රියාකාරීත්වයක් එන්න ඕනේ. ගීතය කලාකරුවා මේ ඔක්කොම ප්‍රශ්න විසඳලා දෙන්නේ නැහෙනි. කලාකරුවා යම්කිසි නිර්මාණයක් කරන් පස්සේ මම හිතනවා සමාජ පුද්ගලයන්ට තනි පුද්ගලයන්ට සමාජ ව්‍යාපාරයන්ට ඉතින් ඒවත් එක්ක මේ කතික ගොඩනගෙන කතිකාව ඇතුලේ මම හිතනවා ඒවට නව අර්ථකථන නව අදහස් එකතු කරලා ඒක ඒ සෞන්දර්යාත්මකව ඇති කරන ලද කම්පණය සමාජය තුළ අපේ මනස් තුළ ඇති කරපු කම්පණය සාධනීය තැනකට ඔසවා තබන්න අපිට පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් මට හිතෙනවා මේ මේක හරිම සුන්දර අත්දැකීමක් සුන්දර මතකයක් මේ ගීතය සම්බන්ධයෙන්.
කුමාර් සහෝදරයත් එක්ක කතා කරමින් ඉන්නේ. ඔහුගේ ජීවිත මතක පද, ඒ වගේම ගීපද මතක අතර සැරිසරන අතීතය මේ හැම දෙයක්ම අපට දැනගන්න පුළුවන් මොහොතක් මේක. පාසල කෑගල්ල විද්‍යාලය කෑගල්ල සාන්ත මරියා මුල් පින්නවල ඊට පස්සේ උසස් පෙළ හදාරන්න පින්නවලට ගියා. පාසල් කාලේ ප්‍රේම කරා, ආදරය කරා. ඔව්. බූට් කාලා තියෙන කාලා තියෙනවා. කාලද තියලද නෑ නෑ මම හිතන්නේ මම අපේ මගේ පාසල් පාසල් කාලේ තිබුණු ප්‍රේම සම්බන්ධතා ඉතින් විවිධ හේතු නිසා මග ඇරුණා මේ දේශපාලන ක්‍රියාකාරීත්වයත් එක්කත් ටිකක් සැලකිතු කාලයක් තිබිච්ච සම්බන්ධයක් විඳ වැටලා තියෙනවා ආදරයේද අරගලයේද කියන එක ඇතුලේ කොහොමද මේ අරගලයට රූපාන්තරණය වෙන්නේ ඉතින් ආදරේ ආදරේ කෙලවර මම හිතන්නේ අරගලේ තමයි තියෙන්නේ මොකද දැන් ඇත්තටම මේ මේ අපිට විතරක් නෙමෙයි මුළු මහත් සමාජයටම ආදරය ගේන්න ආදරේ කරන්න පුළුවන් පසුබිමක් ගොඩනගන්න මම හිතන්නේ අරගලෙන් තොර මාවතක් අපි දකින්නේ නැහැ මේ වෙනකොට කුමාර් සහෝදරයාගේ ප්‍රේමයේ පෙම්වතියන් කීප දෙනෙක් අතරේ බෙදී ගියාද කොහොමද මම ඔබට කිව්වාගේ අර පාසල් කාලේ සහ විශ්වවිද්‍යාලයට අර රූපාන්තරණය වෙන ආරම්භක වකවානු වෙනකල් එහෙම සම්බන්ධතා දෙකක් තිබුණා පස්සේ ඊට පස්සේ මම ආපු දේශපාලනයත් එක්ක ඒ ගමන් මාර්ගයත් එක්ක දැන් අද වෙනකොට මම විවාහ වෙලා ඉන්නේ කොහොමද මේ සමරිසි එහෙම නැත්නම් සමකාමී ආදර සම්බන්ධතාව ගැන මම කියන පක්ෂයක් විදිහට පෙරටුගාමි පක්ෂයේ තියෙන අදහසට වඩා පෞද්ගලිකව කුමාර් ගුණරත්නගේ අදහස මේමයි මම හිතන්නේ අපේ දැන් එකක් ඔබ පක්ෂය සඳහන් කරපු නිසා මම හිතන්නේ පක්ෂයේ මිට වඩා වෙනස් අදහසක් සමහර සහෝදර සහෝදරියන්ට වෙන වෙන අදහස් තියෙන පුළුවන් පොදු ඒ අදහසකුත් තියෙනවා ඉතින් මගේ අදහස තියෙන්නේ එකක් අපි දැන් ඒක ලෝකයේ යථාර්ථයක්සේ පිළිගත යුතු තියෙනවා අංකයක ඒක තමයි අපේ පදනම බේස් එක සමාජයේ මොන හේතුවක් නිසාවත් පුද්ගලෙක් තනි පුද්ගලෙක්වත් එවැනි විවේචනයකට ලක් විය යුතු නැහැ ඒක ඔහුගේ හෝ ඇයගේ හෝ අද වෙනකොට ඒක ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලෙස පිළිගන්න ඕන ඒ නිසා මේ මේ ඒක තවදුරටත් මේ 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 අර කිව ජෙන්ඩර් ලව් හරි මේ විරුද්ධ ලිංගික මේ සම්බන්ධයන් විතරක් නෙමෙයි අද වෙනකොට තියෙන මේ සමරිසි තත්වේනොත් අපිට පිළිගන්න වෙනවා පිළික එහෙම පවතින සමාජයක අපි කාටවත් ජීවත් වෙන්න වෙනවා ඒ නිසා හැම කෙනෙකුටම සමාන අයිතියක් තියෙනවා ඔවුන්ගේ ලිංගිකත්වය ඔවුන්ට තීරණය කරන්න පුළුවන් ඒක තමයි අපේ පදනම මගේ පදනම ආදරයේදී බොහෝ වෙලාවට ආදරයට විවිධ නිර්වචන සාහිත්‍යකරුවන් විසින් සිනමාවේදී විසින් පද රචකයන් විසින් එහෙම නැත්නම් විචාරකයන් විසින් දේශපාලඥයන් විසින් හරි මේ සමාජයේ විසින විවිධ විශේෂතා හරි විශේෂතා නොවන පුද්ගලයන් හරි එහෙම නැත්නම් පෞද්ගලිකව හරි විශේෂ නිර්වචන එනවානේ. එතකොට දැන් මේ 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 නිර්වචන ඇතුලේ තම තමන්ට ආදරේ දැනෙන විදිහ විග්‍රහ කරනවා. හැබැයි පොදුවේ ගත්තහම පොඩි සංස්කෘතික ඉරි ඇඳ ගන්නවා ආදරය ඇතුලේ. එහෙම අසම්මත ප්‍රේම කතා අසම්මතය වගේ විශේෂණ ආදරය ඇතුළට අරගෙන එනවා. කුමාර් සහෝදරයා මේ 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 අසම්මත ඉරි ඡේදනය කරපු අවස්ථා තියෙනවද ජීවිතය ඇතුලේ දැන් මෙහෙම දැන් මගේ දැන් සම්මත අසම්මත ප්‍රේමය ආදරය ගැන කියවෙන කතාවලට ආපු නැවත සැරයක් තියෙනවා යම්කිසි සංස්කෘතික ගොඩනැගීම් තියෙනවා කියන්නේ හැම වෙලේම දැන් මේ සම්මතයයි කියලා කියන්නේ නිශ්චිත සමාජයක මොන හරි ඒ අපි කියන ඓතිහාසික මොහතක කියන්නේ නිශ්චිත වේලාවක පිළිගත් සම්ප්‍රදාය. એટલે පිළිගත් සම්ප්‍රදායට පිටින් පවතින සෑම සියලු සම්මතතාවයක්ම අසම්මතසේ සැලකෙන. એટલે විවාහයකට පරිබාහිරව තියෙන ප්‍රේම සම්බන්ධතා සම්මතයයි සැලකෙනවා. එහෙම නැත්නම් සමහර සංස්කෘතික ආගමික සීමාවන්ට යටත් කතිකාවන් ඇතුලේ සමහර සම්බන්ධතා ආදර සම්බන්ධ අසම්මතයයි සැලකෙනවා. ඒ නිසා මේ එතකොට සම්මතය සහ අසම්මතය සම්බන්ධ හැදලා තියෙන විවාදය මේක. නමුත් අපි දකින්නේ ඒ සම්මත අසම්මත සම්බන්ධයෙන් ඇදලා තියෙන ඉරි මේ සීමා මායිම් කියන කොටත් වඩා මම හිතන්නේ ආදරයේ පදනම සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙන්න ඕනේ කියලා මගේ අදහස. ආදරය පනු පවතින ඉතින් සම්මතයයි කියා ගන්න තැන් වල තියෙන අර්බුදය සහ ඛේදවාචකය අපි දැකලා තියෙනවා.
ඉතින් ඒක ඉතින් මෙහෙමයි ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැ දැන් අර අර මේ මේ ලිබරල් වාදීන් කියන වගේ එකට ඉන්න බැරන වහම වින් වෙන්න වගේ තැනකට යන්නත් බෑ මොකද අපි පවුල හරි මොකක් හරි නිශ්චිත ඒකකයක් හරි ගොඩනගා ගැනීමට කැප වෙන්නත් ඕන මාංශ වෙන්නත් ඕන ඒකට ඒකට පරිශ්‍රම දරන්න ඕන ඒ වගේ මොකද මේ අපි මේ මේ අපේ මිනිස්සු සමාජයේ විවිධ අහඹු අවස්ථාවල මුණ ගැහෙනයි තමයි එකතු වෙන්නේ ඒ එකතු වෙන අතරේ විවිධාකාර වෙනස්කම් චින්තන වෙනස්කම් සංස්කෘතික අද්දකීම් වල වෙනස්කම් ඉතිහාසමය අද්දකීම් වල වෙනස්කම් දේශපාලන සමාජයේ සම්බන්ධ දින අද්දකීම් වල වෙනස්කම් ගොඩක් තියෙනවා එතකොට ඒත් යම්කිසි කෙනෙක් තව කෙනෙකුට එහෙම බැඳෙනවා නම් ලඟ වෙනවා නම් ඊටසේ ආදරය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ඉතින් ආදරය කියන්නේ එක පැත්තකින් ඒක මේ අභ්‍යාස කරන්න ඕන දෙයක් මිස ඒක මේ නිකන් ලැබෙන දෙයක් නෙවෙයි සමහර අය හිතනවා මේ ආදරය කියන්නේ මේ මට හරි ආදරයක් හම්බුනේ නැති ප්‍රශ්න තමයි මට තියෙන්නේ කියලා. හරිද? නැත්නම් සමහර අය හරි ඉක්මනට කියනවා මට හරි එක්කෙනා හම්බුනයි කියලා. පස්සේ කියනවා වෙනස් කතා. හරිද? නමුත් ඒ නිසා මගේ අදහස තියෙන්නේ ආදරය මේ අභ්‍යාස කළ යුතු දෙයක්. ඇත්තටම ආදරය එක්තරා ආකාරයක කලාවක්. ආදරය කලාවක්. ආදරය කලාවක් ආදරය අභ්‍යාස කළ යුතු දෙයක්. අනේක ඒකෙන් කියවෙන්නේ නැහැ මේ 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 දැන් සමහර මේ මැචින් ගැන කියනවනේ නේද? මැච් වෙනවා කියලා. එයා මැච් වෙනවා මෙයා මැච් වෙන්නේ නැහැ මං කියන්නේ ඒවත් හරි ඒකත් ඒක තරම් මේ මේ පිළිගත හැකි කරුණක් නෙවෙයි මොකද වෙනස් අය තමයි එකතු වෙන්නේ ලිංගෙම්ම වෙනස්නේ ඒ වගේ මේ වෙනස් අය එකතු වෙන්නේ ඒතර එතනදී මේ ස්ත්‍රීත්වය සහ පුරුෂත්වය අතර ඒ ගොඩනැගෙන සම්බන්ධයේදී ඉතින් ඒ වෙනස්කම් හඳුනා ගන්න වටහා ගන්න ඒ වෙනස්කම් එසේ පිළිගන්න අනන්‍යතාවයන් පිළිගන්න ඒතර ඒව වෙනුවෙන් තමුන් පිළි නොගන්නා දෙයක් වෙනුවෙන් උනත් ඇයගේ හෝ ඔහුගේ අයිතිය ආරක්ෂා කරන් එවැනි මැදිහත්වීම ඇතුලේ තමයි අනිකා තුල ආදරය ගොඩනැගීම සඳහා වෙච්ච තමුන් තුල තියෙන හැකියාව තමුන් තුල තියෙන අනිකා කෙරෙහි තියෙන මේ වගවීම වගකීම නිසා තමයි අවබෝධය නිසා තමයි ඒ තමුන්ගේ හැකියාව පාවිච්චි කරන්නේ අනිකාව ගොඩනැගීම සඳහා මම හිතනවා එහෙම ගොඩනැගෙන ආදරයේ සම්මතය අසම්මතය ගැන සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක තමයි අපිට අවශ්‍ය ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අතින් අපේ සමාජයේ තියෙන විවිධ ආර්ථික සමාජීය සංස්කෘතික මේ තියෙන සීමාවන් නිසා මෙවැනි නිදහස් ආදරයක් ගොඩනගන්න විවිධාකාර බාධා තියෙන සමාජය විරාග රාගය මේ අමල් අමරසිරි කියන සුසංයෝගයේ තියෙන පුද්ගල ආශාවද ගීතයක් විදිහට මේකේ තියෙන මේ සංකල්පීය මෙහෙවරටද එහෙම නැත්නම් ජීවිතේ මතකයක් එක ගැටගෙන සිදුවීමක්ද මේක මේක ඇත්තටම මේ දැන් මේක මේ මේ මතක පදයක් වෙන්නේ එකපාර මෙවැනි සුසංයෝගයක් එක්ක මේ ගීතේ ආපු ගමන් මම හිතන්නේ පොඩ්ඩක් ඒ ගැන අවධානයක් ආවා. ඉතින් ඒක තමයි මගේ මේ 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 මතකය තියෙන අනිත් එක ඉතාම රමණීය සංගීතයක්. ඉතින් සුරේෂ් මාලියද ඉතින් බන්දුල නානායකරවස මේක ලිව්වේ. ඉතින් මේ අමරසිරි පීරිස දැන් මෙතන මේ අර තියෙනවනේ මේ මේ ටිකක් මැදිවිය ඉක්ම වූ වගේ කෙනෙකුයි ඊට පස්සේ තරුණියෙකුගේ පොඩි තව සංවාදයක් නෙමෙයි ඒක ඇතුලේ තියෙන්නේ සංවාදයක් තියෙන. ඒතර ඒක ඇතුලේ ඒ ඒවට ඒ ඒ කියන කරුණුත් එක්ක ඒගේ අන්තර්ගතයත් එක්ක ඒ අමරසිරි පීරිස් සහ අමල් පෙරේරා මේකට එකතු කරන ඒ හඬ ඉතාම ඉතාම උචිතයි කියලා තමයි මට හිතුනේ. සහ බඳුල් නායකරවසම් වුණත් කලින් ලියලා තිබිච්ච මේ 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 මීට ආසන්න ගීතවලට වඩා ටිකක් එයාගේ මේ 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 වෙන තලයකට එයා ගියා. ඇත්තටම දැන් මම දකින්නේ මේ මේ අධ්‍යාත්මික සහ භෞතික එහෙම නැත්නම් කායික සම්බන්ධය දෙකේම ඒකත්වයක තමයි මේක පවතින්නේ. මේ ආදරය පවතින්නේ මේ දෙකේම ඒකත්වයේ. විශේෂයෙන්ම මේ අපි කියන මේ ජෙන්ඩර් ලව් එකක පැවැත්ම තියෙන්නේ මේ දෙකේ තව ගොඩක් සාධක තියෙන අතරේ මේ දෙක ගත්තාම මේ දෙක මේ වෙන් කරනවනේ මේ දෙක මේ විරි ගහලා තාප්ප ගහලා වෙන් කරනවනේ අධ්‍යාත්මිකක මෙහෙමයි මම හිතන්නේ ඒක සම්බන්ධ ගීතක් තියෙනවා ඉතිහාසෙ මම ඒ ගීත දැන් නම් කියන්න අවශ්‍ය නැහැ වෙන ගීතක් තියෙනවා ප්‍රේමේ නම් එසේ විය යුතුයි රාගයෙන් තොර සඳේලියසේ අචින්තේ ඒ නිසා එවැනි වෙන් කිරීම තියෙනවා නමුත් මම හිතනවා එහෙම වෙන් කරන්න බෑ ඒක වැරදි මේ දෙක එකට තියෙන්නේ එකකින් එකක් අනික වෙන අර අපි දර්ශනයේදී පිළිගන්න මේ ඩයලෙක්ටිකය. ඒ කියන්නේ මේ මේ දෙකේ ඒකත්වය තමයි මෙතන තියෙන එකෙන් එකක් වෙන් කරන්න බෑ. එකක් වෙන් කරපු ගමන් අනික එහෙම වෙන් වෙන්නේ නැහැ. ඉතින් දැන් වර්තමාන සමාජයේ දැන් ආදරය හුදු ලිංගිකත්වයකට එහෙම නැත්තම් මේ වෙළඳපොළ
වටිනාකම් බවට පත් කළා තියෙනවනේ වෙළඳ බහන්න බවට පත් කළා තියෙනවනේ ඒ නිසා ස්ත්‍රී ශරීරයේද මේ 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 ආදරය සම්බන්ධ තියෙන ඒ පළල් අදහස වෙනුවට මේ ලිංගිකත්ව වගේ දේවල් උත්කෘෂ්ඨයට නම් වලා තින් චිත්‍රපටි අරෝම ගොඩක් තියෙනවා ඉතින් ඒවත් එක්ක ඒක වෙළඳ බහන්න කරන්නේ වෙච්ච තව සම්ප්‍රදායකුත් තියෙනවා මේ අධ්‍යාත්මික තමයි සුපිරි කියලා කියන අතරේ මේ වගේ වෙළඳ බහන්න කරන්නේ වෙච්ච සම්ප්‍රදායකුත් තියෙනවා මේ ලිංගිකත්ව වගේ ඉතින් ඒ නිසා අපි හිතනවා මේකේ මේ මේ මේකත්වය තමයි ඕන. ඉතින් මේ මෙතන හැබැයි මම දන්නේ බඳුල නානායකරවස මහත්තයා මේක හිතුවද එහෙම කියලා. ඒ කියන්නේ දැන් ඔහු මේකේ මොකක්ද අපිට උත්තරයක් දෙන්නේ නැහෙනි. මේකද හරි කියලා කියන්නේ නැහැ. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා කිදේ කලාකරුවෙක් කියන්නේ මේ ඔක්කොම හරි ගස්සලා මේ මේ මේව තමයි කරන්න ඕනේ කියලා කියන කට්ටියක් නෙවෙයිනේ. මොකද එහෙම සමාජ ව්‍යාපාර ඕන වෙන්නේ නැහැ ඊට පස්සේ. නේද? පක්ෂ ඕන වෙන්නේ නැහැ. දේශපාලනය කරන්න ඕනේ නැහැ කාටවත්. නමුත් ඒක ඇතුලේ මේ මේ කම්පනයක් ඇති කරලා තියෙනවා. දැන් මොකද්ද මේ? දැන් මොකද්ද මේකේ මේ මේ අපි තෝරගන්නේ? දැන් මේ මේ පැත්ත තෝරගන්නවද? මේ පැත්ත තෝරගන්න. නේද? ඒ වගේ කම්පනයක් ඇති කරනවා. ඉතින් මම හිතනවා මේ කම්පණය තමයි ඒ කම්පණයේ ෂොක් එක තමයි අපිට ඕන වෙන්නේ ඉස්සරහට යන්න. දැන් ඔන්න මට මතක් වෙනවා දැන් මේ දැන් ඔබ කියද්දි දැන් දුළු මලක් වගේ චිත්‍රපටයක චිත්‍රපටියේ අන්තිමට මට මතක නැහැ ගීතේ කොහොමද අන්තිර ඉවරෙන්නේ කියලා කොහොම හරි මේ මේ අන්තිමට මේ දෙදෙනෙක් අතරේ දෝලණය වෙලා අවසානයේදී විවාහක සංස්ථාව පිළිගන්න විදිහට තමයි දුළු මලක් චිත්‍රපටය ඉවර වෙන්නේ. ඔය ටෝන් රණසිංහ රවින්ද්‍ර රන්දනී අර මේ. එතකොට දැන් එතනදිත් ඒ ෂොක් එක හදනවා. හැබැයි ෂොක් එක හදලා ෂොක් එක ඇබ්සෝබ් කරලා දෙනවා අපිට. මේ මේ පාරේ යන්න කියලා. හරිද? මේ පාරේ යන්න කියලා. එතකොට දැන් ඒ යුගයේ 70 දශකයේ දැන් අපි මේ නව ලිබරල් ආර්ථිකය අර මේ වෘත්ත ආර්ථිකය ඇවිල්ලා දැන් මේ ලොකු මේ මේ සෝවියට් දේශවල සමාජවාදී කඳුරු බිඳ වැටිලා නේද? දැන් මේ සම්පූර්ණ ධනවාදයේ මුළුමනින්ම ආධිපත්‍ය දරාගෙන යන ඒ වෙනාට ඔයගේ සමාජ අර්බුදු ශාල ප්‍රමාණයක් නිර්මාණය කරමින් යන මේ වෙලාවේ අපසරයක් මෙතනදී අපසරයක් අපිට ඒ ෂොක් එක ඇති කරලා තියෙනවා. හැබැයි සමාජයේ තුල තියෙන ඒ අර මම ඉස්සෙල්ලා කිව්ව දූලු මලක් චිත්‍රපටිය වගේ මේ ෂොක් එක ඇබ්සෝබ් කරලා අපිට දෙනවා ආයෙ හෙට උදේ ඉඳන් ආයෙ නෝමල් විදිහට යන්න. නමුත් මේකේ මට හිතෙන මේ ෂොක් එක තමයි තියලා තියෙන්නේ. කම්පණ ඇති කරලා තියෙනවා. දැන් අපි තමයි කතා කරලා මේක දැන් මොකද්ද මේකට කරන්නේ දැන්. දැන් මේකේ අරකත් හරිම නෑ වගේ පේනවා. මේ පැත්තත් හරිම නෑ වගේ පේනවා. අර මං කිව්වා දැන් ඒකත්වයට යන්නේ කොහොමද කියන කතාව ඒ සංවාදයට මුලපිරීමක් මේකේ. හරි අර සෞන්දර්යාත්මක විදිහට ඒක ඒ කම්පණය ඇති කරනවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ නෑනේ දැන් අපි කියන්නේ දැන් පවුල නම් පවුල හරි මොකක් හරි ඒකකයක් ඒ යුනිට් එක වර්ධනය කර ගැනීම සඳහා හැම කෙනෙක්ම වැඩ කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආදරය මත පදනම් වෙලා දේපල හරි ජනප්‍රියත්වය හරි වෙන මොන හරි සංස්කෘතික සීමා හරි නැතුව මූලිකවම ආදරය මත පදනම් වෙලා යුනිට් එකක් පවුලක් ඒකකයක් ඉස්සරහට යනවා නම් මම හිතන්නේ ඒක කොහොමද කරන්නේ කියන සංවාදය ගන්න. ඒකට මම හිතනවා මේ අපිට මේ මේ තියෙන අපේ ජීවිතවල මේ සමාජයේ මේ 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 වැහැරිලා තියෙන සමාජය තුළ ඒකට තියෙන ඉඩ ප්‍රශ්න හරි අඩුයි. මම මේ අඩුයි කියන එක පිළිගනිමින් ඒත් ඒ උත්සාහය සෑම සියලු පුද්ගලයෙක්ම සෑම සියලු කාන්තාවකම පිරිමියෙක්ම සෑම සියලු කෙනෙක්ම ඒකට උත්සාහ කරන්න ඕනේ. උත්සාහය ඇතුලේ තමයි ඒ අරගලය තියෙන්නේ. ඒක ඇතුලේ තමයි ආදරේ යම් යම් තැන්වලට අපිට යන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා අපි ඒ ව්‍යායාමයේ සමාජයක් ලෙස අපි ගන්න ඕන වඩා ඒ ආදරේ මත පදනම් වෙච්ච ඒ ඒකකේ ගුණ ගන්න. මම හිතන්නේ ඔබ මේකේ රූප රචනය බලන්නත් ඇති මේ ගීතේ. බලුවා. දැන් ඔබ ස්මතු කරපු සහ මේ ගීතේ තියෙන මුනිවර සිතුවිල්ල. ඔව්. තිසර ඉමුලාන මේකේ රූප රචනය කරේ අපේ. ඔව්. මේ පිගාන හොදලා වැඩේ ඉවර කරලා දානවා. ඉඳුල් පිගාන හොදලා ඉවර කරලා අප රූප රජනේ සම්බන්ධ කරගන්න නැතුව මේ අදහස කිව්වේ මම බැලුවේ මේක දැන් මේ මේකට දැන් මම කොතන ඉන්න ඔබට ප්‍රවේශයක් ගන්න මේක රූප රජනේ අතිශය රමණීය රූප රජනේ පැහැදිලියුම් ඒක තිසරත් ඒක දැනුවා මං හිතනවා තිසර ඒකට සවිඥානිකයි කියලා උඹ අර ඉඳුල් පිගාන හොදලා වැඩි ඉවර කළා දැම්මා අද මතකපද කුමාර් ගුණරත්නම් අපේ කුමාර් සහෝදරයත් එක්ක මේ ඔහුගේ මතකපදත් එක්ක තමයි අපි මේ මොහොත ගත කරමින් ඉන්නේ. අපට මේ අද වැඩසටහනට අද කොටසට තව මතකපද දෙකක් විතර තියෙනවා කතා කරන්න. මේ නැක්කගේ කතාව වගේ තමයි ඉතින් මේ දේශපාලනයට සම්බන්ධ එහෙම යාවජීව පුද්ගලෙක් ආපුහම මේ දේශපාලනය ගැන කතා නොකරම බෑ. දැන් අර මම ප්‍රේමය ගැන කතා කරද්දී අරගලයේද ආදරයේද වගේ තැනකින් දේවල් කතා බහ කරා. මට මේ ජනතා විමුක්ති පෙරමුණ
වාමවාදී දේශපාලනේ තෝරා ගන්න මේ හේතුව මොකක්ද කවුද මේ මේ බිලිපිත දාන්නේ එමුණු මෙහෙමයි දැන් මම දැන් මට කලින් මගේ සහෝදරයා වැඩිමල් සහෝදරයා අපි කෝප එකක් බිබි කතා කරමුද ඔව් මම දන්න හරි ඔකේ ඔව් ඉතින් මේ මගේ වැඩිමහල් සහෝදරයා රංජිදන් ඔව් ඒතර රංජිදන් තමයි මුලින්ම ජනතා එක්කරන සම්බන්ධ වෙන්නේ මම හිතන්නේ ඒ 1978 වගේ වකවානු ඒතර ඔහු උසස් පෙළ හදාරමින් ඉන්න කාලේ දැන් මමත් ගියේ උසස් පෙළ හදාරන්න පින්නොල මධ්‍ය මහාවිද්‍යාලයෙන් රඹුක්කන ඉතින් අපේ මගේ අයියත් ගියේ පින්නවල මධ්‍ය මහාවිද්‍යාලයට සෙන් මෙරිස් එකේ අපි ඔක්කොම 10 වෙනකල් ඉගෙනගෙන ඉතින් මේ පින්නවල රඹුක්කන ඒ ආසනය විතර කෑගල්ලේ ජනතා නායකතුමේ දේශපාලනඥයෙක් එක්ක යම්කිසි විශේෂත්වයක් තිබිච්ච ප්‍රදේශයක් ඒත් එක්කම සීනි නෑ එපා මට දැන් ඉතින් thank you ඉතින් එතකොට අයියාගේ දේශපාලන සම්බන්ධය ගොඩනගුණෙන් පස්සේ ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ මේ මගේ දේශපාලන ප්‍රවේශයට බලපාපු මේ මේ පසුබිම මම හිතනවා මෙන්න මේ මෙහෙම කාරණේකුත් තියෙනවා මේ ගැමුණු මේ දේශපාලන සඳහා ප්‍රවේශ වෙන්න විශේෂයෙන් දැන් ඔය 77 ඔයගලන්ට මතක ඇති 1977 රටේ සිද්ධ වුණා මේ මේ ජාතිවාදී අපි කියවෙන ගාන ජනප්‍රිය වචනෙන් කියෝ ජාතිවාදී කෝලහල කොහොම හරි මේ ජාතිවාදී කලබල සිද්ධ වුණා. එතකොට මම හිතන්නේ උතුරේ සන්නද්ධ ව්‍යාපාරයන්ගේ ආරම්භකම අවදී. එතකොට මේ මේ වෙනම සංවිධාන හැටියට ගොඩනැගිලා ලොකුවට වර්ධනය වෙලා නැහැ. නමුත් ආරම්භක අවස්ථා මේ නිසා ආපු ඒ දේශපාලන තත්ත්වයත් එක්ක මේ ජාතිවාදී ප්‍රවණතාවය කොහොම ඉස්සරහට ආවා. මම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේකට උදව් කළා. මේක එක්තරා ආකාරයකට ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියත් යම්කිසි කොටසක් වුණා. ඒක පසුව ඒ ගැන විශ්ලේෂණය කරද්දී අපි වටහා ගත්ත දේ. ඉතින් ඒකේදී මේ මේ මට පළවෙනි වතාවට මම දැන් එකක් තමල් කියන්නේ දැන් නම් මම ලාංකිකයේ එක අතකින් අනිත් පැත්තෙන් ජාත්‍යන්තරවාදී කියලා පිළිගන්නේ සහ ඒක තමයි මගේ හැඟීම මගේ අධ්‍යාත්මය තමයි තියෙන්නේ. ඉතින් නමුත් උපතේදී තමල් ජාතිකයකට මම ඉපදෙන්නේ මගේ පියා තමල් අම්මා තමල්. ඉතින් එතකොට දැන් මට මේ දැන් මම අපි වෙනට ඉගෙන ගන්න සිංහල භාෂාවෙන් දැන් අයියා සිංහල භාෂාවෙන් ඉගෙන ගන්නේ මම අපේ මගේ සහෝදරි වැඩිමල් සහෝදරි අපි ඔක්කොම සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න අපි සිංහල ජනතාව විසින් සමාජයක ජීවත් වෙන ඉතින් මට මේ මේ ජාතිවාදී හැඟීම කියන එක මේ සම්පූර්ණ ආගන්තුක දෙයක් මුළුමනින්ම ආගන්තුක දෙයක් ඒක වටහා ගන්න බැරුව ගියා මුල් 1977 කලබලවලදී මට මේක තේරුම් ගන්න බැරුව ගියා මේක හරිම මේ මේ පුදුමයට කාරණයක් වුණා ඒ නිසා මේ එකෙන් දැඩි කම්පනයක් ආවා ඒ කම්පණයක් තිබුණා. ඉතින් ඒ මට මම හිතන්නේ මට මතකයි මම නම කිව්වට කමක් නැහැ වරුණ කියලා හිටියා මේ මම හිතන්නේ එයා ඉන්න තාම කෑගහල්ලේ දැන් දේශපාලන කටයුතු වලදී දෙන්නේ නැහැ. ඉතින් වරුණ සහෝදරයා තමයි ඒ කාලේ ගොඩක් දිස්ත්‍රික්කේ වැඩ කටයුතු කරේ තරුණ සංගමේ ශිෂ්‍ය සංගමේ. ඉතින් ඔව් මාත් එක්ක දවසක් ඔය 1981 වගේ කාලෙක එයා කතා කළා එයා මාත් එක්ක සාකච්ඡා කරේ. ඇත්තටම ගත්තොත් මේ මේ පොඩි සාකච්ඡා දවස් කීපයක් එයා මාත් එක්ක දිගට දිගට කතා කරා. ඉතින් මට තේරුණා දැන් මේ වක්‍ර මේ දේශපාලුණාක් එක්ක තමයි ගෙන ඔතෝ කතා කරපු දේවල්ම ගොඩක් වලට මේ මේ ජාතිවාදය සහ සමාජවාදී සමාජයක් තුළ කොහොමද අපි මේ ජාතික වෙනස්කම් නැත් ආගමික වෙනස්කම් අනිකුත් ඔය කුල මල ભેද අනිකුත් ඔය මේ 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 ආර්ථික අසමානතාවයන් නැති සමාජයක් ගොඩනගන්නේ කොහොමද වගේ සුන්දර සංවාදයක් තමයි එතන මතුනේ. මම හිතනවා මට එක්තරා ආකාරයක ඒ ඒ ඒක බොහොම තදින් හිතට කා වැදුනා. ඒ කා වැදුනා අර මට අර අර කියන්නේ විමුක්තිය හොයාගන්න මේකද මාර්ගය කියලා. ඔව් ඒ කියන්නේ මට මහා ලොකු දේශපාලන තේරුමක් තිබුණේ නැහැ මේ 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 උසස් පෙළ හදාරන කාලේදී. නමුත් සාමාන්‍ය තරුණ වයසට ඇවිත් හිටියේ. එතකොට ඒකත් එක්ක අර මේ මේ අර මතුවලා තිබිච්ච තත්ත්වයන් එක්ක. එතකොට ඔය ගොඩක් දේවල් සිද්ධ වෙලා රටේ 80 දන්නුනේ 78 ජනාධිපති කගේ වෙලා ටික එක්තරා ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන භාවිතාවේ දේවල් අපි දකිනවා. ඉතින් ඒකත් එක්ක අර මේ මේ සාධාරණත්වය මිත්‍රත්වය සහෝදරත්වය එකට ජීවත් වීම වෙනසකින් තොරව වගේ දේවල් ගැන මගේ තිබුණු හැඟීමත් එක්ක මේක බොහොම සම්බන්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ දේශපාලන ප්‍රවේශය. ඉතින් පන්ති යන්නේ නැතුව ටියුෂන් යන්නේ නැතුව ඉස්කෝලේ යන්නේ නැතුව ඉතින් යාළුවන්ට කියලා
රජිස්ටරේ මාක් කරගෙන ඉතින් මම සම්පූර්ණ දේශපාලන කටයුතු වල නියැලිච්ච අවුරුද්දක් වුණා 1982 ජනාධිපතිවරණ වකවානු. ඉතින් ඒකත් එක්ක බොහොම තද දේශපාලන සම්බන්ධයක් තිබුණා 83 පක්ෂ තහනම් කරනවා. 83 එක පැත්තකින් පක්ෂ තහනම් කරනවා තව පැත්තකින් මේ සම්පූර්ණ ජාතිවාදී යුද ගින්නක් ඇවිලිලා යනවා. ඔබ දන්නවා ඒකේ තියෙන විනාශකාරීත්වය කළු ජූලිය. ඉතින් ඒකත් එක්ක බොහොම දේශපාලන වශයෙන් තවදුරටත් මේ සාධාරණත්වය ගැන හැඟීම් වර්ධනය වෙච්ච වකවානුවක් කියලා තමයි මට දැන් හැරල බලනකොට පේන්නේ. ඒ කාලේ හැඟීම් හොඳටම විස්තර කරගන්න බැරි වුණාට ඉතින් ඒකත් එක්ක විශ්වවිද්‍යාලයට යද්දිම තහනම් එතකොට ජනතා එක්තරා නිල වශයෙන් තහනම් කළා තිබුණේ. එතකොට මගේ සහෝදරයා ඉතින් දේශපාලන කටයුතු වලින් යැලෙනවා අපේ ගෙදරට සහෝදරු එනවා යනවා. ඉතින් මම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ සහෝදරු අඳුරනවා දිස්ත්‍රික්කයේ අඳුරනවා. යලි 83 පක්ෂ තහනමේදී විශාල බිඳ වැටීමක් සිද්ධ වෙනවා පක්ෂේ. විශාල බිඳ වැටීමක්. ඒ කියන්නේ පක්ෂේ ශාල ප්‍රතිශතයක් පක්ෂය හැරදා ගියා මර්ධනයත් එක්ක. ඒකට මුහුණ දී ගන්න බැරුව ඒ නිසා ඉතාම සීමිත පිරිසකකින් තමයි නැවත පක්ෂ සංවිධාන කටයුතු පටන් ගත්තේ. ඉතින් අපි කෑගල දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වුණා උසස් පෙළ විභාගය අවසන් වෙනවත් එක්කම ඊට පස්සේ විශ්වවිද්‍යාලයට කියලා එහෙම කෙටි කාලයකින් පූර්ණ කාලීන දේශපාලනයට ප්‍රවේශ වුණා. නාලක සරත් කුලි නිෂ්මි ඔබේ මිතුරන්. ඔව් ඇත්තටම දැන් මෙහෙමයි දැන් ඔබ මුලින් කිව්ව නම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 89 වකවානුවේ දේශපාලන කටයුතු කරද්දී මාත් එක්ක එකට දේශපාලනය කරපු අය. දැන් නිෂ්මි ගත්තාම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨේම බොහොම අපේ සමකාලීන සහෝදරේ. ඉතින් ඒ වකවානුව එක පැත්තකින් ඔබ දන්නවා දැන් 80 දශකයේ ආරම්භයේදීම රටේ දේශපාලන ආතතිය බොහොම ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබුණා. 83 කළු ජූලියෙන් පස්සේ මේ ජාතිවාදී යුද ගැටුම් වෙන තලයකට ගුණාත්මකව වෙන තලයකට වර්ධනය වුණා. ඉතින් ඒකම මේ ශිෂ්‍ය ව්‍යාපාරයට ආපු මර්ධනය ඉතාම බරපතලයි. ශිෂ්‍ය සංගම් තහනම් කරලා මහා ශිෂ්‍ය සංගම් තහනම් කරලා ඒතර අන්තර්ශිද්ධ මේ ශිෂ්‍යංගම් වලට නිල ලෙස කටයුතු කරන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසා ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු කියලා වෙනත් ව්‍යුහයක් හදාගෙන ඒ හරහා ශිෂ්‍ය ව්‍යාපාරයේ මේ මධ්‍යස්ථාන වෙච්ච අන්තර්ශිද්ධ ශිෂ්‍ය බල මණ්ඩලය ගොඩනගලා එහෙම තමයි දේශපාලන කටයුතු නිරත වුණේ. ඒ අසරේ අපි පක්ෂ දේශපාලන කටයුතු වල නිරත වුණා. ඉතින් මේ වකවානුවේ අපි ඒකට වැඩ කරපු සහෝදරු තමයි අද ජීවිතුන් අතර නැති නිෂ්මි සහෝදරයා. එතකොට කෑගල්ලේ ඝාතනය කරාද? ඝාතනය වුණාද? ඝාතනය කරාද? කවුද? පැහැදිලිව එදා පැවතිච්ච රාජ්‍ය මර්ධනය හමුවේ ඝාතනය කළා. ඉතාම නිශ්චිතයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒක ඝාතනය කළා. ඉතින් ඒ ශාල ලැයිස්තුවක් තියෙනවා. මට නම් කියන්න බැරි තරම් ශාල ලැයිස්තුවක් තියෙනවා. ඉතින් සමීපව දේශපාලන කටයුතු වල නියැලුණු බන්දුල දිසානායක සහෝදරයා, එතකොට සිසිර කුමාර සහෝදරයා මාගේ එක පින්වල මාත් අපිත් එක්ක එක පාසල හින්දලා පස්සේ වෛද්‍ය පීඨයට ගියපු. ඉතින් සනායක සහෝදරයා ඔබේ ජීවිතේට වෙන පැත්තකුත් සම්බන්ධ වෙනවා. සම්බන්ධයි සම්බන්ධයි. ඒ මුලේ කොට මාත් එක්ක පැහැදිලිවම. මොකද බන්දුල එක පැත්තකින් බන්දුල දේශපාලනයට පිවිසෙන්නේ මගේ මැදිහත් වීමෙන්. බන්දුල බොහොම කෙලිලොල් තරුණයෙක්, බොහොම විනෝදකාමී තරුණයෙක් ලෙස සිටියා. බොහොම දක්ෂ අධ්‍යාපනයේ බොහොම දක්ෂ තරුණයෙක්. ඉතින් පවුලේ පිරිමි සහෝදරු තමයි හිටියේ. සහෝදරියෝ හිටියේ නැහැ. නිසා බොහොම අර 4 දෙනෙක් පිරිමි ඉන්න පවුල්වල සාමාන්‍යයෙන් එන ඒ විනෝදකාමීත්වය තමයි තිබුණේ. ඉතින් පසුව මේ මුලේගොඩ මහත්තයත් එක්ක කපුගම කරන්නේ බඳුල. ඔව් ඔව්. ඊපස්සේ අපිට දේශපාලනය කරලා යා ඝාතනය වෙනවා 1990 මුල්ම වකවානුවේ. නමුත් ඊට කලින් මගේ අර ජීවිතේ වේරා ගැනීම සඳහා කරපු මැදිහත් වීමක් තියෙනවා. මම අවස්ථා කීපෙකදී මාධ්‍ය වලට මේ කියලා තියෙනවා. ඉතින් ඒ ආරියබුලගේ මහත්මයාත් එක්ක මැදිහත් වෙලා මේ ඔය 1989 සැප්තැම්බර් මාසයේදී. ඉතින් ඒකට මැදිහත් වුණේ සම්පූර්ණයෙන්ම බන්දුල දිසානායක මගේ මිත්‍රයා සහෝදරයා. ඉතින් ඒ මතකයන් ඔක්කොම ඒ කාලයත් එක්ක සම්බන්ධයි. අවසානයේදී මගේ ඔහු අද වෙනකොට ජීවිතුන් අතර නැහැ. නමුත් ඔහුගේ ව්‍යායාම ඔහුගේ ප්‍රයත්නය මම හිතන එක පක්ෂයේ පොදු ප්‍රයත්නයක් තමයි. නමුත් ඔහු ඒකෙදී ආත්මීය ලෙස මේකට මැදිහත් වුණා කියන මම දන්නවා. ඉතින් ඒ නිසා මම අද නැවත ඔහු අරමුණු කරපු යම් දෙයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙන්න අවස්ථාව ඉතිරි වෙලා තියෙනවා. අපි මහන්තාන අඩවිය ඊළඟ මතක පදව. ඔව් දැන් ඇත්තටම මේක මෙහෙමයි. දැන් සමහර දැන් මේක විශේෂයෙන්ම සුවිශේෂ මතකයක් තියෙනවා. මොකද එක්තරා ආකාරයකට මේක ඒ අපේ විශ්වවිද්‍යාල වකවානුව ආරම්භ වෙන්නත් කලින්ම මේ ගීතය කණවැකිලා තිබුණා. එතකොට ඒ විශ්වවිද්‍යාල වකවානුවට හරි
සමීපකමක් තියෙනවා. ඉතින් අර ගීතයක තියෙන සෞන්දර්යාත්මක ගුණය ගීතයක අරමුණු සම්බන්ධයෙන් විවිධාකාර ගුරුකුලවල විවිධ වාද විවාද තියෙනවා. මම ඒ කඳුරුගත වෙලා මේව විශ්ලේෂණය කරන්න තරම්ම කැමැත්තක් නැහැ. හැම දැන් ඔය කවුද සුරවීර මහත්තයාගේ පීසිලි ජේගුණසිංහ මහත්මයා අතර මතුවෙච්ච මහාචාර්ය පීසිලි ජේගුණසිංහ අතර මතුවෙච්ච විවාදය එහෙම මේ මොකද අර යථාර්ථ මොකද යථාර්ථයේ సౌందర్యාත්මක ප්‍රතිනිර්මාණය කිරීම කියලා සුරවීර මහත්තයා කියද්දි නෑ මිනිස් ක්‍රියාකාරීත්වයකට එකතු කරන්න ඕනේ හැම වෙලාවෙම මේක විප්ලවීය ක්‍රියාකාරීත්වයකට ගෙනියන්න ඕනේ කියලා සංවාද තිබුණා. ඉතින් කොහොම හරි මං කියන්නේ ඒ සංවාද එසේ තිබියේදී දැන් මට හිතෙන්නේ මේ ගීතයේ දැන් එතන ගත්තාම විශ්වවිද්‍යාලයක පේරාදෙණිය උදාහරණයක් ගන්න විශ්වවිද්‍යාලයට බොහොම සුන්දර පරිසරය මහවැලි නදිය එතකොට හන්තාන කන්දෙන් එන සීල් සුලං රැලි ඉතින් මේ වගේන ශාල සාහිත්‍ය දරයෝ කලාකරුවන් මේ ගොඩාක් ප්‍රස්තුත කරගෙන තියෙන උන්ගේ නිර්මාණ වලට ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ කියන විදිහට මේ ප්‍රේමය නැති අරගල විතරක් තියෙන භූමියක් නෙවෙයි විශ්වවිද්‍යාලය අපි දන්නවා. ඉතින් විශ්වවිද්‍යාලය ඇතුලේ ප්‍රේමය අරගලය මේ ඔක්කොම විරහව මේ හැමදේම පැටලිච්ච ආර්ථික අමාරුකම් දුෂ්කරතාවයන් නිසා ඉවත් එක මතුවෙච්ච ගැටලු මේ සමාජයේ යම්කිසි පැතිකඩක් තරුණ ජවයක් තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම්කිසි විශේෂත්වයක් තියෙන පිරිසක් එකතු වෙන තැනක්. ඉතින් එතනදී අර මෙතෙක් අර ඒක දෙයක් කළපු අර මේ අර ප්‍රේමය සහ ඒ සුන්දරත්වය සහ ඒ సౌందర్యාත්මක වැනීමට එහාගේ යථාර්ථයක් මේක ඇතුලේ සාකච්ඡා වුණා. ඒක නිසා මම මේ ගීතය ඇතුලේ මේ උපරිම ලෙස මේ අර කියන ඔක්කොම ගුණයන් ටික රැකුණාද නැද්ද කියන විවාදෙට මම එන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා මේකෙදි මට තියෙන විශේෂය තමයි මේ ගීතයේ විසින් මාව ඇදලා දාන හැම වෙලේම වෙන අතීතයකට. ඒක තමයි මම කියන්නේ. මාව ඇදලා දාන වෙන අතීතයකට. ඒ නිසා මේ දැන් ගීතය ඉක්මවා ගිය. ගීතයේ වචන, ගීතයේ සංගීතය, ඒකේ තියෙන සියලු දේ ඉක්මවා ගිය. ඒ කියන්නේ සම්ප්‍රදායික මානයන් වලින් ගීතයක් අපි මහින සියලු දේවල් ඉක්මවා ගිය මතකයකට මාව ඇදලා දානවා. ඉතින් මේ මතකේ අර ඔබ ඉස්සලා කිව්වා වගේ නිෂ්මිලා ඒක හරිම කටුක මගේම ආදරණීය සහෝදරයා රංජිදන්, ආදරණීය නිෂ්මී, එතකොට පන්දුල දිසානායක, සිසිර කුමාර මේවත් නම් ගොඩාක් තියෙන. ඉතින් මේ සියලු දෙනාගෙම ඒ සිදුවීම් මේ අපි අතර මතුවෙච්ච විවිධාකාර අත්දැකීම් මර්ධනය, ඊට පස්සේ අපි දේශපාලන ප්‍රවේශ වීම, ඒ සියලු අත්දැකීම් මේ අතරේ තියෙන සුන්දර අවස්ථා, අපි ප්‍රාණීති මරාගෙන කරපු වැඩ කටයුතු, කෝෂණ, ඉතින් මේ සියල්ලම ඔක්කොම එකට කැටි වෙච්ච සහ අර මර්ධනයේ දවල භීෂණය විසින් සිදු කරන ලද මහා දැවැන්ත මර්ධනය විසින් ඇති කරපු ඒ හැඟීම්, ඒ සියල්ලම මේකත් එක තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ගත්තොත් ගැමුණු නිකන් වචනයකින් ටිකක් විස්තර කරන්න ටිකක් අමාරුයි. අදට වුණත් පෙරදින විශ්වවිද්‍යාලය ඇසලින් යනකොට සමහරට අර ඇතුලේ තියෙන රේල් පාරෙන් හැරිමේ යනකොට ඉතින් මේ මතකයන් එනවා. ඒක ඇතුලේ පුංචි හැඟීම් වලට පොඩි අමාරුකමකුත් දැන අවස්ථා එනවා. ඉතින් ඒක නිසා මේ ගීතේ මම හිතනවා මට ඒ මතකයන් සියල්ල අවදි කරන ගීතයක්. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කුමාර් ගුණරත්න කුමාර් සහෝදරයත් එක්ක අපි කතා බහ කරමින් හිටියේ. ඔබ මේ නිතර කියන කතාවක් තමයි මේ වාම්වාදී පක්ෂවල හරි පසුගාමි ලක්ෂණ දිනනවා කියන්නේ. තරහ වුණාම උඩ බල්ලා කියලා ගහ ගන්නවා කියන. ඒ වගේම තමයි වෙදුනහම චාරයක් නැහැ කතා බහ කරද්දී කියන. එතකොට දැන් අපි දැකලා තිනවා මේ මම දන්නේ ඔබ අඩියක් එහෙම ගහනවද නැහැ. ඒකත් පක්ෂයේ විසින් හදපු එකක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ ඒකත් අර පසුගාමි ලක්ෂණ වලම කොටසක්ද? මෙහෙම ඉතින් මේකේ හරි විවාද ගොඩක් තියෙනවනේ. ඔව්. දැන් හේතුවක් විදිහට නෑ. ඇත්තටම ගත්තොත් මෙහෙමයි. දැන් පසුගාමිත්වය ගත්තාම ටික ලොකු කතාවක්. ඔව්. ලොකු කතාවක් කියලා කියන්නේ දැන් මම මේ පසුගාමිත්වය මේකට නෑ. ඔව්. මට තේරෙනවා. ලඝු කරනවා නෙමෙයි. නෑ මට තේරෙනවා. ඒ කියන්නේ දැන් සමාජ පසුගාමිත්වය විශේෂයෙන්ම මේ ආර්ථික පසුගාමිත්වයත් එක්ක සම්බන්ධයි. ඉතින් බටහිර සමහර රටවල් වල ඉතින් ඒවැය තිබිච්ච මේ ආර්ථික තත්ත්වය ආරම්භයේ පටන්ම අපිට ගේන්න බැරි වුණා. ඉතින් ඒකට ගොඩක් හේතු බලපෑවා. ඉතින් ඒකත් එක්ක මේ ආර්ථික වශයෙන් ආපු ඒ මන්දගාමී ස්වභාවයේ පසුගාමිත්වය සමාජ ජීවිතයටත් ඒක අදාළ වුණා. ඒක ඉතින් ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වගේ ප්‍රශ්න වලටත් ඒක අදාළ වුණා. ඉතින් ලොකු කර්මාන්ත තිබුණා නම් සාමාන්‍යයෙන් ලොකු කර්මාන්ත තිබුණා නම් ඒවට ඕන පැය 8ක් 10ක් වැඩ කරන
කළුද සුදුද දෙමළද සිංහලද මුස්ලිම්ද දන්නේ නැති කොයි කුලයේද කියලා අදහලා නැති මිනිස්සු. එහෙමයි ධනවාදයේ මිනිස්සුන්ව තේරුවේ. ඒක ධනවාදයෙන්ම මේවා ඉරේස් කළා දානවා, මකලා දානවා මේ සියලු ආගමික වෙනස්කම්, කුල වෙනස්කම්, ඒ ඔක්කොම ජාති වෙනස්කම්, ඔක්කොම ගෑනු පිරිමි වෙනස්කම් සැලකිතු ප්‍රමාණයකට ජෛව විද්‍යාත්මක නෙවෙයි, ඔය කියන සමාජ විද්‍යාත්මක වෙනස්කම් අකුල්ලා දානවා. නමුත් ඒ වගේ ආර්ථික හැකියාවන් නොතිබුණාම හැම වෙලේම ඒවා ඉතිරි වෙනවා. ඒතර ඒවට හේතු හැටියට මේ අර ජාතික ප්‍රශ්න අරමයා පාවිච්චි කරගන්න මේ දෙමළ නිසා මේ සිංහල නිසා මේ නේද ඒ වගේ. ඉතින් ඒ නිසා මේ හැම එකටම ජාතික මේ පසුගාමීත්වයට මේක අදාළයි. ඉතින් ඒකෙදි ඔබ අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේ වාම දේශපාලන පක්ෂවල සමහර විට මතුවෙන සමහර වාද විවාද, එතකොට ඒවත් එක්ක මතුවෙන යම් ගැටලු, ඒව තුල අපිට මේ පසුගාමීත්වයේ ලක්ෂණ පේනවා. මොකද අපි සමාජයේ මොකද වමට මිනිස්සු එකතු වෙන්නේ මේ සමාජයෙන්මයි. ඒතර ඒක වම තුල ලැබෙන අධ්‍යාපනයයි ඒක තුල තියෙන භාවිතයයි ඒ සංස්කෘතිය ඇතුලේ ක්‍රමානුකූලව අපි පසුගාමීත්වයෙන් පරාජය කරගන්න පුළුවන් විදිහේ චින්තනයක් ගොඩනගන විශේෂයෙන් චින්තනමය පාර්ශ්වයේදී. ඉතින් සමහර විට ඒවා හොඳින්ම සිද්ධ වෙච්ච නැති වෙලාවල අපි දකිනවා ඒ වාම කණ්ඩායම් තුලත් මේ ලක්ෂණ තියෙනවා. ඉතින් දැන් අඩියක් ගැහිම වගේ දෙයක් ගත්තාම නැත්තම් මොන හරි වෙන දැන් ඔය සාමාන්‍ය අර සුචරිත නැත්නම් සිරිමත් හොඳ ළමයින්ට හොඳ නැති දාති කියලා තියෙන සංකල්පවල තියෙන දේවල් වගේ වගත්තා මම ඒවා මේ උදෘත ඇතුලේ කිව්වේ. ඉතින් ඒවා හොඳ නැහැ කියලා ජනප්‍රිය මතයක් තියෙනවනේ, ජනප්‍රිය මතයක් තියෙනවා. දෙමෝපියෝ කැමති එහෙම නේද? සාමාන්‍ය අඩියක් ගහන තාත්තත් කැමති පුතා ෆොටෝක්. ඔව් අඩියක් නොගා අඩියක් නොගා ඉන්න පුතෙක් හදාගන්න එවනේ. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් මං කියන්නේ ඒක නෙවෙයි මෙතන බලපෑවේ. මෙතන බලපෑවේ ගොඩක් වෙලාවට මේ අපේ විශේෂ මේක ජනතායුක්ත පෙරමුණේ දේශපාලනත් එක්කයි මේක ගොඩක් සම්බන්ධ. මේක මොකද මේ සම සමාජ පක්ෂ කොමියුනිස්ට් පක්ෂ වලට මේක එච්චර අදාළ වුණේ නෑ. ඉතින් ඒවැයි මොකද ඔව් ඒගොල්ලෝ කොහොමත් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ඉගෙන ගත්තු යම් ඉහළ මැද පාන්තික සමාජ පසුබිම් තිබිච්ච සමහර ප්‍රභූ පවුල් වලට සම්බන්ධ එවැනි සමාජ සංස්කෘතික පසුබිමක් එක්ක ආවේ නිසා ඒගොල්ලන්ගේ වම අර්ථකථන උනේත් ඒ විදිහ නිසා. ඒවැයි ගොඩක් යම් සාධනීය ලක්ෂණ තිබුණු අතරේ ගොඩක් නිෂේධනීය ලක්ෂණ තිබුණා වෙන පැතිවල. ඒතරම දැන් අද වෙනකොට නම් මේක අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ගැමුණු දැන් අපිට කාරු හරි මොන හරි මදුවිත පානය කරන හරි මොන හරි වෙනත් දුම් පානය කරන හරි මොන හරි අර මං කිව්ව ලයිස්තුවේ තියෙන දේවල් එක මේ අපිට එහෙම කණ්ඩායමක දේශපාලනය කරන්න බෑ කියලා මොකක්වත් ස්ථාවරයක් නීතියක් ව්‍යවස්ථාපිත කරණයක් නැහැ. අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඇතුළු පෙරටුගාමි සමාජවාදී පක්ෂයට නෑ. අපි ඕනම කෙනෙක් එක්ක විරුද්ධව වැඩ කරනවා. අපේ හිතවත්තු අපේ ක්‍රියාදරයන් ඇතුළේ සමහර එවැනි විවිධ ඒගොල්ලන්ගේ විනෝදය සංවිධානය කරගත්තු අය ඉන්නවා. ඉතින් අපි ඒක දන්නවා. නියුක්ත වුණාට පස්සේද එහෙම? නෑ මම මේ කියන්නේ ඇත්තම ගත්තොත් ජයපෙරත් අදාළව. මොකද මම සාධාරණව මේක කිව්වොත් මේක මේ ජයපේ තුල වුණත් මම දැන් මේ වර්තමාන මෑත වකවානුව ගැන මම හොඳින්ම කියන්න තේරෙන්නේ. නමුත් ජයපේ අපි ඛණ්ඩණය වෙච්ච වකවානුව ගත්තත් විශේෂයෙන් 2011 2012 වකවානුව ගත්තත් මේ සිතීම තිබුණා. මේ සිතීමක් තිබුණා පක්ෂය තුල විවිධ කියන්නේ පක්ෂයේ අභ්‍යන්තරයේ කෙසේ වෙතත් පක්ෂයට පිටින් සම්බන්ධ වෙන පිරිස් තුල මෙවැනි විනෝදයේ සංවිධානය කරගත්තු විදි තිබුණා. ඉතින් ඒක අපි බාධාවක් කරගෙන නැහැ. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම මතයක් ආවද මේ ඉඳලා හිටලා විනෝදයට මේ ෂොට් එකක් දාන රින්ක් එකක් දාන මේකට මේ දේශපාලනය කරන්න බෑ. සිගරට් එකක් බොන මේ දේශපාලනය කරන මේක සම්පූර්ණ ඒක විකෘති අදහසක්. එහෙම එකක් ඇත්තෙම නැහැ. මම හිතන ජනතාත්වරණෙත් නැහැ. මම දන්න තරමේ පෙරටුගාමි සමාජවාදී පක්ෂෙත් නැහැ. දැන් ප්‍රශ්නයක් තියෙන මෙන්න මෙහෙම. දැන් අපේ විනෝදේ සංවිධානය කරන්න ගියාම ඇබ්බැහිය කියන එක නම් අපි කවුරුත් ප්‍රතික්ෂේප කරනවනේ. ඒක නේද? ඒක මේ වමද දාල නෑනේ. මොන හරි ඇල්කොහොලික් වෙන එක හොඳ නෑනේ නේද? එතකොට මේ දුම්පානයට ඇබ්බැහි වෙන එක හොඳ නෑනේ. ඒ මොන හරි ඒ වගේ වලට ඇබ්බැහුණන් පස්සේ එන ප්‍රශ්නයක් වෙනම තියෙනවනේ. ඒතර ඒක ඇවිල්ලා මේ එක බාධාවක් නේ. ඒක සෞඛ්‍ය විද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව හැම පැත්තෙම ආර්ථික පදනම් වලින් ගත්තා ඒක බාධාවක්. ඒ නිසා අපිට ඒක සම්බන්ධව මම හිතන්නේ ප්‍රශ්න කිරීමක් නෑ. නමුත් දැන් විනෝදේ සංවිධානය කරනකොට ඉතින් අපි ඉතින් ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන ගැටලු ගොඩක් තියෙනවා. ආර්ථික වශයෙන් මුහුණ දෙන ගැටලු තියෙනවා. ඉතින් ඒකෙදි මම හිතනවා අපිට යම් කිසි ආකාරයකට ඒක පාලනය කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් විනෝදේ කිව්වහම මේ ඩ්‍රින්ක් එකක් දානවද වගේ විතරක් නෙවෙයි. තව ගොඩක් දේවල් තියෙනවා අපිට යම් පාලනය කරන්න. මොකද ඒකට හේතුව මේ අපි නිකන් මේ හර මේ මොන හරි මේ වෙනම
රීති සහ සීමාවන් පනවගත්තු සමාජ ජීවිතයෙන් ඈත් වෙච්ච සාමාන්‍ය සමාජ ජීවිතයේ ගඳ සුවඳ අඳුරන්නේ නැති ඒගොල්ලන්ගේ හද ගැස්ම තේරෙන්නේ නැති ඒගොල්ලන්ගේ විනෝදේ වගේ දේවල් වටහා ගන්න බැරි අමුතු කුලයකයක් නෙවෙයි නමුත් අපි මේ ඔක්කොම අතරේ ඉන්න ගමන් මේ ජනතා අතර මෙහෙම මිශ්‍ර වෙලා වැඩ කටයුතු කරන ගමන් ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සීලම දේවල් සංස්කෘතික ලක්ෂණ වටහා ගන්න ගමන් අපි අපේ විනෝදේ සංවිධානය කරගනිද්දී අපිට යම්කිසි ආකාරයක අපේ ආර්ථික හැකියාව නරමෙත් එක්ක අපිට ඒකේ යම්කිසි සීමාවන් ටිකක් පනවා ගන්න වෙලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ හැබැයි අපි විනෝද වෙන්නේ නැහැ අපි සතුටු වෙන්නේ නැහැ අපි නටන්නේ නැහැ ගයන්නේ නැහැ කියලා නේ. ඒ වගේම අපි මේ මේ එවැනි උත්සව අවස්ථාවලට අපි සහභාගී වෙන්නේ අපි එවෙන් වැලකිලා ඉනවා කියලා එකක් නේ. අපි බොහොම වෘතුව ඒක ගන්නවා අර කාරණේ තමයි අපිට දැනට මූලිකද. මොකද අපි දන්නවනේ අපි දැන් කොහොමද අපි මුදල් කටයුතු අපි සම්පාදනය කරගන්නේ කියලා අපි දන්නවා. මේ ආධාර රොමෙන් තමයි අපි දුවන්නේ. ඒත් එක්කම දැන් මේක මම හිතන්නේ මේ ඔබෙන් බොහෝ තැන්වල අහලත් ඇති මේක සම්බන්ධයෙන් මට අත්දැකීමක් තියෙන නිසා අත්දැකීම එකක් නෙමේ අත්දැකීම් දෙක තුනක් මේ තියෙන නිසා මට ඇත්තම දැනගන්න ඕනේ ඒක මේ ඒක ඒකේ ඇත්ත මොකක්ද කියලා. මෙහෙම අපි දෙන්නා මෙහෙම මූණට මූණ සමුග වෙන අවස්ථාවේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු මේ විවිධ අවස්ථාවල මේ වැඩසටහනේදීම මට හම්බලා තියෙනවා. එතකොට දැන් කුමාර් ගුණරත්නම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රකටව හිටපු මේ ප්‍රකට චරිතයක්. එතකොට හැබැයි ඔවුන් කිසිම වෙලාවක එහෙම කතා කරන්න මේ අදහස් දක්වන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. පොඩි එකෙක්තර මේ රස කැවිල්ලක් දෙනවා වගේ නිකන් ගන්නද නොගන්නද කියන්නද කියලා බෑ වගේ මේ තැනක තමයි කොයි වෙලාවෙත් ඉන්නේ. ඇහුවත් දන්නේ නැහැ වගේ කියනවා. ඒක පැහැර හරිනවා. ලීව් කරනවා ඒ බෝල් එක. මම දන්නේ ඒක ඔබලා අතර ඇති කරගත්ත සම්මුතියක්ද නැත්නම් ඒක තක්කඩිකමක්ද මොකක්ද කියන්න මම දන්නේ නැහැ. මගේ කෙනේ මොකක්ද ඇත්තම තත්ත්වය? දැන්වත් ඒක සමනේ වෙලාද? දැන්වත් ඒගොල්ලෝ කතා කරනවද මෙහෙම හිටියයි කියලා? මම මම හිතන්නේ දැන් ඒක දැන් සම්මුතියක් නෙවෙයි ස්ථිරව. මොකද සම්මුතියක් නෙවෙයි අපි අවබෝධයෙන් ගොඩනගෙන්න ඕනනේ. සම්මුතියක් නෙවෙයි. මම හිතන්නේ මේ ඒ අර 2011 2012 මතුවෙච්ච මේ විවාදය දේශපාලන වෙන්වීම මොකක්ද ඔබ ඇතුළු පිරිස ඇත්තටම වෙන් වෙන්නේ හේතුව? ඔකටත් කතා ගොඩක් තියෙනවනේ. කෙටිම ගත්තොත් දැන් 2004 සිට පක්ෂය ඇතුලේ 2004ටත් කලින් ඇත්තටම 2004 තමයි මේක ටිකක් වර්ධනය වුණේ. 2004 සිට පක්ෂය ඇතුලේ යම් විවාදයක් තිබුණා. ඒ විවාදය තමයි මේ සභාග කියන්නේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට සහාය දීලා ජනාධිපතිවරුන්ට සහාය දීලා මේ යන ගමන අපි යනවද එහෙම නැත්නම් අපි ආපු ස්වාධීන ගමන් මගේ යනවද කියන ප්‍රශ්නේ සරලව ගත්තොත් එතකොට මේ විවාදයේදී අපි මම නියෝජනය කරේ සේනාධිර ගුණතිලක සහෝදරයා. අපි මේ දැන් පෙරටුගාමි සමාජවාදී පක්ෂ නිර්මාණය කරද්දී ඒකට දායක වෙච්ච සහෝදරියෝ සහෝදරු තීරණය කළේ මේක ස්වාධීන වාම ගමනක යා යුතුයි. එතකොට ඒකත් එක්ක ආපු විවාදයක් තිබුණා. ඒතර ඒක තමයි මේකේ ප්‍රධානම කාරණේ. ඒතර ඒකත් එක්ක එන ඊගා ප්‍රශ්නේ තමයි මොකද අපි බොහොම තදින් මේක විශ්වාසයක් ආගමික විශ්වාසයක් වගේ නේ මේක ලෝකේ පුරා අධ්‍යක්ීම් ගොඩාක් විශ්ලේෂණය කරලා ඉගෙනගත්තු තහවුරු කරගත්තු දෙයක්. මේක රෝණ විජේ සහෝදර ඉන්න කාලේ ඉඳන්ම මේක තහවුරු වෙච්ච කාරණයක්. ඒක තමයි මේ ප්‍රධාන දේශපාලන පක්ෂත් එක්ක මේ එකතු වෙලා මුක්කු ගහගෙන ගිහිල්ලා අපිට නැත්තම් ජනාධිපතිවරුන්ට සහාය දීලා මේ සමාජවාදී ගොඩනගන්න බෑ. ඒකෙන් වෙන්නේ මේ බිඳ වැටෙමින් තියෙන දුර්ලභ වෙමින් තියෙන මේ අසාර්ථකයි කියලා නැවත නැවත ඔප්පු කරමින් තියෙන මේ ක්‍රමයට ආය සුදුහුණු ගෑම. ආය අපි ගිහිල්ලා මේක හදන්න පුළුවන් කියන විශ්වාසය හැදිලා. ආය කියනවා අපිට මේ අපි දෙනවා මේක අසාර්ථකයි. දැන් යන්න තියෙන අපිට එකම ගමනයි සමාජවාදී කියලා කියද්දි ආපෝ අපිම ගිහිල්ලා ඒකට ප්‍රතිවිරුද්ධ ලෙස මේක මෙන්න මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා වගේ මතයක් හැදෙනවා. ඉතින් ඒක මම හිතනවා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් මේකත් එක්ක තමයි අපේ විවාදයේ මූලික පදනම. දැන් අද වෙනකොට උනත් අපිට තියෙන දේශපාලන විචනය. දේශපාලන විචනය තමයි තාමත් ජනතා විමුක්ති පෙරමුණේ වැඩ පිළිවෙලෙන් මිදිලා නැහැ. ඔවුන් තාමත් ඉන්නේ මේ තියෙන මේ වටපිටාව සුද්ධ පවිත්‍ර කරන්න සුද්ධ පවිත්‍ර කරලා මේ ආයතන ශක්තිමත් කරලා නීතිය ශක්තිමත් කරලා
එතකොට ඒ වගේ දේවල් වලින් හොරු අතරම් උට අරගෙන හොරකම් නතර කරලා මේ ක්‍රමය සුද්ධ පවිත්‍ර කළ පවත්තන යන පුළුවන් කියලා. නමුත් අපි බොහොම පැහැදිලිව මට ඉතින් මේ අපිට මේකට වෙලාව නෙවෙයි. තාම නිශ්චිතව ඒක එහෙම කරන්න බෑ කියන එක මේ ව්‍යවහාරික සත්‍යයක්. ඒක මේ අදහසක් මතයක් නෙමෙයි. ඒක ලෝකෙත් එහෙම අපිත් එහෙම දැනට මේ ගෙවිච්ච කාලය තුලත් එහෙම. ඒතර මේක තමයි විවාදය. ඒතර මේකෙදි තමයි මූලික වශයෙන් එතකොට නෙන්නේ දැන් සභාගයේ 2004 චන්ද්‍රිකා මැතිණියත් එක්ක ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයේදී සහාය දී ඊටසේ ෆොන්සේකා මහත්මයාට සහාය දී ආය නැවත එක්සත් ජාතිපක්ෂයත් එක්ක සභාගයක් ගොඩනගන දරු උත්සාහය මේ වගේ දේවල් එක්ක. ඉතින් ඒක මම හිතන්නේ අද වෙනකොටත් අපිට ඒක අර නිල සභාග තත්වෙන් එහා ගිය නොනිල සභාග තත්වයන් තියෙන ඉතින් අපිට ඒක දැන් පේනවා. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මේ අපිට ජනතා එක්තරණත් එක්ක ජනතා එක්තරණ සහෝදරුත් එක්ක තාම ජනතා එක්තරණ සහෝදරු විශාල පිරිසක් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී විශ්වාස කරන පිරිස ඉන්නේ. ඒ නිසා අපිට මේ නායක මණ්ඩලවලත් ඉන්නවා. ඉතින් ඒ මේ සිරු දෙනත් එක්කම අපිට යම්කිසි එකට වැඩ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මැතිවරණ සම්දාන නෙමෙයි මැතිවරණ පෙරමුණු නෙමෙයි ඒකට එකතු වෙලා ඡන්දිලනේව නෙවෙයි. එහෙම කරන්න බෑ අපේ ප්‍රතිපත්ති වල බරපතල වෙනස්කම් තියෙනවා. නමුත් අපිට ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂණ මේ වර්තමාන දැන් මේ තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයන්ට එරෙහිව පෙළගැහෙන අපිට ඒකට වැඩ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම්ස් ගොඩක් තියෙනවා. ඒකට වේදිකා ගොඩක් තියෙනවා. අපි ඒවා නිර්මාණය කරගන්නත් උනේ. ඒකෙදී අපි අර මේ කිසිඳු ආකාරයක සංස්කෘතික බාධා බාධාවක් කරගත යුතු නෑ. ඉතින් අර ඔබ කිව්වා වගේ දැන් මගේ දැන් එහෙම කෙනෙක් නෑ කියන්නේ මොකක් හරි ගත්ත තීරණයක් ප්‍රසිද්ධිය කියලා තියෙන නිසා තවදුරටත් ආරක්ෂා කරන්න සිද්ධ වෙච්ච තත්ත්වයක් වෙන්නත් පුළුවන්. දේශපාලන උපක්‍රමයක් මත පදනම් වෙලා හැම කරන වෙන්නත් පුළුවන්. නැත්නම් අර 2011-12 මතුවෙච්ච විවාදය නිසා මතුවෙච්ච තත්ත්වයක් නෝ. නමුත් මම හිතනවා ගැමුණු ඉතින් මේ වගේ වැඩසටහන කරේ කියන මම හිතන දැන් ඒක අදාළ නැහැ. මම හිතන්නේ ඒක මට පුද්ගලිකවත් අදාළ නැහැ. පෙරටුගාමි සමාජ පක්ෂයටත් අදාළ නැහැ. මොකද මේ නිසා අපිට මේ පොදු ජනතාවගේ පළල්ලයි තින් වෙනුවෙන් ඒක අබද්ධව වැඩ කරන්න හැම එකට බාධාවක් නැහැ කියලා මම හිතනවා. මම හිතන්නේ ඒ හැංගීමම ඒ හංගන්න යන්න දැරීම වෙන්නේ නැති මේ වැඩිපුර ඉස්මතු වීමත් සිද්ධ වෙනවා. සමහර විට මාස්ටර් සර් අපි යමු අද වැඩසටහනේ අවසන් මතක පදයට. දැන් මේ ගීතය ඇත්තටම ගත්තොත් දැන් මම හිතන්නේ මේක මම විතරක් නෙමෙයි ගොඩක් අය මම වර්ගීකරණයකින් තොරව කිව්වොත් ගොඩක් අය කැමති ගීතයක්. කැමති ගීතයක්. ඉතින් මේක මේ පැලේ ඉඳලා මහා මන්දිරෙත් ගයන ගීතයක්. ඉතින් මේක කවුද මේ මුලින් නෙවිල් ප්‍රනාන්ද මහත්මයා නමුත් පස්සේ මේක ජනප්‍රිය වුණේ නීල වික්‍රමසිංහ මහත්මයාගේ ගීතයත් එක්ක. ඉතින් ඒ නිසා මේක ඉතින් අර නීල වික්‍රමසිංහ මහත්මිය මේ ගීතයට එකතු කරලා තියෙන ඇතුළ මේ අර්ථයට දීලා තියෙන භාවමය ප්‍රකාශනය ගත්තොත් ඉතාම ඉහළයි. ඉතින් ඇයි ඉහළ සුර රටා හසුරුණ විදිය ඉතාම විශිෂ්ටයි. ඉතින් ඒවා ඔක්කොමත් එක්ක මේක කරේ අර මේක කරේ ඇදගැනීමක් තිබුණා. ඉතින් ඒක තමයි මේකේ මේක ගැන මේකට මේක මතකයේ තියෙන මතකයේ රැඳෙන්න බලපාපු හේතුව එක්කම මේකේ දැන් මේක දැන් අර මම කලින් ඒවැදි කිව්වා වගේම දැන් මේක ගැන අර එහෙම වෙන්න ගියන් පස්සේ මේක ගැන පොඩ්ඩක් හොයනවනේ. දැන් මෙහෙමනේ මතකයේ රැඳෙන්නේ ගැමුණු කැමති වුණාටම නෙවෙයි. ඔව්. මේක හරි ආදරේ වගේ තමයි. ඔව්. දැන් ආදරෙත් එහෙමනේ. කැමැත්තට ආදරේ එන්නේ නැහැනේ. ඉස්සෙල්ලම කැමති වෙනවා. නේද? ඔව්. පස්සේ තමයි ආදරේ ගොඩ නැගෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. හරිද? ගොඩ නැගෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. අපි මේ වරද්දගන්නේ මේ කැමැත්තයි ආදරේ. ඔව්. නේද? කැමැත්තයි ආදරේ පටල ගන්නවා. නේද? ඒකම තමයි මම අර මුල් අවස්ථාවේ කිව්වේ. කැමැති පදද මේ මතකේ වගේ. ඒක හරි ඒකද? ඒක හොඳයි. ඒක මතු කරපේ මට හැම වෙලේම මේක මතක් වෙනවා. ඒ නිසා ඊට පස්සේ මේ කැමැත්ත මතකයක් බවට පත් වෙන්නේ දැන් අපි ඒක විඳින්න ගත්තාන් පස්සේ. ඒක විඳිනකොටත් ඒක දැන් එක යුගයක විඳා වගේ නෙවෙයි අද විඳින්නේ. ඒක වෙනම පසුබිමක ඉඳන් වෙනම ඓතිහාසික පසුබිමක. දැන් අර දැන් සංගීතයේ කලාවේ අර තියෙනෝනේ දැන් මේ මේක පැත්තකින් විශ්වීය ස්වභාවයක් තියෙනා වගේම මේ සර්වකාලීන ස්වභාවයක් කියලා අපි කියනෝනේ. සමහර ඒවා ඓතිහාසික වටිනාකම් තියෙනවා. ඓතිහාසිකව ඒ මොහොතට තමයි ඒක අදාළ වුණේ. හැබැයි ඒවා එනවා ආපුසරයක් මෙහෙම යුග ගණනාවක් තිස්සේ මෙහෙම ඉස්සරහට එනවා. ඒ එන්නේ ඒවැය තියෙන සර්වකාලීන ගුණයක් නිසා. සංගීතයේ අපිට ඇති කරපු භාවමය ප්‍රකාශනය අපිව කම්පණයට පත් කරපු අපේ හැඟීම් කොයිතරම් උද්දීපනය කරාද කියන ඒවත් ඒකට බලපානවා. ඒ වගේම ඒකේ තියෙන මේ අඩංගුවෙත් ඒ කියන සර්වකාලීන ස්වභාවය තියෙන. දැන් අපි
ඊඩිපස් ප්‍රොමිතියස් වගේ නාට්‍ය බලද්දිත් අපිට ඒවා නේද ඒවා තාම අපි ඒවා රස විඳිනවා තාමත් තරුණ නාට්‍ය අධ්‍යක්ෂුරු මේවා කරනවා ඉතින් ඒ වගේම තමයි දැන් ඒ ගීතවල තියෙන ඒ ඒ ලක්ෂණය ඉතින් ඒකට බලපන් දැන් මනුෂ්‍යත්ව වගේ එකක් ගත්තොත් ඒක ඒක අර අතීත අපි වහල් සමාජයට කලින් තිබිච්ච කාලවලටත් අදාළයි නේද මේ අද තියෙන මේ අපි මේ ජීවත් වෙන සමාජයටත් අදාළයි අපිට මනුෂ්‍යත්වෙ නෙමෙයි අපි හොයමින් යන්නේ නේද අද නැත්තෙත් ඒකනේ ඉතින් අනිත් පැත්තෙන් අපි අනාගතේ යන්න යන්නේත් ඒ මනුෂ්‍යත්වය සොයාගෙන මනුෂ්‍යත්වයේ උත්තරීතරත්වය හොයාගෙන තමයි මේ සමාජවාදී කියලා යන්නේ වෙන මොකක්වත් නෙමෙයි මනුෂ්‍යත්වය තමයි ඒක තියෙන්නේ ආදරය තමයි ඒක තියෙන්නේ එතකොට ඒ වගේ දැන් මේ 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 ගීතේ ගීතවලත් ඒක තියෙනවා මේ ගීතේ ගත්තාම ඒක ඒක ගැන හොයන්න ඒකේ අර ඒකේ සංගීතය නිසා ඒක ගායන විලාශය නිසා ඒකේ ඒකේ තියෙන සංගීතමය ගුණය නිසා ඒකෙන් ඇති කරපු හැඟීම් වලින් මියුසික් වලට ඇති කරනේ බලපෑමෙන් ඒකට ආශක්ත වෙනකොටම මේක විමර්ශනය කරද්දි මේ විශ්ලේෂණය කරද්දි දැනෙන හැඟීම ඒක ඒක තව උද්දීපනය කරනවා තව ඉහළ තලයකට ගෙනියනවා එතෙන් තමයි ඒකට දැන් ආදරයයි ඒකේ මතකයයි ඔක්කොම දැන් මේකේ ගොඩනැගෙන. ඉතින් දැන් නිමල් මෙන්ඩිස් මහත්තයාගේ සංගීතය ඒකත් බොහොම විශේෂයි. ඉතින් අපේ එක කේමදාස මාස්ටර් අපි එක ධාරාවක සාකච්ඡා කරමින් එද්දී මම එහෙම ඒක සංගීතඥයෙකුට සීමා කරනව නෙවෙයි. නමුත් නිමල් මෙන්ඩිස් මහත්තයා වෙන පැත්තකින් අපිට බටහිර සංගීත ආභාෂයත් එක්ක විශිෂ්ට නිර්මාණ එක වෙන සංගීත පැලැන්තියක් මම වෙන සංගීත පැලැන්තියක්. ඉතින් එහෙම ගෙනාපු කතාවක් තියෙනවා. ඉතින් මේ නිම්හිම් සෙව්වා මාසසරේ. ඉතින් මිල්ටන් මල්වරච්චි ගැන ගීතයක් තියෙනවා මතක් වෙන්නේ මේ ඉතින් ඒ වගේ ගංගාද්දර ගීත තියෙනවා. ඒ වගේ ගොඩක් මේ නිමල් මෙන්ඩිස් මහත්මයා හදලා තියෙනවා. දැන් මේකෙත් මං කියලා දෙන මොකක් හරි මේ නිමල් මෙන්ඩිස් මහත්මයා එංගලන්තේ ඉන්න කාලේ එයා මේ හෙ වර්ණභේදවාදී ගැටු මේ මේ ප්‍රහාරයකට මුණ දෙනවා. එයා කළු කෙනෙක් නිසා. එයා සිංහල කතා කර සිංහල වුණාට සිංහල කතා කරන කෙනෙක් නෙවෙයිනේ. ඉතින් එයා එංගලන්තේ නම් එතකොටත් එයාට එන්න හිතුණාලු. පස්සේ එයා මේ මේ යාගේ මේ මේ මිත්‍රයෝ කියලා එයා ආවේ නැහැලු ලංකාවට. ඊට පස්සේ තමයි එයා ඇවිල්ලා එයා ඔය අක්කර 10ක් කරගෙන ඔය මේ මේ කුෂ් වගකටි තුල ගිහිල්ලා තියෙනවා. එතකොට එයාට මේ 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 වතුකරේ මේ තමල් ජනතාව හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ මාස්ටර් කියලා තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ 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 ගීතේට පදනම් වුණා කියලා කියන්නේ එහෙම එකක්. ඉතින් ඒ කෙසේ වෙතත් දැන් දැන් අපි දන්නවා දැන් මේ මේ ඒ ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් ඒවා ලිව්වේ නිමල් මෙන්ඩිස් මහත්තයා. පස්සේ කවුරු හරි පරිවර්තනය කරා. දැන් මම හිතන්නේ මේක කරුණාරත්න අබේසේකරෙන් තමයි මේක පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් එයා මෙලඩි එක දාලා තමයි මම හිතන්නේ ගොඩක් ඒ මේකේ මේ මම හිතන්නේ දීර්ඝ විස්තරයක් තියෙනවා තිස් අබේසේකරගේ මේ අයාලේ ගිය සිතක සටහන් කියන කෘතියේ මම හිතන්නේ මේ නිමල් මෙන්ඩිස් මහත්තයාගේ සංගීතයේ සංගීතය. ඉතින් ඒකත් එක්ක දැන් මේකේ දැන් තව කාරණයක් තියෙනවා ගැමුණු දැන් දැන් සුද්ධ රට බාර දීලා ගියා. එතකොට දැන් මේ සුද්ධ තලු පෙළු හැටි මතක් වෙනවා. නමුත් දැන් අලුත් මාස්ටර්ස්ලත් මොකක්වත් වෙනසක් කරන්නේ නැහැ ජීවිතේ. ඉතින් මේ කතාව මේ බොහොම බරපතල යථාර්ථයක් බොහොම තිත්ත ඇත්තක් අපිට මතක් කරලා දෙනවා. දැන් ඊයේ පෙරේදත් ඔබ මතකයි 10 ව්‍යාපාරයේ තිබුණ අපිත් ඒකට විශාල මැදිහත් වීමක් කරා. වතුකරේ කම්කරුවන්ට රුපියල් 1000ක් දවසට ලබා දෙන උන්ට ඉන්න තැනක් නැහැ ගයක් නැහැ ලිපිනයක් නැහැ උන්ගේ කියලා භූමියක් නැහැ. ඉතින් ඒ ඔක්කොම මැද්දේ වැටුප රුපියල් 1000ක් කරන්න කියලා අපි යෝජනා කරා. ඉතින් දේශපාලඥයෝ ගොඩක් පොරොන්දු දුන්නා. තාම ඉටු කළ නැහැ. ඉතින් වතු කොම්පැනි විශාල ලාභ ලැබුණා. ඉතින් අදත් තත්ත්වේ ඒකයි. ඉතින් එහෙම ගත්තාම මේක දේශපාලන පැත්තෙන් ගත්තාමත් මේකේ බොහොම අපේ බොහොම යථාර්ථවාදී චිත්‍රයක් අපිට මවන දැන් අපි අර පක්ෂෙන් නික්ම යෑම පක්ෂ ඇතුණු මේ සංවාදේ වාද විවාද නොගැලපීම් ගැලපීම් අත් ඉස්සීම් සමහර මතවලට සමහර දේවල් වලට ඇඟපර නැති කරලා හිටපු අවස්ථා මේ සියල්ලක්ම අපි මේ එකට එක මේසෙකට ගත්තහම එක ටේබල් එකකට ගත්තහම දැන් ඔබ නියෝජනය වෙන කාලය ඇතුළෙම තමයි මේ ලංකාවේ මේ යුද්ධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය හම්බෙන්නේ. එතකොට දැන් මේ මේ කුමාර ගුණරත්නම් කියන චරිතය පිළිබඳව සමාජයේ සහ මේ අපේ පරම්පරාවල් ඇතුලේ කතා කරාමත් මේ අපි අපේ මිතුරුන් කියන්නේ මේ නමට විතරයි මචං දෙමළ මේ මේ සම්භවයේ විතරයි දෙමළ මේ එහෙම නැතුව මේ
සිංහල ජාතිවාදය වෙනුවෙන් තමයි පෙනී හිටියේ කියලා. එතකොට දැන් උතුරේ යුද්ධය සම්බන්ධයෙන් ගත්ත තීරණයේදී මොකක් වුණත් අවසානයේ 60,000ක් තමයි රජේ මේ 60,000ක අධික පිරිසක් කියලා තමයි රජේ නිල සටහන් වල තියෙන්නේ. සමහරට ඊට වැඩි වෙන්න පුළුවන්. එහෙම පිරිසක්ට ජීවිත අහිමි වුණා. එතකොට මේ ජීවිත අහිමි වීමේ සාපෙන් හරි පාපෙන් හරි කුමාර් ගුණරත්නට ගැලවෙන්න පුළුවන්ද? දැන් ඔබ අහන්නේ මේ මේ උතුරේ අරගලේ සම්බන්ධයෙන් නේ? උතුරේ අරගලේ සම්බන්ධයෙන්. ඔව්. ඒතර දැන් මෙහෙමයි දැන් එකක් දැන් අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉන්න වකවානුවේ අපි මේ ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂයෙන් මේ තමල් ජනතාව ගෙන ගිය අරගලය සම්බන්ධයෙන් පක්ෂයට යම් ස්ථාවරයක් තිබුණා දිගින් දිගටම. නමුත් එහිදී පක්ෂය අනුගමනය කරපු උපක්‍රම සම්බන්ධ බරපතල වැරදි තීරණ තියෙනවා. එතකොට දැන් අපි හිතනවා මෙහෙම. ඒ කියන්නේ දැන් දැන් අපි දන්න මේ මේවා අපේ අදටත් අපේ බොහොම නිශ්චිත තැන්වල ඉන්නවා අපි ඒක බොහොම පැහැදිලි. ඒ කියන්නේ මේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමක් හෝ තමිල් හෝ සිංහල හෝ මුස්ලිම් පදනම් වලින් වෙනම රාජ්‍යයන් ගොඩනැගීම මම හිතන්නේ ඒක අපි හිතනවා දේශපාලන වශයෙන් ඒක නිවැරදි නොවන තීරණයක්. මොකද අපි ලාංකීය කියන පදනමෙන් මුළු මහත් සියලු සමල් සිංහල මුස්ලිම් අනෙකුත් කොටස් සියලු දෙනාම සමූහ පරිකල්පනය කරගන්න පුළුවන් තත්ත්වයක් ගොඩනගා ගන්න ඕන. ඒකට බාධා තියෙනවා. ඒකට බාධා තියෙනවා ජාතිවාදය, ආගම්වාදී බාධා, ඒවට රජයේ මැදිහත් වීම, මේවා තියෙනවා ආණ්ඩුවල මැදිහත් වීම තියෙනවා. ඉතින් ඒවා ගොඩක් තියෙනවා. ඒ වගේම වෙන දේශපාලන පක්ෂ සිංහල දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල වැඩ පිළිවෙළ තියෙනවා. සන්නද්ධ ක්‍රියාකාරීත්වයන් මේ ඔක්කොම බාධා. හැබැයි අපිට අරක තමයි ඉලක්කය. ඉතින් ඒක ඒකෙදි දැන් අපි මේ මේ විශේෂයෙන් අපි ඔබ දන්නවා මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ගොඩනැගුවෙන් පස්සේ අපි 2011 අවසාන භාගයේ 2012 තමයි මේක සම්පාදනය කරේ. 2012 ආරම්භයේ අප්‍රේල් මාසයේ අපි පළවෙනි පක්ෂ සම්මේලනය තියෙනවා. මේ පක්ෂ සම්මේලනයේ අපි ස්වයං විවේචනාත්මක ආපසු හැරී බැලීමක් කළා. ඒ කියන්නේ අපේ 1978 ඉඳන් 2011 වෙනකල් ගෙවිච්ච කාලය සම්බන්ධ. මොකද ජනතා එක්තරුණෙන් ඒ සම්බන්ධ ස්වයං විවේචනයක් කරන්න අපිට බැරි වුණා ජනතා එක්තරුණ කාලේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ ස්වයං විවේචනයක් එළි දක්වමින් තමයි පක්ෂයේ පළමු සම්මේලනය පැවැත්වුවේ. ඒතර ඒකෙදී අපි මේ කාරණය දේශපාලන වශයෙන් ටිකක් ගැඹුරින් සාකච්ඡා කරා. මොකද මේ ජාතිවාදී යුද්ධයේදී අපි පාර්ශවයක් නොගත යුතුව තිබුණා. මොකද අපි කොහොමත් රජයේ මැදිහත් වීමට රාජ ත්‍රස්තවාදයට සහ මෙතෙක් මේ පැවති රජන ආණ්ඩු මේ තත්ත්වයක හොඳ වර්ධනය කරේ මේ ජාතික ප්‍රශ්නේ මෙතන තරම් විනාශකාරී අධිකමට ගෙනාව කියන එක අපි දන්නවා. ඒ වගේම උතුරේ ක්‍රියාත්මක වෙච්ච සමහර තමල් දේශපාලන පක්ෂත් අනිකුත් ඒ ජාතිවාදී පදනමෙන් කටයුතු කරන දේශපාලන කණ්ඩායම් සහ එල්ටීටී සංවිධානය ඇතුළු දේශපාලන ව්‍යාපාරයන් මේ කොහොමද ඒ ජාතිවාදී තමුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ බවට පත් කරගත්තේ කියන ප්‍රශ්නේ අපි සාකච්ඡා කළා. ඒ නිසා ඒ පදනමෙන් අපිට තිබුණේ මේකෙදී මේ මේ එක පාර්ශ්වයකට සහාය වෙන විදිහේ දේශපාලන ක්‍රියාමාර්ගවලට නොයා ඉන්න. නමුත් අපි ඒ වැරද්ද කළා. මේ වැරද්ද කළා. ඒ වැරද්ද කරපු දේශපාලන පක්ෂයේ නියෝජිතයෙක් මම මේ කාලේ. ඉතින් අපි පුද්ගලිකව ඒ සම්බන්ධ මොන ස්ථාවර දරුවත් අපි සාමූහික වකීම් බාර ගන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒකේ ස්වයං විවේචනයක් ක්‍රමින් තමයි අපේ දේශපාලන ව්‍යාපාරය නැවත පෙරටුගාමි සමාජවාදී පක්ෂ ලෙස වාම දේශපාලන ක්‍රියාකාරීත්වයකට අවතීර්ණ වෙන්නේ. කුමාර් ගුණරත්න සහෝදරයාගේ සම්භවය දමිලන. ඔව්. ඒකට රාජ්‍ය හමුදාව අවිගත්තේ ඔබේ සම්භවය ඇති ඔබේ ජාතිය නෙරේ. මම මුලින් කිව්වේ ගැඹුරු දැන් මේකෙදී දැන් මේ වාමාංශික දේශපාලනයට අවතීර්ණ වෙනවා. දැන් අර වෙනවත් එක්කම මේ 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 ජාතික අනන්‍යතාවය හෝ වෙනත් ආගමික අනන්‍යතාවයක් කියන එක ක්‍රමානුකූලව දේශපාලන අධ්‍යයනයක් තුළත් ඒක ක්‍රමානුකූලව පහ වෙලා යනවා. සංස්කෘතික අත්දැකීමක් තුළ කොහොමත් ඒක කාලාන්තරයක් තිස්සේ මේක නිෂේධනය වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා ඒක එහෙමනි අනන්‍යතාවයකින් දේශපාලනයේ පෙනී හිටීමක් මගේ ජීවිතයේ දේශපාලන ජීවිතයේදී තිබුණේ නැහැ. එහෙම බලන්නෙත් නැහැ. ඇතරම ගත්තොත් දැන් අර මොකක්දර හදිසියේ හැරි මොන හරි තත්ත්වයක් තුළ එහෙම බැලෙනවයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මට දැන් තියෙන ප්‍රශ්නේ මගේ විග්‍රහය තමයි එවැනි
දැක්මක් මට පැනන ගින්න එකට බලපාපු හේතුවක් තියෙන මම අරවට මුලින් කිව්වා. ඒ කියන්නේ අපි ජීවත් වෙච්ච සමාජය අපි ඇසුරු කරපු පිරිසේ ඔක්කොමත් එක්ක මේ මේ සහ ජාතිවාදය සම්බන්ධයෙන් තිබිච්ච පිළිකුල එක්ක මේ මේ ඕනම ආකාරයක දෙමළද සිංහලද මුස්ලිම්ද ඕනම ආකාරයක තියෙන ජාතිවාදයේ තිබිච්ච පිළිකුලත් එක්ක ඒක රෙහි ජාතික අනන්‍යතාවයකින් මේක දිහා බලන්නේ නැතුව පොදු අනන්‍යතාවයකින් ඉස්සලා මනුෂ්‍ය සමාජීය කියන අනන්‍යතාවයකින් ඊට පස්සේ මේක ටිකක් මේ වැඩ කරන ජනතාවගේ පැත්තෙන් මේක බලන්න ඕනේ කියන පැත්තෙන් තමයි මගේ චින්තනය සකස් වුනේ. අපේ මොකද මතක පදයකට ලස්සන රෝස මලක් මට ලස්සන නෑ. ආ ආදරවන්ති ඔබ වාගේ නෑ කියලා කියන්නේ. ඔව් ඔව් නෑ නෑ මේ මේ එම්.එස්. ප්‍රාන්දුගේ එම්.එස්. ප්‍රාන්දු මහත්මයා ගීතය එතෙන් මේක ඉතින් සම්පූර්ණ මේ 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 ආදරේ ආදරවන්තිය මොන විදියකටවත් මේ මේ මොනම දෙයකටවත් සමාන කරන්න බැහැයි කියලා කියන්නේ මේ සබා දහමේ සබා సౌందර්යයේ තියෙන මොනම දෙයක්වත් මේ තමුගේ ආදරවන්තියට සමාන කරන්න බෑ. ඊට වැඩිය බොහොම මේ මේ වටිනවා කියලා තමයි කියන්නේ. ඒ ජීවිතය තුළ ඒ කුට ප්‍රාප්තියටපත් වුණු ප්‍රේමයත් ඒ වගේද? කිසිම දෙයකට සම කරන්නේ නැහැ. අතර මෙතනදී නම් මට තියන්නේ අතර මේ මතක පදේ තියෙන මට විශේෂ කාරණයක් ගැමුණු. ඒ කියන්නේ දැන් මේ දැන් ගීතේ දැන් සමහරට කියනවනේ දැන් මේකේ තව පැති ගණනාවක් මේක සාකච්ඡා කරන්න පුළුවන් කියලා. නැති කියලා කියන්නේ පද වලින් ගත්තාම එහෙම ඒක උපමා රූපක වලට ගේනවා. ගේනවා. නමුත් ඒකේ මේ කෙනෙකුට කියන්න පුළුවන් මේක එහෙම ලොකු ගැඹුරක් නැහැ මේ මේ බොහොම සරල ගීයක් කියලා. ඉතින් ඊට වඩා මට මේකේ තියෙන මතකයක් වෙන්නේ කුඩා කාලේ. දැන් මම ගීත කියන්නත් ආසයිනේ. මේ පාසලෙත් ගීත කියනවා. ඉතින් ඒ කාලේ මේ 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 ඔය වගේ වේග රිද්ම නැත්තම් බයිලා වලට තමයි කැමැත්ත හැදුනේ. ඒකට ඉතින් බලපාපු විවිධ දෘෂ්ටිවාද තියෙන්න පුළුවන්. සමාජය තුළ ජනප්‍රිය සංගීත විශේෂයෙන් ඔය 77 වගේ කාලේ ආපු වෘත්තාර්ථික වෙනස්කම් අරමත් බලපාන්නේ. ඉතින් කොහොම නම් ඔව් කණ්ඩායම් සංගීතය. එතකොට ලංකා සංගීතය ගත්තාමත් ඉතින් ඔය පෘතුගීසිගෙන් ආපු මේ 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 කපරිඤ්ඤා ඊට පස්සේ පස්සේ ලතින් ඇමරිකානු කැලිප්සෝ ඉන්දියානු රාගධාරී සංගීතය ඊට පස්සේ නේද රොක් කරෝ ඔක්කොගෙම මිශ්‍රණයක් තියෙනවනේ. ආක්‍රමණක් තිබුණා ඒවා විසින් සංස්කෘතික මොනවාද එකතු වීම් තිබුණා. ඉතින් මේ මේ ගීතවලට කැමැත්තක් තිබුණා පොඩි කාලේ. ඇත්තටම දැන් දැන් සම්භාව්‍ය ගීත කියලා දැන් පස්සේ අර වෙන් කරනවනේ. ඒ කාලේ ඒවා ගැන තිබුණේ බොහොම අකමැත්තක්. ඒවා මේ ඒවා එච්චර වැඩක් නැහැ මේ පොඩි කාලේ මේ මේ ළමාවියේ ඉස්කෝලේ අතට පන්තිල ඉන්නකොට මේ එනිසා එම්.එස්. තමයි ඒ කාලේ හරි ජනප්‍රිය ගායකයම. එම්.එස්.ට හරි කැමති, එම්.එස්. ගේ ගීත වලට කැමති, එම්.එස්. ගේ හඬට කැමති. හඬට කැමති. සමහරට ඒකෙත් එක්තරා ආකාරයක දුෂ්වාදයක් කඩ කරාද දන්නේ නැහැ ටිකක්. ඔව් ඔව්. පුරුෂ මූලික මේ මේ චින්තනයකුත් වැඩ කරාද දන්නේ නැහැ. මොකද දුෂ්වාද එහෙමනේ වැඩ කරන්නේ. ඒවා අපේ විග්‍රහයන් විශ්ලේෂණ තුල නෙවෙයි අපිට එන්නේ. ඒවා ඒවා තහවුරුන උඩින් ඇවිල්ලා බහිනවනේ. ඉතින් එනිසා අර හඬේ තිබිච්ච අර පෞරුෂයට ඒ විදිහේ පෞරුෂයක් තමයි පිරිමියෙක් සින්දු කියනනම් තියෙන්න ඕන වගේ ඒවා තිබුණාද දන්නේ නැහැ. මට හිතන පස්සේ හිතද්දි ඒ කාලේ එහෙම හිතුන්නේ නැහැ. පස්සේ හිතද්දි කොහොම හරි මේ ඒ වගේ එම්.එස්.ට කැමැත්තක් තිබුණා. එම්.එස්.ගේ සින්දු වලට කැමැත්තක් තිබුණා. අර එම්.එස්.ගේ සම්දර්ශන වලදී ඔහුගේ මේ මේ ඔහුගේ රිද්මයට ඔහුගේ මේ මේ නැටුම් විලාශයට කැමැත්තක් තිබුණා. මේවත් එක්ක ඉතින් මේ මේ ගීතය ඉතින් ඒ කාලේ හරි මාසයි. ඉතින් මං හිතනවා අර මේ 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 දැන් බයිලා දැන් වොලී බෙස්ටින් වගේ කෙනෙක්ගේ ගීත නේද අර මොනවද ඒවනේ වැඩිපුරම මේ අර අයරින් ජොසෙපින් රොසලින් ඇන්ජලින් මේ වගේ ගීත හරි ජනප්‍රිය වුණානේ හතරින් පතරින් නටයි දෙක හතරින්. ඉතින් ඒ වගේ වනේ ගොඩක් කර බයිලා සංගීතය. ඉතින් ඒක ඒකත් ආවද අනිත් එක එක්තරා ආකාරයකට ඒවා මේ මන්දනේ අපි මම හිතන්නේ මම එතන ලොකු කියවීම් කරලා නැහැ. නමුත් මම හිතනවා ඒක එක්තරා ආකාරයකට මේ මේ අපේ කරගත්තු දේකුත් ඒකේ තියෙනවා. ඒ කියන්නේ කපිරිඤ්ඤා සංගීතය මොකද ඒ කාලේ තිබුණනේ ඔය හිටිවන කවිත් තිබුණනේ ඊට පස්සේ වාද බයිලාවනේ. දැන් වාද බයිලා ලෝකෙ කොහෙවත් නැහනේ. මේ විතරනේ වාද බයිලා තියෙන්නේ. හරිද? ඒ නිසා ඔය මොරටුව ලක්ෂපතිය ලුණාව ඔය පැතිවල තාමත්ව්‍ය પરම්පරාවල් සම්බන්ධයෙන් තියෙන නිසා මම හිතනවා මේකේ එවැනි ඒ පැත්තක් මේකේ තියෙනවා. ඉතින් කොහොම හරි මේ 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 එම්.එස්. ප්‍රාන්දුල වගේ අය ගායන ලෝකෙට පිවිසෙන්නෙත් ඒ වගේ පසුබිම් වලින්. ඒ නිසා ඒ කාලේ ඒකට පොඩි ඇල්මක් තුන පොඩි කායි පොඩි පොඩි කාලයක් වගේ සැලකිත යුගයක්. ඔව් ඒ එම්.එස්.ට කැමති එම්.එස්.ගේ ගීත ඉතින් හොඳද නරකද ඒවා දැන් තමයි තේරෙන්නේ. නමුත් ඒවට ආසයි. ඉතින් ඒ නිසා මම මේ 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 ගීතේ ඒ මතකයේ ඒ යුගයේ මගේ පාසල් අවදී විශේෂයෙන් මේ 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 සාමාන්‍ය පෙළ දක්වා ගෙවිච්ච පාසල් අවදී ඒ උනේ සාමාන්‍ය පෙළ පන්ති වලට එන්නකොට තමයි උනා අමරදේව
මහත්මයාගේ ගීත ඒ වගේ වට ක්‍රමානුකූලව ඒ නාද රටාවලට ආකර්ෂණය වීම සංගීත පන්තිය තුල අධ්‍යයනය ලැබනකොට පොඩි ඉච්ච වෙනස්කම් එක තමයි වෙන්නේ නැත්තම් අර අර ඒ කැමැත තාමත් හිත ඇතුලේ ඒ කැමැත තියෙනවා තාමත් ඒ කැමැත්ත තියෙනවා කුමාර සහෝදරයාගේ ඊළඟ මතක පදයට එන්න කලින් මේ දැන් මට අර අරගල ෆොන්ට් එකෙන් ලියලා යවපු මතක පද 10ක් තියෙනවා හරි ලස්සන අකුරු මේ උකට මේ අපේ මිත්‍රගෙන් අරගල ෆොන්ට් එක කියලා අරගල ෆොන්ට් එක මේ 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 මතක පද 10 ගත්තාම දැන් අපි මුල් අවස්ථාවේම මේක විසඳගත්තානේ මේ කැමැති පදද මතක පදද වගේ දෙයකට ඊට පස්සේ මේ කායි බෙදාගත්තාම මේකේ පොඩි අර දේශපාලන දෘෂ්ටිවාදයකින් බලන ගීත සහ ප්‍රේමය සම්බන්ධයෙන් මේ යම් යම් ප්‍රස්තුතත් එක්ක නිර්මාණය වෙච්ච ගීත තියෙනවා හැබැයි මේ හැම එකම බොහෝ වෙලාවට මේ මේ උත්කර්ෂයට නැගෙන්නේ විරහව මේ ප්‍රේමය කියන මාතෘකාව කුමාර සහෝදරයාට විරහවට ටිකක් වැඩිලක් දීලා තිනුයි කියලා මට හිතෙනවා මම තෝරපු ගීත වලින් ඔබට එහෙම දැනෙනවද දන්නේ නැහැ ඔව් මං හිතන්නේ ආ එතකොට දැන් මෙහෙමයි දැන් එකක් දැන් ඒ දැන් විරහ සම්බන්ධයෙන් විරහව සම්බන්ධ ගීතයක් සමාජයේ තියෙනවා දැන් අපි ලංකාවේ අපේ ගීතවල විරහ ගීතවල සංස්කෘතියක් තියෙනවා ඉතින් ඒක බොහොම ඈත අතීතයට විහිදෙන එකක් ඉතින් මම හිතන්නේ ඒක මේ මේ එක්තරා ආකාරයක ඒකත් එක යථාර්ථ නිරූපණයක් ජීවිතේ විවිධ පුද්ගලයෝ විවිධ අය ආදරේ විරහවට මුණ දීලා තියෙනවා මම හිතන්නේ එහෙම මුණ දුන්න අය ඉතාම අඩුයි ඒ නිසා ඒක දැන් අර දැන් දැන් පුද්ගලික අත්දැකීමකටත් වඩා දැන් මම කිව්වේ අර දැන් මට ඔය මුල් කාලේ තිබිච්ච මගේ තරුණ ආරම්භක තරුණ අවදි නේද ඒ කියන්නේ පාසල් අවදි සහ විශ්වවිද්‍යාල සංක්‍රාන්තියේ සිද්ධ වෙච්ච කාලේ එවැනි සම්බන්ධතා බිඳියම් තියෙනවා ඉතින් එහි ඒ ඒ වගේ දේවල් වලින් ඇති කරපු කම්පණයට වඩා දැන් මේක මේ 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 ගීතේ විසින් ඒකට හදලා තියෙනවනේ සංස්කෘතියක් මේ විරහවට හදපු සංස්කෘතියක් ඒක ඇතුලේ යම්කිසි సౌందర్యයකුත් තියෙනවා ඒ సౌందర్యය අපි දැකලා තියෙනවා විවිධ තරුණ කොටස් තරුණ කොටස් විතරක් නෙමෙයි විවිධ සමාජ විවිධ තලවල අය මේ ඒක ඒක වයස් ભેදකින් වයස් ભેදකින් තොරව ඒක අත්විඳිනවා මොකද ඒක ඒක මේ මේ මෙහෙමයි දැන් ඒකෙදි මම හිතන දේ තමයි දැන් ඒක පරාජිතෙක් සමාජයෙන් ඈත් වෙන පුද්ගලෙක් ආපහු කිසිඳු සමාජීය කටයුතුවට සම්බන්ධ වෙන්නේ නැති පුද්ගලික අරමුණක් හෝ සාධනය කරගන්න මහන්සි ගන්න නොගන්න පුද්ගලෙක් බවට පත් වෙනවා නම් ඒක එතන ප්‍රශ්නයක් තියෙනවා මේ විරහව තුළ පවතින්න හැදුව නමුත් ඒ අත්දැකීම මේ 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 නිර්මාණයක් නෙවෙයි ගොඩනැංවීමක් නෙවෙයි ඒක යථාර්ථයක් ඒක ඒක ජීවිතයෙන් දැන් දැන් මෙහෙමයි දැන් මේ නූතන ගීතවලට අපි හැම මේ 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 නූතන කියලා වෙන් කරන්න බෑ පැරණි ගීත නූතන ගීතේ නම් සමහර ඇහෙන සමහර ගීතවල තියෙනවා මේ මේ විරහවට වඩා ඒක ඇතුලේ තියෙනවා යම්කිසි අන්න පැහැදිලිවම එක්තරා ආකාරයක අඳුනා ස්වරූපයක් තියෙනවා ඒක ඇතුලේ අර කියන විරහ ගීතවල අපි කියන ඒ රස නෑ ඒ රහ නෑ ඒකේ ඒ සුන්දරත්වේ නෑ අර 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 මේ මේ කලින් ගීතේ අර සුන්දරිය ගීතේ මේ මේ ඒ අර බෙදා හදාගත් දුකවත් නැහැ කියලා කියද්දී එන ඒ ඒ ඒ ඒ ෆීලිං එක ඒක මේ 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 මේකේ මේ වෙයි සමහර වෙන්නේ නැහැ ඒ නිසා මම කියන්නේ මේකේ පොදු අත්දැකීමක් හිතට ගත්තාම ආයතන මේක සමාජය තුළ ඉතාම බරපතල ලෙස මේ තරුණ කොටස් විවිධ වයස් ભેදකින් තොරව සියලු දෙනාම වගේ මේ 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 අත්දැකීම විඳිනවා මේක විඳිනවා ඉතින් අපි බලන්න ඕනේ මේක හැබැයි අර මම ඉස්සෙල්ලත් අර මේ ආදරේ වගේ විශයක් ගැන අපි කතා කරද්දී ඒක සෑම සීළු ආකාරයකම ආදරේක අවසානයේ ඒක ඒක යථාර්ථවත් කරගැනීමේ දිශාවට අපි හැම කෙනෙක්ගේම චින්තනය අත්දැකීම් මුහු කරගන්න අපි සමත් වෙන්න ඕන කමක් තියෙන ඉතින් ඒක තනියම කාටවත් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ තනියම කරගන්නත් ඕන නමුත් ඒකට මේ සමාජීය මැදිහත්වීමකුත් අවශ්‍යයි බිරිඳව හම්බෙන්නේ දේශපාලනයේද ඔව් පැහැදිලිවම දේශපාලන කටයුතු එක තමයි මට මුණ ගැහෙන්නේ. ඇයි ඔබ දේශපාලනෙන් ඉවත් කරගන්නවද? නෑ. නෑ ඒකට සම්පූර්ණ සපුරා ප්‍රතිවිරුද්ධ පැත්ත තියෙන්නේ. මොකද අපි දෙන්නම එකට දේශපාලනයේ යෙදුණ අය. එතකොට ඇය වෛද්‍යවරයාක් පසු කාලීනව. ඉතින් ඒක කාලයක් පූර්ණ කාලීන දේශපාලනයේ නියරුණ ව්‍යාපාරය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණේ. ඉතින් අපි විශ්වවිද්‍යාලයේදී මුණ ගැහෙනවා.
පස්සේ විශ්වවිද්‍යාලෙනු තිරිටයන් පස්සේ තමයි අපි ප්‍රේම සම්බන්ධයක් ගොඩනගන්නේ. එතන අපි දන්නවා අඳුර අඳුරනවා. ඉතින් දේශපාලනයට දේශපාලනය අපේ මේ පොදු සමාජීය කටයුතු සම්බන්ධයෙන් ඇයටත් එවැනිම චින්තනයක් තියෙනවා තිබුණා. ඉතින් ඒ ක්‍රියාකාරී වුණා. ඉතින් ඒ නිසා ඒකත් එක්ක අපේ මේ මේ අවබෝධයට ඒක අමතර පිටුබලයක් පිටුවහලක් වුණා. මේ මේ අපිට එක් වෙලා ඉස්සරහට යන්න සමාජවාදී දේශපාලනය ඇතුලේ පීඩිත ජනතාවට හරි බහුතර ජනතාවකට විමුක්තිය උදා කිරීම හරි සාධාරණ උදා කිරීම හරි දේශපාලන විග්‍රහයට අනුව ඒක නිර්වචනයට අනුව මොකක් හෝ එක සුගති භූමියක් කරන්න නෙමේ යත්න දරන්නේ. එතකොට මේ පවුලට තමන්ගේ දරුවන්ට තාත්තෙක් විදිහට පියෙක් විදිහට තමන්ගේ බිරිඳට ස්වාමි පුරුෂයෙක් විදිහට මේ ඒ අහිමි වෙන විමුක්තිය ඒකට වග කියන්නේ කොහොමද මාසවලට? ඔව් දැන් ඒකේ මම හිතන්නේ මේක දැන් මම විතරක් මුණ දෙන අත්දැකීමකුත් නෙවෙයි. ඒ වගේම අපේ ව්‍යාපාරයේ වැඩ කරන සහෝදරවරු සහෝදරියන් මේ ඊට පස්සේ අපි ජනතා මිත්‍රුනේ දේශපාලන කරන කාලේ මේ මේ අත්දැකීම් එක්ක අඩු වැඩි වශයෙන් අපිට තියෙන මේ මගහැරීම් කියන ප්‍රශ්න. ඒ වගේම ගැමුණු මේක මේ මේ වමේ ව්‍යාපාරයට කලින් පැවතිච්ච යම් සමාජීය කර්තව්‍යයකට මැදිහත් වෙච්ච ඉතිහාසෙත් ඉතිහාසමය ව්‍යාපාරවලත් අපි මේක දැකලා තියෙනවා. සමහර ජාතික ව්‍යාපාරවල අපි මේක දැකලා තියෙනවා. නිදහස යටත් විතවාදීන් නිදහස දිනාගෙන කරපු අරගල ඇතුලේ එහෙම නැත්නම් ඊටත් එහා ගිහිල්ලා අපි ස්පාටකස් වකවානුවේ කරපු අරගල දිහා එම ඉතිහාසය විමර්ශනය කරලා අපි දකිනවා ඒ සමාජීය කාර්යයන් සඳහා මැදිහත් වෙනකොට යම්කිසි ආකාරයක මේ මේ සමාජීය උමනාවයි ඒ සාමූහික උමනාවයි පෞද්ගලික පැවැත්මයි අතරේ යම් ගැටලුකාරී තත්වයන් මතුවෙනවා. විශේෂයෙන් ඒතර ඒක මගහරව ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි අවබෝධය. ආදරය සහ අවබෝධය එවයින් තමයි මේක මගහරව ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් මැදින් පයින් නම් ඔබට එතකොට තව මේක මම හිතන්නේ මේකට තව මේ දේවල් එකතු කර ගන්න තුන පහ ටිකක් එකතු කර ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් කුමාර සහෝදරයාගේ බිරිඳ සහ දරුවෝ දෙදෙනාම ඉන්නේ මේ ඕස්ට්‍රේලියාවේ. එතකොට දැන් මෙහෙම ජීවමානව හැමදාම මෙහෙම දකින්න මුණ ගැහෙන්න එහෙම නැහැ. ස්කයිප් තාක්ෂණය හෝ දැන් තියෙන තාක්ෂණ ක්‍රමවේදත් එක්ක අපිට ඕන වෙලාවක වීඩියෝ කෝල් එකක් හරි අරන් කතා බහ කරන්න පුළුවන් මේ ගෙදර වගේ. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ගඳ සුවඳ ඒ හුස්ම මේ ඒ සියල්ල එහෙම දැනගන්න විඳින්න හැකියාවක් නැහැනේ. එතකොට එක පැත්තකින් ඇය ඒක දරා ගන්න ඕනේ. ඊට පස්සේ දරුවන්ගෙන් එන මොකක්කෝ අඳුනාවක් පියාට කිය යුතු දෙයක් මමට කියන්න වෙන එක ඒක මම විසින් දරා ගැනීම ඇය විසින් ඒක ඉවසන්න ඕනේ. ඒක ඇය භුක්ති විඳින දේ. ඇය ඒක දරා ගන්න ඕනේ. එතනින් පරිබාහිරව ඔස්ට්‍රේලියාව ඉඳලා ඇවිල්ලා මේ මෙහෙ කන පරිප්පුව ඇය බලාගෙන ඉන්න එපැයි. උද්ඝෝෂණ වලට යනවා, පොලිසියෙන් ගුටි කනවා, යනවා ආයෙ පොලිස් කූඩු වලට, ඊට පස්සේ උසාවි යනවා. මේ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධ කරගන්න තරමටම දරා ගන්න ශක්තියක් තියෙනවා. හොඳයි මම දැන් ඔබගේ දැන් විග්‍රහය මම හිතන්නේ ඒකට මම අලුතෙන් මොනවත් එකතු කරන්න අවශ්‍ය නැහැ. එතෙන් පැහැදිලිව මෙතන දැන් අවබෝධය තමයි මේකේ ප්‍රවේශ මාර්ගය. ඒක තමයි ප්‍රවේශ මාර්ගය. මොකද අවබෝධය නැති වුණොතින් මම හිතනවා මේකට අපිට ප්‍රවේශ වෙන්නත් බෑ. එතකොට බරපතල ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. හැබැයි ඒකම මම කියන්නේ නෑ දැන් මේක මේ හැඟීම් වලට දැනෙන පැත්ත ඒක මේ මේ බොහොම මේ 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 කොන්ක්‍රීට් දැම්මා වගේ ඒවා මේ සැලෙන්නේ නැතුව එහෙලෙන්නේ නැතුව තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක දිරිඳගේ පැත්තරත් එහෙමයි, දරුවන්ගේ පැත්තරත් එහෙමයි, මං සම්බන්ධනුත් එහෙමයි. ඒ නිසා එවැනි හැඟීම්බර අවස්ථා, මගහැරීම් සම්බන්ධ අවස්ථා, අත්‍යවශ්‍යම සම්බන්ධ වෙන්න ඕන අවස්ථා මගහැරෙන එක විසින් ඇති කරන පීඩනයන් ගැටලු මතුනෙන් පස්සේ එක්කෝ මම මට ඒ අවස්ථාවට ඉන්න බැරි වීම විසින්ද මේක වුණේ කියලා ඇති වෙන තත්ත්වයන්, ඒ වගේම ඒගොල්ලන්ටත් ඒ විදිහටම හිතන තත්ත්වයන් මේක නිර්මාණය වෙනවා. ඉතින් ඒක නිසා මේ එවැනි හැඟීම් දැනෙන ඒ හැඟීම් වල සමහර පීඩනයක් ගෙන දෙන අවස්ථා මේ මුළු අපේ දේශපාලන ජීවිතේම අපේ විවාහ ජීවිතේ අපේ පවුල් ජීවිතය ඇතුලේ විවිධ අවස්ථා වල එකට හිටපු කාලේදී පවා
ඔවුන් එක රැඳී සිටින්න නොහැකි වෙච්ච තත්වයන් ගොඩක් තියෙන අපේ සංකීර්ණ අත්දැකීමක් තියෙන. ඉතින් ඒ ඔක්කොමත් එක තමයි මේ ක්‍රියාවලිය යන්නේ. නිසා ඇත්තටම දැන් මගේ දේශපාලන කාර්යයේදී සමහර විට දැන් අපි අර සමාජයේ කියනවනේ දැන් දැන් හොඳ අපේ මේ මේ සමාජවාදී පිළිබඳ සංකල්පයේදී ගැමුණු මේ අපි කියනවා මේ දැන් කාන්තාවට සමානාත්මතාවය කියලා කියද්දී ඇය දරුවන් නොවදින්නේ නැහැනේ. ඇය මවගේ කාර්යය නොකර ඉන්නේ නැහැනේ. ඇය දරුවට කිරි දෙන්නේ නැතුව ඉන්නේ නැහැනේ. සමහර වෙලාවට පියාට පියා සහ මම කියන වෙනසක් තියෙනවනේ. ඒතර මම විසින් දරුවෙක් සම්බන්ධ කාර්යය තියෙනවා. එතකොට දැන් අපි සමාජවාදී තුල කියන්නේ ඒක සමාජමය කර්මාන්තයක්සේ පිළිගන්න ඕන අපි. ඒක මේ මේ පිරිමියා ගිහිල්ලා ලොකු වැඩක් කරනවා කාන්තාව ගෙදරටලා පොඩි කාලයක් හරි අපි කියමුකෝ ළමයි බලන් ඉන්නවා කියන එක තවදුරටත් ඒක මේ 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 පුද්ගලික කාර්ය පුද්ගලික වෙනවා තමයි තමුගේ දරුවන් නිසා. නමුත් ඒක මේ සමාජයට දෙන දරුවන් බලා කියාගෙන උසමහත් කරලා ගේන කාර්යයයි කරන්නේ. ඒතර ඇය ඒ කරන්නේ සමාජීය කාර්යයක්. ඒක පිරිමියා එළියට ගිහින් කරන රස්සාව සේමේක වටිනාකමේ සැලකිය යුතුයි. ඒක එසේ සලකන සැලකීම නීතිගත කළ යුතුයි. ව්‍යවස්ථාවට ගෙන යා යුතුයි. ඒක තමයි අපේ චින්තනය. ඉතින් ඒ වගේම ඒක සමාජවාදී ලෝකෙ විතරක් නෙවෙයි දැන් මේ අපි දැන් මේ කටයුතු කරද්දි මම එකයි කිව්වේ මම විතරක් නෙවෙයි මෙසේ කටයුතු කරන සහෝදරවරුන් සහ සහෝදරියනුත් ඉන්නවා පුරණ කාල දේශපාලන කරන විවාහ වෙලා නේද එහෙම එහෙම අය ඉන්නවා සහෝදරු රක්ෂා කරන එමත් පොඩි පිරිසක් ඉන්නවා ඉතින් එහෙම තත්වයන් ඇතුලේ මම කියන්නේ ඒ හැම කාර්යයක්ම මේ අපේ කාර්යයේ කොටසක් ඒ නිසා මේ මොහොතේ එවැනි දැන් මගේ බිරිඳ ගත්තත් වෙනත් එවැනි බිරිඳවරු ගත්තත් දරුවන් ගත්තත් ඔවුන්ගේ යම්කිසි ආකාරයක මේ 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 සම්බන්ධයක් මේ ක්‍රියාවලියට ඍජුවම තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ කාර්යය මේ දේශපාලන කාර්යයටම ඍජුවම සහ වක්‍රව සම්බන්ධ තවත් කාර්යයක්. සහ අනිත් අතට දැන් මේ මේ දැන් බිරිඳ සම්බන්ධයෙන් කතා කරද්දී අය යම්කිසි ආකාරයක දේශපාලන ක්‍රියාකාරීත්වයක තවමත් සිටින රැකියාවක් කරන අතරේ විවිධ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා මගේ දියණිය දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා ඒ නිසා මේ අපේ අවබෝධය වෙන තලයකට ගමන් කරමින් තියෙනවා අපේ හැඟුම් වලට ඉදදීම ලබා ගන්න තරමේ තියෙනවා අතර මේ 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 ගීතේ නම් මේ ගොඩක් වෙලාවට මේකේ වික්ටර් රත්නායක ගයන මේ ගීතය පස්සේ මම දන්න වෙන වෙන අවස්ථාවලත් වෙන වෙන මේකට නව අර්ථ අර්ථ නෙවෙයි අතරම ගත්තොත් මේකට නව සංගීත සංයෝජනයක් එකතු වෙලා ගායනා කරවලා මේක තව සුන්දර වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා නමුත් මේ ගීතය දැන් අපේ දැන් මට මතකයි මේක මේ අපේ තරුණ අවදියේ අපි අතර ටිකක් ජනප්‍රිය වෙච්ච ගීතයක් අපේ මිතුරන් අතරේ අපේ සහෝදරවරු අතරේ ජනප්‍රිය වෙච්ච ගීතයක් විශේෂයෙන් මේ ආදරය සම්බන්ධ විශේෂය එන මේ මේ බහදා කියන ඒවා හරියට මේ අපේ සංවාදයට ලක් වෙන ඉතින් ගොඩක් වෙලාවට අපි එකතු වුණාම කතා වෙන දේවල් ඇතුලේ මේවා තියෙනවා. ඉතින් මේ ඉතින් ගෙවල් වලින් තියෙන ප්‍රශ්න මේ ආර්ථික ප්‍රශ්න වලම ඉස්සලා කිව්ව බාධා ඔක්කොම තියෙනවා. ඉතින් එතනදී අර මේකේ අර එකක් මේකේ මේ මේ අර මේකේ පාවිච්චි කරලා තියෙන භාෂා යෙදුම් ඒ වගේම ඒකට එකතු වෙලා තියෙන සංගීතය විසින් ගෙනලා තියෙන ඒ ඒ සුන්දරත්වය වගේම මේකේ තියුණු තියුණු භාෂාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් 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 යථාර්ථය තමයි යථාර්ථය තමයි දැන් මේ දැන් අපි ওই බොම්බේ චිත්‍රපටි හැරි හැරි බලලා දැන් අපි දන්නවනේ ජාති ජාතික ජාතිවාදී ප්‍රශ්න ආගම්වාදී ප්‍රශ්නත් එක්ක දැන් මේ 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 ආදරයට හැරි මේ තියෙන බාධා. ඉතින් ඒකෙදි දැන් දැන් මෙතන මේ මේගොල්ලෝ මේ මේ මොකද්ද මේ මේ වියතක් වියතක ඉඩක් හරි වාගන අපි මුණ ගැහමු අපේ ආදරේ බෙදාගමු කියන හැඟීමක් මෙතන තියෙනවා. ඉතින් අපේ හේවණැල්ලෙන් මිදිලා ඔයා එන්න ඔයාගේ හේවණැල්ලෙන් මිදිලා මම මගේ හේවණැල්ලෙන් මිදිලා අපි හඳපානේ පුංචි ඉඩක් හදාගමු වියතක් හදාගමු කියලා. ඉතින් ඒක ඇතුලේ හරි ඒ ඒ දැන් යථාර්ථය පේන්නේ මේක මේ 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 වගේ ප්‍රේම සම්බන්ධතාවල අර සාමාන්‍ය විදිහට කෙලවර වෙන්නේ නැහැ. ඒක එහෙම යන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මොන හරි හේතු නිසා සමාජයේ සංස්කෘතික මොන හරි හේතු නිසා මේක එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ නැති වුණාට ඒ තියෙන හැඟීම තමයි මේ මේකේ මේ සාකච්ඡා වෙන්නේ. ඉතින් ඒක හරි සුන්දරයි. ඒක හරි ලස්සනයි. ඉතින් මේ අත්දැකීම ආපහු ගත්තාමත් මේ මේ සමාජයේ පරල් අත්දැකීම. ඉතින් මේ ගීතය මගේ ගීතාතුරේ ඉතින් බොහොම ඉදිරියෙන් මගේ මතකයේ තියෙන ගීතයක් වගේ මම අතිශය කැමති ගීතයක් සංගීතයට විශේෂයෙන්ම ඇලුම් කරනවා. ලොකු හුලඟක් ඒ වගේම ලොකු සීතලක් මේ සියල්ලත් එක්ක තමයි අද මතකපද මෙහෙම දිග හැරෙන්නේ. අපි ඉන්නේ මේ පොල්ගොඩ වැව
අසබන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න කුමාර් සහෝදරයාගේ මතක පදත් එක්ක ගෙවෙන මොහොතක අපි මේ අවසන් මතක පද දෙක අභිමුවේ ඉන්නේ. කුමාර් සහෝදරයාට මේ ඡන්දය තියෙනවද දැන් ලංකාවේ? කොහෙද ඡන්දබල ප්‍රදේශය? කෑගල්. කොළඹ නෙමෙයි. මේ පාර මේ උපකල්පනය කරලා මේකට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ඉතින්. මේ කොළඹ ඡන්දය තිබ්බනම් කොළඹින් ඡන්දය ඉල්ලනවා විමල් ලදෙන්නේ. විමල් වීරවංශ, විමල් කැටිපේ ආරච්චි. ඔබේ මනාපේ කාටද දෙන්නේ? අපි ඉතින් මෙවර මේ මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනෝනේ. ඔව්. එතකොට මම හිතන්නේ මේ ප්‍රශ්නේ අදාළ නැහැ. ඒකත් හොඳ ප්‍රකාශයක් මම හිතන්නේ. අර මෙහෙමනේ මේ ගැඹුරු දැන් කොහොමද දැන් දැන් වීරවංශයි දැන් කැටපේ ආරච්චි දැන් ඒගොල්ලෝ වෙනස් දේශපාලන කඳවුරු වල විශේෂයෙන් දැන් වීරවංශ ගත්තාම දැන් අද වෙනකොට මේ වර්තමාන ආණ්ඩුවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලන කඳවුරේ බොහොම මේ මේ ප්‍රබල ප්‍රකාශකයෙක් ලෙස කටයුතු කරනවා. ඉතින් පරණ පුරුදු මිත්‍රකම් නැහැ. නැහැ මට ඊට පස්සේ කවදවත් මට මුණ ගැහිලා හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ ඔහුගේ නික්මයාමෙන් පස්සේ මුණ ගැහිලාම මගේ මතකයේ නිවැරදි නම් මට මුණ ගැහිලා නැහැ. මම හිතන්නේ මම ජනාධිපතිවරණයට අපේ දුමින්ද නාගමු සහෝදරය ඉදිරිපත් වෙච්ච වෙලාවේ නාම යෝජනා දෙන්න ගිය අවස්ථාවේ මම හිතන්නේ මං දැක්කා එක මොහොතකදී මේ කොහරි එතන ඒ ශාලාවේදී මෙතුරුණ කොමසාරිස් කාර්යාලයේදී මෙතුරුණ කොමිසමේ කාර්යාලයේදී මම දැක්ක මම හිතන්නේ අපිට කතා කරන්න හැම අවස්ථාවක් හම්බෙලා නැහැ. ඒ සිප වෙලඳ ගැනීම හමු වීම කතා කරන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. විමල් කැටිපේ ආරච්චි නම් මට හම්බෙලා තියෙන අවස්ථාව මම හිතන්නේ අවස්ථාවකදී හම්බෙලා තියෙනවා. අපි කතා බහ කරා. ඉතින් කවුරු හම්බුණත් ඉතින් කතා බහ කරන එක හරි මේ ගැටලුවක් නෙවෙයි. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ දේශපාලන ස්ථාවරයන්ගේ වෙනස්කම් තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට තියෙන තත්ත්වයන් එක සමහරට දැන් අපිට එකට වැඩ කරන්න අවස්ථාවක් හම්බෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් මේ මේ කැටිපේ ආරච්චි වගේ සහෝදරයෙක් එක්ක ඔහු නියෝජනය කරන්නේ ජාතික ජනබලවේගය නිසා සමහරට අපිට ওই ප්‍රජාතන්ත්‍රවාදී වගේ අර මං ඉස්සලා කිව්ව පළල් සටන් පෙරමුණකදී ඔවුන් ඒක සූදානම් නම් අපිට ඒකට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ජීවිතේ මේ බොහෝ වෙලාවට අපට මේ මේ චාරිකාව ඇතුලේ මක බිරිඳගෙන් පරිබාහිරව අපේ කෝ රැකියාව පැත්තෙන් වෙන්න පුළුවන්. අපි අධහන දේශපාලන මේ දර්ශනය පැත්තෙන් වෙන්න පුළුවන්. මේ 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 මොන ගමන් මගේ වුණත් අපට ගමන් සගයේගේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ 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 ගමන යන්න අපට කරට කවුරු හරි ඉන්න ඕනේ. ඒක බිස්නස් එකක් කරත් මං හිතන්නේ ඒක ග්‍රාමීය වශයෙන් කඩේක ලියන මහත්තයා හරි හොඳට ඉන්න ඕනේ. කියන්නේ අපි ලියන මහත්තයා හොඳයි. ඒක නිසා ප්‍රශ්නයක් නෑ මේක. මේක ඇදගෙන යන්න පුළුවන්. හොඳ කම්පැනි එක චාමන් කෙනෙක් එහෙම නැත්නම් සභාපති කෙනෙක් කියන්නේ මගේ CEO හොඳයි, ප්‍රධාන විධායක නිලධාරියා හොඳයි. ඒ වගේම මේ 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 වගේ මේ සමාජයත් එක්ක ගැටෙන සමාජයත් එක්ක බොහොම සමානුපාතිකව ගමනක් යන මේ පුද්ගලයෝ වුණාම අපිට අපේ ජීවිතය ඇතුලේ මං හිතන්නේ මේ 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 කාර්යයන් ඉස්සරහට අරගෙන යන්න හොඳ ගමන් සගයක් ඕනේ. කුමාර් සහෝදරයාට එහෙම දේශපාලන ගමනේදී හිටපු හොඳම ගමන් සගයක් කවුද? එක්කෝ ඔහු දැන් භෞතිකව නැති වෙන්න පුළුවන්. නැත්තම් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හොඳම ගමන් සගයක් මුණ ගැහුණු. අපි කියන්නේ බොක්ක කියලා. මෙහෙමයි දැන් ඇත්තටම ගත්තොත් දැන් මෙහෙමනේ දැන් දේශපාලන ජීවිතය ගත්තාම ජීවිතේ විවිධ වකවානු එකක් දැන් දේශපාලන ප්‍රවේශය ඊට පස්සේ ටිකක් දේශපාලනයේ යම් කිසි මුහුකුරා යෑම එතකොට අපේ ඒ යුග විශේෂයෙන් 1983 පස්සේ මතුවෙච්ච කාලේ විශේෂයෙන් 87-89 වකවානු ඒ වෙනත් දේශපාලන ක්‍රියාමාර්ග තිබිච්ච කාලය ඊට පස්සේ නැවත පක්ෂය ගොඩනැගීමේ වකවානුව විශේෂයෙන් 92-93 ඒ වකවානුව උතරින්ද ඊට පස්සේ ආයේ මැතිවරණ දේශපාලනයේ එහෙම තින් මේ අපේ දේශපාලනයේ යුගදින ඊට පස්සේ විශේෂයෙන් මේ 2000
11න් පස්සේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලනයේ යුගය. ඒතර මේ වගේ මේ මගේ දේශපාලනයේ දිහා බැලුවාන් පස්සේ ඒක පක්ෂ දේශපාලනයත් එක්ක අනුරූපී වෙන එහෙම මේ අවස්ථා කීපයක් තියෙනවා. ඉතින් මේ වෙලේදී දැන් මට දැන් ඔබව ප්‍රශ්න දැන් අතරම එකපාරම යම්කිසි ඒ කියන්නේ කෙලින් අවංක පිළිතුරක් දෙද ටිකක් අසීරු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක මට මේක ප්‍රශ්නේ මම ටිකක් වෙන විදිහකට පරිවර්තනය කරගත්තොත් ඒක ලෙහා ගත්තොත් දැන් උදාහරණයක් ඇරෙයි දැන් මගේ එක කාලයක මගේ මේ 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 ගමන් සගයටත් වඩා මගේ ආදර්ශය පරමාදර්ශය මගේ සහෝදරයා. බොහොම ඒකට හේතු ගොඩාක් තිබුණා. එකක් මගේ සහෝදරයා වීමත් ඒකට හේතුවක් වෙන්න ඇති. නමුත් මට සහෝදරයාව මගේ ලේඥාතිත්වෙන් එහා තියලා දැක්කහම මට තාමත් මම ඔහුගේ සමහර ගුණාංග අත්පත් කරගන්න සටනක යෙදෙන තත්වයක් තියෙනවා. එනිසා මම අයියගේ චරිතය ටිකක් එහෙම මට තදින්ම කා වැදුණු මම අගේපු චරිතයක්. ඉතින් ඒ කියන්නේ මම දැඩිම දැඩි ශරංකාමීක් හැබැයි වගේම ඉතාම ආදරණීය මිනිසෙක්. බොහෝ විරුද්ධ මතධරණ අය තුල පවා මේ යම් විශ්වාසයක් දිනාගෙන ඉන්න පුළුවන් තරමේ පෞරුෂයක් තිබුණ චරිතයක්. එතෙන් දැන් හැම කෙනෙක්ගෙම තියෙනනේ මේ මේ දේශපාලන මත මතාන්තරේ වතින අතරේ මේ මේ සමාජීය ජීවිතයේදී සමාජීය පැවැත්මේදී පෞලක ගෙදරක සමාජයක විශ්වවිද්‍යාලයකින් දැද්දි තියෙනනේ මේ මේ ධනාත්ම සහ ඍණාත්මක ලක්ෂණ තියෙනනේ. ඉතින් ඔහුට මේ මේ විශේෂ පුහුණු කරපු තත්ත්වයක් තියෙනවා. මේ හැම කෙනෙක්ගෙම මේ මේ හොඳ පැත්තත් එක්ක ගනුදෙනු කරන්න සහ මේ මේ නරක පැත්තෙන් බාධා තමුන්ට ඇති නොකරගෙන ඉන්න. ඉතින් ඒ ඒ ඒක ඉබේම වර්ධනය වෙනවා. ඉතින් අපි කෙලින්ම අර හැප්පෙන්නේ ඉස්සෙල්ලම අප්සෙට් පැත්තත් එක්කනේ. එතකොට අර හොඳ පැත්තත් එක්ක ගණිතු ගන්න තියෙන අවස්ථාව අපිට නැතිලා යනවා. ඉතින් ඒ වගේ මම ලොකු ගුණාංග ප්‍රමාණයක් තුන. ඉතින් ඒක ඔහුත් අත්පත් කරගත්ත යම්කිසි මේ ජීවිත දේශපාලන ජීවිතයත් එක්ක ගිය ගමනත් එක්ක ඔහුගේ පුද්ගලික දේකුත් එතන තියෙනවා මුළුමනින්ම. ඒ ඔක්කොගේම සංකලනයක්නේ. ඔව්. ඉතින් ඒ යුගය ඊට පස්සේ දැන් මම දන්නවා මේ 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 මමකට කලින් කිව්වා බන්දුල දිසානායක වගේ සහෝදරයෙක් කියන්නේ. ඉතින් ඒ වගේ සහෝදරෙක් මොකද සහෝදර විශාල ප්‍රමාණයක් මම හදවතට දැනෙච්ච සහෝදර විශාල ප්‍රමාණයක් ඉඳද්දි ඉතින් අර ඒ සමහර සහෝදරුන්ගේ සමීපකම ටිකක් තදින් දැනෙච්ච අවස්ථා තිබුණා. ඊට පස්සේ දැන් දේශපාලනයේ යම්කිසි වෙනස් අදියරකට එද්දි දැන් විශේෂයෙන් 89 මර්ධනයෙන් පස්සේ නැවත පක්ෂයේ ගොඩනැගීමේ කටයුත්ත 92 93 94 ඒ කාලේ ඊට පස්සේ 94 පක්ෂය වෘත දේශපාලනට ගෙනාපු ඒ ගෙනාපු වෙලාවල් වල ගමන් සගේකට වඩා මේ ඊට වඩා සාමූහික දේශපාලන කියවීමක් ඒක මේ දේශපාලන කියවීමක් එසේ විය යුතුයි කියන පදනම නෙවෙයි අධ්‍යක්ෂකම ඇතුළු මේක එසේ වර්ධනය වෙච්ච එකක් තියෙන. දැන් අද වෙනකොටත් එහෙම තමයි යමින් ඉන්නේ. ඒ කියන්නේ ඉන්න සහෝදරු සහෝදරියන් එක්ක ඒ පළල් බැඳීමක් එක්ක තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. නිසා මම හිතනවා මේ මේ ගමන් සගේකට වඩා අද වෙනකොට නම් ගමන් සගියෝ විශාල ප්‍රමාණයක් එක්ක තමයි ගමන් කරමින් ඉන්නේ. ග්‍රීස් ගහේ අජිත් කුමාරසිරිගේ. ඔව් දැන් මේක ඇත්තරම ගත්තොත් මම දැන් මේ මේ ගීතය අහන්න පටන් ගත්තේ ටිකක් පස්සේ. ඒ කියන්නේ මේ මේ ඒ ගීතේ නිර්මාණය කරපු කාලේ නෙමෙයි මම ඇහුවේ ඇත්තටම. ඒකත් මේ මේ අපි ඔය විවිධ ගීත වැඩසටහන් ගීතේ සම්බන්ධ අපේ කලා සංගමයේ කරගත්තු සාකච්ඡා සංවාද ඇතුලේ අපේ ඔය මේ මේ පුබුදු සහෝදරලා රේ මේ කරගත්තු සාකච්ඡා ඇතුලේ මේ 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 නිකන් විමසුම් සහගත වෙද්දී හම්බෙච්ච ගීතයක්. දැන් මේ 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 විරෝධාකල්ප වගේ නිකන් විකල්ප ධාරාවක් වගේ නියෝජනය කරලා මම කියන එහෙම ලේබල් කරන්න මම කැමති නෑ. නමුත් එක්තරා ආකාරයකට එහෙම කියවෙන එහෙම ගීතයක්. ඒතර මේ ගීතය ඇතුලේ මට ඒක අහපු ගමන්ම මට ඒකේ විශේෂ මතකයක් දැන් ඔබ අහද්දි මට ගීත මතක් කරන්න කියලා මට ඒක මතක් වුණේ ඔය අවස්ථාවත් එක්ක අපි මේ ගීත ගැන සාකච්ඡා කරද්දි මම කිව්වේ ඒ ගීතය නිර්මාණය වෙච්ච කාලේ නෙවෙයි ඊට පසු කාලෙක. ගොඩක් පරණ ගීතයක් නෝනට මේ 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 ඒ නිර්මාණය වෙච්ච කාලේ නෙවෙයි. ඔව්. මෑතකදී. ඉතින් ඒකේ අර ගුරුසු කටහඬකින් බොහොම කටෝර හඬකින් ඒ කියන ඒ ගායන ගීතයයි අර
ගිටාර් එකක් වගේ එකක් විතරක් පාවිච්චි කරමු. ඉතාලි අඩු සංගීත සංයෝජනයකින් ඒ හඬ විතරක් වැඩිපුර ඉස්මතු වෙන විදිහට ඒ කියන ඒ ගීතයේ ස්වරූපයයි සහ විශේෂයෙන් අනිත් පැත්තේ ඒක එහෙම කියන්න බලපාපු දෙයක් මම හිතන රොක් සංගීතය අර එහෙම බලපෑමක් මෙතන අනිවාර්යෙන් ඇති. දැන් අර මේ ඇමරිකාවේ අර කළු ජාතිකයන් ගෙනිලා අර කෝපි වතුවල නේද බලෙන් වැඩ ගනිද්දී ඔවුන් තුළ මතුවෙච්ච ඒ ජනගී සම්ප්‍රදායන්ගෙන් ආපු ඒ අර ඔවුන්ගේ කටුක කටෝර බව ඒ සංගීතය ඇතුළේ තියෙන. ඒතර ඒක එක්තරා ජීවන යථාර්ථයක්. ඉතින් ඒක මෙතනදී පාවිච්චි වෙලා තියෙනවා. එතකොට ඒ එක නිසා තමයි මේකට මේ මේ ඒ කැමැත්ත ඇලුම් කිරීම ආවේ වෙනස්. දැන් සාම්ප්‍රදායික සුන්දර කියන මේ 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 හැඟීමක් නොදැනෙන්න පුළුවන්. නමුත් මට ඒකේ සුන්දරත්වයක් පේනවා, සුන්දරත්වයක් දැනුණා. ඒක තමයි ඒ හඬ එහෙම පාවිච්චි කරමින් ඒගත්තු උත්සාහයයි. අනිත් එක ඒ කතා කරපු දේ. ඉතින් මේ 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 නව ලිබරල් මේ වර්තමාන ආර්ථික සමාජීය තත්ත්වය ඇතුලේ මේ තරුණියක් මුණ දෙන අත්දැකීම එක පදනම් වෙලා මේ කොළඹ ආවෙන් පස්සේ මේ නාගරික ලෝකයේ මුණ දෙන ඒ අත්දැකීම. ඒතර ඒක අපට දකින්න ඔව් ඔව් ඒකේ අර මම විශේෂයෙන් මේකට මේ මේ ආසක්ත වෙන්න තව ප්‍රධානම හේතුවක් වුණා. මම හිතන්නේ ඒක තමයි මේකේ ප්‍රබලම හේතුව. මේකේ සංගීතයේ යටින් දිවෙනවා වෙන සංගීත ඛණ්ඩය. මම හිතන්නේ මේ 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 නන්දමාලි නන්දමාලිගේ අර ඔබයි සමේ සඳ කිරණ ගීතේ ඒක තමයි යටින් යන්නේ නිතරම. මේ ඒක දිගටම යනවා. ඒක යනවා. එතකොට ඒක ඒකත් එක්ක දැන් මේක ගැන අපි මේ 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 කතා කරද්දී ඒක එනවා මේ මේ දැන් ඒ කාලේ යුගයේ විශේෂයෙන් එක යුගයක දැන් ප්‍රේමය ගැන තියෙනවනේ මේ 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 ඔබයි රම්ය සඳ කිරණ ගණ අන්ධකාරයේ උත්කෘෂ්ට හැඟීමක්. නමුත් දැන් ඒක යථාර්ථයේ යථාර්ථයේ ඒක දැන් අද වෙනකොට ඒකෙම එදත් තිබුණාද කියන එක සම්බන්ධ විවාදයක් තියෙනවා. මම මේ මේ ගීතය විවේචනය කරලා කරන්නේ මම කියන්නේ එදා හරි ජනප්‍රිය ගීතයක් අපිත් හරි අලුම් කරපු ආදරය කරපු රස විඳපු ගීතයක්. ඉතින් ඒ නිසා දැන් ඔය මියුසික් එකේ මතක් වෙද්දි මේ ඒක මතක් වෙනවනේ. ඉතින් කියන්න හදන දෙත් මතක් වෙනවනේ. ඒ නිසා දැන් එහෙම ඒවා දැන් අද එදා තිබුණෙත් නෑ තමයි. නමුත් ඒක දැන් අද වෙනකොට මේ 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 සියලුම දේවල් විකිනන විකුණන තත්ත්වයක් ඇතුළත් දැන් මේ මේ අජිත් කුමාර සිරිත් කියන්නේ මේ ඔක්කොම විකුණන්න කියලා නේද? අර විකුණන්න මේකත් විකුණන්න මට ආදරය දෙන්න කියලා නේ. ඉතින් අජිත් කුමාර සිරිත් අන්තිමට කියන එක කෙරෙනවද කියන ප්‍රශ්නේත් තියෙනවා. ඔක්කොම විකුණන පස්සේ ආදරය විතරක් ඉතුරු වෙයිද කියලා. ඒක වෙන කතාවක්. නමුත් මේ 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 යථාර්ථයක් මේ 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 අපි මොන දෙන නග්න යථාර්ථයක් තියෙන එක කන්ට්‍රාස්ට්යක් එක්ක තමයි මේක දෙන්නේ. අර එදා මේ 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 ප්‍රේමය නම් මෙන්න මෙසේ විය යුතුයි, සැබෑ ආදරය නම් මෙන්න මෙසේ විය යුතුයි කියලා දහේ ගත්තු ඒ ඒ ලයින් එකයි ඒ ලයින් එකයි දැන් මේ මූණ දීලා තියෙන ඇත්ත කටුක තිත්ත යථාර්ථයයි අතර ඒ කන්ට්‍රාස්ට් එකත් මේක ඇතුලේ මතු කරන නිසා ඒක හරි විශේෂ ගීතයක් ලෙස මගේ මේ 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 මතකේ රැඳුණා. අක්ෂ දේශපාලනය ගැන කතා කරත් මේ වාම දේශපාලනය ගැන කතා කරද්දී ජනතා විමුක්ති පෙරමුණෙන් විමුක්තව මේ මොහොතේ සමාජවාදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කළත් අපි මේ බහුලව දැකලා තියෙන දෙයක් මම ඊළඟ ගීතයට එන කලින් අපි දැන් මම දැන් මේ දේශපාලන කාරණා කතා බහ කරනවා නෙමෙයි සමහර තැන්වලට මේ ප්‍රවිෂ්ඨ වෙන්න ඒ දේවල් පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. ඔව් සුළුෙන් කර කතා කරගන්න වෙයි කියලා මම හිතනවා. මේ කාන්තා නියෝජනය හරි අඩුයි කැන්ඩිඩේට්ලා විදිහට. එහෙම නැත්නම් අපේක්ෂකයෝ විදිහට කාන්තාවන් ඉදිරිපත් වෙන අවස්ථාවක් දැකලා තියෙනවා. ඒ වුණාට දේශපාලන මණ්ඩල සභිකයන් විදිහට හෝ දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ නියෝජනය වෙන චරිත විදිහට කාන්තා නියෝජනයේ ඔබ සමාජිකත්වයේ දරපු ජනතා විමුක්ති පෙරමුණේ නැහැ. මේ මොහොතේ ඔබ නියෝජනය වෙන රටගම සමාජවාදී පක්ෂයට වන්නේ නැහැ. ඇයි? ගැමුණු දැන් මෙහෙම මේ මේ දැන් ලංකාවේ අපි සමාජ විශ්ලේෂණයක් කරොත් සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක් කරොත් අපිට මේක පේනවා මේ මෙහෙම කාරණයක්. ඒක දැන් දැන් යුරෝපයේ හරි බටහිර සමාජය ගත්තත් ප්‍රතිශතාත්මකව පිරිමි තමයි දේශපාලන පක්ෂවල දේශපාලන ක්‍රියාකාරීත්වය ඉන්නේ. නමුත් බලවත් දේශපාලන නායිකාවන් ගැනත් අපි අහලා තියෙනවා. ඒක ව්‍යතිරේකයක් විශේෂයක් ලෙස තියෙන මිසක පොදුවේ දැන් මේ මේ කලාපයට එද්දී විශේෂයෙන්
ආසියාතික අප්‍රිකානු කලාපයටදී නැත්නම් ලතින් ඇමරිකානු වගේ කලාපවලට යද්දී සාපේක්ෂව ප්‍රතිශතාත්මක වැඩි. ඒ නිසා ඔබ කියන එකේ ඒ ඒ ලක්ෂණ ලෝකදේශපාලනයේ අඩුවේ නේද? ලෝකදේශපාලනයේ අඩුවේ. ඒ නිසා මේකේ පරාවර්තනය ඒ පරාවර්තනය අපේ දේශපාලන ව්‍යාපාරවල මේක තියෙනවා. දැන් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේ දේශපාලන පක්ෂ ඒ වගේම දැන් ඒවැ සාපේක්ෂව ඒවට දේශපාලනට ප්‍රවේශ වෙන පෞල් සම්බන්ධතා රෝමගෙන අපිට අදහසක් තියෙනවා മന്ത്രിවරු කොහොමද පතේරිපත් වෙන්නේ රෙමේ කියලා. ඒ නිසා එහෙම කාන්තා නියෝජන ප්‍රමාණයක් තියෙනවා අපි දැන් ඔය සිරිම බණ්ඩාරනායක මහත්මිය රෙමේ ප්‍රවේශ වුණත් අපි දැක්කේ එහෙමයි. චන්ද්‍රිකා බණ්ඩාර මහත්මියගේ තත්ත්වයට ටිකක් වෙනස්. නමුත් කොහොම හරි ඒවා විශේෂයන් පොදුවේ ගත්තාම අඩුයි. ඉතින් ඒකට බලපාපු එක බලපාන එක ප්‍රධාන කාරණයක් තමයි ලංකාවේ තියෙන මේ සමාජ පසුගාමීත්වය. එතකොට දැන් ලෝකෙත් මේක තියෙනවා කිව්වොත් දැන් ලංකාව තරම්ම නැහැ. ඒකට බලපාන හේතුව දැන් මේ අපේ සමාජ පසුගාමීත්වය කියලා මම අර කලින් වැඩසටහනේදී පැහැදිලි කරා වගේ මේ ඒ ආර්ථික වශයෙන් ඇතිවෙච්ච පසුගාමීත්වය එක්ක මේ කාන්තාවගේ දැන් දේශපාලන පැත්තක තියෙනකෝ දැන් ආර්ථික ක්‍රියාකාරීත්වය ගත්තත් දැන් තමයි මෑතකදී තමයි අය ක්‍රමානුකූලව මේ ආර්ථික ක්‍රියාකාරීත්වයට එමින් ඉන්නේ දායක වෙන්නේ. නැත්තම් කලින් ගෘහණිය එතකොට මව බිරිඳ ලෙස ඇගේ කටයුතු එතකොට එහෙම නොවුණා වුණත් පවුලේ මේ සහෝදරයන්ට පැවරිච්ච කටයුතු තිබුණා පිරිමි අයට වඩා වෙනස් ලෙස. ඉතින් මේ වගේ තත්ත්වයක් තුන මේ ඔක්කොම ලංකාවේ සමාජ පසුගාමීත්වයත් එක්ක සම්බන්ධයි. ඒ නිසාම මේ දැන් අපි සමානාත්මතාවය දැන් කාන්තා දැන් සමානාත්මතාවය කියලා කියන්නේ මේ කාන්තාවන් පිරිමි කරන දේවල් කරනවා කියන එක නෙවෙයිනේ. අයිතීන් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රීය පැත්තෙන් මේ සමානාත්මතාව තහවුරු කරන එක. ඉතින් ඒක මම හිතනවා දැන් අපිට දැන් අපි ලංකාව ධාරණ කරද්දී ලංකාවේදී ඒක තව ලොකු අරගලයක මේ ලොකු සටනක ප්‍රතිපාක් ලෙස අපි අත් කරගන්න තියෙන දෙයක්. ඉතින් ඒ සමාජයේ තියෙන ආර්ථික පසුගාමීත්වය ඒක විශ්ින් ඇති කරලා තියෙන සමාජය තුළ ඇති කරලා තියෙන ඒ පසුගාමී ලක්ෂණය යම්කිසි ආකාරයක මේ කාන්තාව මත පතිත කරපු තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ නිසා අය දැන් දේශපාලනය ගත්තාම ඒක පිරිමි විෂයක්සේ තමයි ගොඩක් වෙලාවට සාකච්ඡාවට එන්නේ. ඒක පිරිමි විෂය කාන්තාවට මේ දේශපාලනය එතරම් අදාළ ඇයට තියෙන්නේ මේ ගෘහීය කටයුතු අර මේ කරන වගේ චින්තනයක් තමයි තිබුණේ. මේකේ තියෙන ඛේදවාචකය තමයි එක්තරා ආකාරයකට මේ කාන්තාව පවා සැලකිතු පමණකින් මේ මතවාදයට ගොදුරුලා තින මේ දෘෂ්ටිවාද කියනවා එහෙමනේ. දෘෂ්ටිවාද කියනවා තහවුරුණෙන් පස්සේ ඒක මේ කාන්තාවම පෙළන දෘෂ්ටි මේ පීඩාවට ඇයිගේම මේ චින්තනය බලපාන නිසා ආච්චිලා අම්මලා නේද ගෑන ළමයින්ට දෙන උපදේශ සරම ඔක්කොම ගත්තාම මේ පුරුෂ මූලික චින්තනය තමයි අන්තිමට ඒගොල්ලෝ හරහා එන්නේ. ඉතින් ඒකේ පරාවර්තනය සමාජයේ තියෙනවා. ඉතින් සමාජයේ තියෙන එක තමයි පක්ෂවලට ඒකේ අදාළ වෙන්නේ. එහෙම නැතු මේ දැන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කාන්තා සහෝදරියන්ට මේ අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් සමාජය තුළ පක්ෂයට සම්බන්ධ වෙන පිරිස් වැඩ කරන කාන්තා වෙන්න පුළුවන්, වෙනත් ගොවි ක්ෂේත්‍රවල ඉන්න අය වෙන්න පුළුවන්, කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ඉන්න අය වෙන්න පුළුවන්. සම්බන්ධ වීමේදී අර සමාජය තුළ තියෙන පොදු කාන්තාව දේශපාලන සම්බන්ධ වීමට තියෙන ඒ පසුගාමි ස්වභාවය පක්ෂයට සහෝදරියන් එකතු වීමට බලපානවා. ඉතින් අපි වෙනකොට දැන් නිදහස් උත්සාහ කාන්තා ව්‍යාපාරය වගේ කරා අපි මේ தත්ත්වය පරාජය කරන්න අපි ලොකු මැදිහත්වීමක් කරමින් ඉන්නවා. කුමාර සහෝදරයා විශ්වාස කරන විදිහට මේක මම හිතන්නේ මේක අදහසක් විදිහට සමාජගත වෙන එක ඉතා හොඳයි. ඔබ වෙනි පුද්ගලිකෙනුත් මේ කාන්තාවට නිසි තැනද සම තැනද ඔබේ අදහස? මෙහෙමයි මේ ගැන සංවාදයක් තියෙනවා. ඒකට විවිධ මේ අර්ථකථනක් තියෙනවා නේ ගමන. ඒනොට දැන් මම හිතන්නේ දැන් කාන්තාවට සමානාත්මතාවය තියෙන්න ඕනේ. ඒකම ඉස්සෙල්ලත් කිව්වේ සමානාත්මතාවය. දැන් නිසිතන කිව්ව ගමන් නිසිතන මේ නිසිතන කියන්නේ කාට අනුවද නේද? කවුද මේ නිසිතන තීරණය කරන්නේ නේද? ඉතින් ඒ නිසා සමානාත්මතාවය කියන්නේ මේ කියන්නේ මේ අනන්‍යතාවයන් පිසදාහරිනවා කියන එක නෙමෙයිනේ. දැන් ඕකනේ ජාතික ප්‍රශ්නෙදිත් එන්නේ. දැන් තමිල මුස්ලිම් සිංහල කියලා ගත්තාම මේ නැත්තම් තව වෙනත් ජන කොටස් ගත්තොත් ජාතික ජන කොටස් ගත්තාම මේ අනන්‍යතාවයෙන් පිසදන්නම කියලා එකක් නැහැ නේ මේ සමානාත්මතාවයේ. දෙමළ අය ඔක්කොම සිංහල කතා කරන්න ඕන නැත්නම් සිංහල අය ඔක්කොම දෙමළ කතාන ඔක්කොමලා මේ සිංහල දෙමළ මුස්ලිම් නැතුව වෙන මොකක් හරි එකක් වෙනවා කියලා. එහෙම නැහැ. මේ භාෂාවන් තියෙ මේ භාෂාවල තියෙන අනාගතය සඳහා යන සාහිත්‍යාංග තියෙයි, ඒවැ තියෙන විචිතුරුකම තියෙයි, ඒවැ සුන්දරත්වය තියෙයි, ඒ භාෂා මිනිස්සු කතා කරයි. හැබැයි
ප්‍රජාතන්ත්‍රීය පදනමෙන් උන්ට සමානාත්මතා අයිතිය තියෙනවා නේද ප්‍රජාතන්ත්‍රවාදී පදනමෙන් තියෙන්න ඕන එවුන්ගේ භාෂාව නිසා හෝ උන්ගේ කුලය නිසා හෝ උන්ගේ ජාතිකාරණිතාව නිසා හෝ උන්ට කිසිදු ආකාරයක ආර්ථික හෝ වෙන කිසිම තැනක අධ්‍යාපනයේ සෞඛ්‍ය කිසිම තැනක වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ ඒ වගේම තමයි කාන්තාව ගත්තාම කාන්තාව සමානාත්මතාවය කියන්නේ මේ කාන්තාව පිරිමිගුසේ වැඩ කළ යුතු නැහැ එහෙම නෙමෙයි මේ කියන්නේ ඒක ඒක වැරදි ප්‍රවේශය කාන්තාව කාන්තාවක් පිරිමියෙකුට වඩා වෙනස් ලෙස සැලකන්න බෑ වැටුප්පලදී සමාන වැටුප් දෙන්න ඕනේ. අපේ රටේ තාමත් වැටුප් පරතරයක් තියෙනවා කාන්තාවට. ලොකුම තියෙනවා. ඊට අමතරව කාන්තා පීඩනය ප්‍රකාශයටපත් වෙන නිවසේ කුටුම්බයේ සිට පාසලේ සිට වැඩ කරන ආයතනවල සිට නිදහස් වෙළඳ කලාපයේද සමාජයේද මේ හැමතැනකම තව බරපතල ලෙස තියෙනවා. ඒක ලොකු විස්තර අපි අහනවා නිතර පත්තරවල කියවනවා. ඒ නිසා සමානාත්මතාවය කියන්නේ අය සාමාන්‍ය පුරවැසියෙකු ලෙස අනිත් සෑම සීලු කෙනෙක්ගේම අයිතිවාසිකම් සහිතව මානවකම් සහිතව කටයුතු කරන්න රායකට යන්නේ නොන වෙලාව ගමන් බිමන් යන්නේ ඇයිගේ ලිංගිකානන්තාවය ඇයට බාධාවක් නොවිය යුතුයි. නමුත් මේකේ වල එක කාරණයක් කියන දෙන්නේ සම්පූර්ණ කරන්න දේශපාලන කාරණයක් කියන්නේ නැහොත් මේ ඔක්කොම කාන්තාවයි පිරිමියයි ඔක්කොම එකතු වෙලා ලබන්න ඕන විමුක්තියක් ඇතුළේ තමයි තියෙන්නේ. කාන්තාවට තනියම මේක කරගන්න බෑ. මේක කාන්තාව පිරිමි එකතු වෙච්ච මේ වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධතාවයකින් තමයි මේක ජයග්‍රහණය කරන්න තියෙන්නේ. සොඳුරිය කාලයක තරම් නපුරුද. ඉතින් මේක මම හිතන්නේ මම කැමතිම ගීත අතරින් එකක්. එතකොට දැන් මේක කැමැත්ත එන්නේ දැන් මේකේ මතකේ යනවා මේ මේ ටිකක් මෑත අතීතයේ ටිකක් පැරණි يعني පැරණි සින්දුවක් නේ නොත් පැරණි සින්දුවා. නමුත් අතීතයේ සිද්ධි මේ වර්තමානයේ සින්දුත් එක්කත් ගැටගහන්න පුළුවන්. ඉතින් මේකේ ඇත්තටම දැන් අර දැන් මූලිකවම දැන් මේ මම හිතන්නේ කේමදාස මහත්මයාගේ සංගීතය සමන්තේරත් තමයි ලිව්වේ. එතකොට දැන් මේකේ කේමදාස මාස්ටර්ගේ සංගීතයේ එක පැත්තකින් විවිධත්වයන් ගොඩාක් තියෙනවා වගේම යම් අනන්‍යතාවයන් ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් මේකේ කියවෙන කරුණු මේකේ ගේන මේ සංවාදය ඇත්තටම දැන් මේක මගේ මතකේ රැඳෙන්නයි මේක මේ හදවතට දැනෙන්නයි බලපාපු ප්‍රධානම හේතුව දැන් එතෙක් අපි අර අහලා පුරුදු ගීත ටිකක් තිබුණා මේ විෂය කතා කරපු ඒ කියන්නේ මේ ඔයා දැන් වෙනස් වෙලා මම මේ සින්දුවල නම් කියන්නේ නැතුව මේ කියන්නේ ඔබ දැන් වෙනස් වෙලා ඉස්සර වගේ නෙවෙයි දැන් ඉස්සර හිටපු ඔයා නෙවෙයි දැන් ඉන්නේ අර මේ කියලා. නෝ මෙතන මේ සමන්ත හිරත් එක කියන්නේ මේ කාලය කොයිතරම් නපුරුද? කාලය කොයිතරම් නපුරුද? බෙදා හදාගත් දුකවත් නෑ දැන්. ඔව්. ආ බෙදා හදාගත් දුක ඒ දුක කොච්චර මිහිරිද? නමුත් ඒකවත් අද නෑ. ඒකට ඒ කතාව ගත්තාම මේක එක්තරා ආකාරයක පවුලක එහෙම නැත්නම් ආදරයෙන් බැඳුණු යම්කිසි ඒකකයක නැත්නම් ආදරයෙන් බැඳුණු දෙදෙනෙකුගේ පොදු අත්දැකීමක ස්වරූපයක් මේකේ තියෙනවා. ඒ නිසා ඒක කියපු ගමන් මේකේ ඒක මේ අපේ අත්දැකීමකට නේද මේ ආමන්ත්‍රණය කරන්නේ වගේ හැඟීමක් ඒක තුළ සාකච්ඡාන විශේෂයෙන් දැන් අපි දැන් ගොඩක් වෙලාවට විවිධ හේතු තියෙනවා දැන් සංස්කෘතික හේතු වෙන්න පුළුවන් අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ආගම්වාදී ජාතිකවාදී ජාතිවාදී හේතු වෙන්න පුළුවන් පන්ති ප්‍රශ්න ආර්ථික වෙනස්කම් නිසා වෙන්න පුළුවන් සමහරට ලංකාවේ තියෙන අර පසුගාමි අපේ තියෙන සමහර පසුගාමි කුල සාධක වගේ දේවල් නිසා වෙන්න පුළුවන් මේවා නිසා මේ අපි මේවා බලපානවා මිනිසුන් තිරිස එකතු වෙන්න මුහු වෙන්න ආදරය කරන්න මේවා බලපාන එක පැත්ත ඊට පස්සේ මොනවා හරි වෙලා මේ එකතු වෙන අයගේ අවසානයේ විවිධ හේතු නිසා ඒ සම්බන්ධයේ බැඳීම ඒ මිනිස් සම්බන්ධතාවය දුර්වල වෙනවා සමහර ආර්ථික සාධක නිසා වෙන්න පුළුවන් බොහෝ අපි දැකලා තියෙන උදාහරණ ඒ වගේම සමහර සංස්කෘතික සාධක නිසා වෙන්න පුළුවන් ඒ වගේම වෙනත් විවිධාකාර මේ වෙළඳපොළ කරණයෙන් එන විවිධාකාර බලපෑම් වලට ගොදුරු වීම නිසා වෙන්න පුළුවන් නැත්තම් තවත් මේ සම්බන්ධයේ තියෙන මොකක් හරි මේ තියෙන දුර්වලකමක් හරි එක පවත් ගන්න බැරි කම නිසා වෙනත් සම්බන්ධතා නිසා වෙන්නත් පුළුවන්. නමුත් මොක වුණත් අවසානයේදී දැන් මේක මේ විවිධ හේතු නිසා බිඳ වැටෙන මේ සම්බන්ධය ඒකට ඇත්තටම ගත්තාම මේකේ තියෙන්නේ මේ බහුතරයක් ගත්තාම සමාජීය හේතු. මම කියන්නේ නැහැ පුද්ගලයන්ට ඒකේ වගකීමක් නැහැ කියලා. පුද්ගලයන්ට වගකීමක් තියෙනවා. නමුත් බරපතල ලෙසම තියෙන්නේ
සාමාජීය සාධක. එතකොට දැන් අර ප්‍රේම කරන ආදරය කරන එකට නිදහස්ව හිටපු කාලේ ඒ කාලේ මේක හරි නිදහස්නේ මේකට ආර්ථික බැඳීම් නැහැ සල්ලි හොයන්න නැහැ ළමයි බලන්න නැහැ නේද රෙදි වනන්න නැහැ රෙදි එකතු කරන්න නැහැ නේද උයන්න නැහැ පොල් ගන්න නැහැ හරිද ඉතින් ඔය වගේ මුකුත් නැති කාලෙක මේ බොහොම සුන්දරයිනේ මේක එතකොට මේකට මේ ආදරය කරන්නනේ විතරනේ තියෙන්නේ ඉතින් ඒ මතකයන් අවසරයක් දැන් මේ ඇයි මේ දැන් නැත්තේ කියන එකට මේ කිනිකාට චෝදනා කරගන්නව වෙනුවට ඔයාගේ වැරදි මගේ වැරදි කියලා කියනට වඩා මේ මෙතනදී මේ කාලය කොයිතරම් නපුරුද? ඒතර කාලය කොයිතරම් නපුරුද කියද්දී කාලය තුළ මොකද සිද්ධ වුනේ? කාලය තුළ මොකද සිද්ධ වෙච්ච ආර්ථික කඩාවැටීම්ද වෙනත් සංස්කෘතික හේතුද මේ ඔක්කොම මේක ඇතුලේ තියෙන නිසා ඒ ගීතයෙන් පෙන්වන මානය මම හිතනවා මේ 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 ආදරය බිඳවැටීම් ඇතුලේ අපේ පොදුවේ විවිධ අත්දැකීම් ඒකට විවිධ අයගේ විවිධ අත්දැකීම් වලට මේක පොදුකම මේක තුළ මතු කරනවා කියලා මට හිතෙනවා. මතකපදවල අවසන් මතකපදයට අපි අවිල්ලා ඉන්නේ සති දෙකක් අපි මතකපද 10ක් ගැන කතා බහ කරා. මම හිතන්නේ මේ කතා බහ ඇතුලේ ඔබේ ජීවිතත් එක්ක ගැට ගහ ගන්න පුළුවන් බොහෝ කතා දෙයක් නැති බොහෝ අතීතයන් එක්ක ඔබට සමුපාත වෙන්න පුළුවන්කමක් තියෙන්නේ නැති චරිතයක් විදිහට දේශපාලන චරිතයක් විදිහට කුමා සහෝදරයව අඳුරගෙන හිටියත් හැබැයි මේ පෞද්ගලික ජීවිතය කියන ඒ කෑල්ල ඇතුලේ පාර්ටිෂන් එක ඇතුලේ ජීවිතයේ දේවල් දරා ගැනීම බෙදා ගැනීම මේ දේවල් කොහොමද සිද්ධ වුනේ මේ ගී පදත් එක්ක කොහොමද ජීවිත මතකයන් ගැට ගැහුනේ කියන එක ගැන එහෙම පොඩි අවබෝධයක් අදහසක් මම හිතනවා මේක බලන හරයට ගන්න පුළුවන්කමක් තියෙයි මේ හැමදාම කිනෝගේ අර ගෙදර ගෙනියන්න මොන හරි තියෙයි කියන විශ්වාසය මට තියෙනවා හැබැයි මේ මෙතන මේ සංවාදය ඇතුලේ මම පුළුවන් තරම් පරිස්සම් වුණා මේ බහුලව ඔබෙන් අහන මේ දේශපාලනික ප්‍රශ්න දේශපාලනික කතා ඔව් නොවසා ඉන්න මොකද හේතුවම තමයි ඔබත් එක්ක කතා කරද්දි මේ දේශපාලනය ගැන කතා නොකර ඉන්න බෑ නමුත් මේක අවම කරගන්න මේක අල්ප වශයෙන් මේ දේවල් බෙදා හදාගන්න ඒ නැති වුණත් සමහර දේවල් මේක අහලා දැනගන්න ඕනේ වගේ අවස්ථා තියෙනවා මොකද ඔබ ගැන සමාජය ඇතුලේ තියෙන කතාව ඔබව වීරත්වයට නගන මේ තරුණ පරම්පරාවේ මේ තරුණයන්ගේ තියෙන අදහස මේ දැනගත්තනම් හොඳයි කියලා මට හිතුණා. හැබැයි ඒත් මම ආයි පොඩ්ඩක් අඩියක් පස්සට ගත්තා. නෑ ඕන්නෑ. මේ එක ජීවිතය ගැනම කතා බහ කරමු. ඒ වගේ හේ හරි කතා කරපු එකක් හොයාගෙන බලා ගන්න හරි අහගන්න හරි පුළුවන්කමක් තියෙයි. මේ මේක ඇතුලේ ඒකට තියෙන ඉඩ අඩු කරලා මේ ජීවිත මතකම අපි හොයාගෙන යන් කියලා. අවසන් මතක පදේ තියෙන්නේ සති දෙකක්. අපි මේ එක වැඩසටහනක් විදිහට මේක පටිගත කරාට දැන් මේ සති දෙකක් මේක විකාශය වෙනවා මම හිතන්නේ මේ දැන් අපිට තියෙන අවසාන විකාශ කාලය ඊළඟ මතක පදයට එන්න කලින් කුමාර සහෝදරයගෙන් මම අහන්න කැමති ජීවිතේ බොහෝ අත්දැකීම් වලට ඔබ මුහුණ දුන්නා බොහෝ අරගල වලට ඔබ මුහුණ දුන්නා මෙහෙම භෞතිකව ඔබ දකිද්දි මේ පරිජව සම්පන්න හරි ක්‍රියාශීලී පුද්ගලෙක් විදිහට තමයි මෙහෙම මේ ඔබ මේ අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. හොඳ ලොකු මොරාල් එකක් තියෙනවා කියලා ඕන කෙනෙක්ට ඔබ දැන් මම හිතන්නේ දැක්කම හිතෙනවා මම මේ වෙන මුරුංගාත්තක තියෙන එකක් නෙමෙයි මේක. මේක පෞද්ගලිකව මම මේ භුක්ති විඳින එක ඔබ මේ මෙහෙම ඉස්සරහ තියාගෙන ඔබ විමුකෝ මෙහෙම ඉන්න වෙලාවේ. මේ ගෙවාගෙන ආපු ජීවිත කාලේ අපි දන්නේ නැහැ තව ගෙවන්න අපර කොච්චර තියෙනවද කියලා. ඊළඟ නිමේෂයේද ඊළඟ තප්පරයේද ඊළඟ මොහොතද පැයද විනාඩියේද දවසද සතියේද කියන එක අපි දන්නේ නැහැ අපිට එහෙම පූර්ව නිගමන වලට එන්න බෑ ජීවිතය ගැන හැබැයි ජීවිතේ ගැන අපි කතා බහ කරද්දී ජීවිතය ගැන අපි විශ්වාස කරද්දී මෙතුවක් ගෙවාගෙන ආපු ජීවිතය ඇතුලේ කුමාර සහෝදරයාට කවදාවත් අමතක කරන්න මතක නැති වෙන මතකය මොකක්ද අමතක නොවන සිදුවීම අමතක නොවන අවස්ථාව දැන් මේක ගැමුණු ටිකක් මම හිතන්නේ මේ ගැමුණු උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් අහුවනම් මම හිතන්නේ ඕක තමයි ඒ කියන්නේ අමතක නොවන සිදුවීම් නැත්නම් අවස්ථා මොන විදිහකටවත් අමතක කරන්න බැරි මතකයන් ගොඩක් තියෙනවා ගොඩක් තියෙනවා කටෝරයි දුක්ඛිතයි වේදනාකාරී
ඒතරේ සුන්දර අධ්‍යක්ෂකයෙක් තියෙනවා සුන්දර අධ්‍යක්ෂකයෙක් තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක දැන් වර්ගීකරණය කරගන්න තරම් එකක් තමයි මේ කෙටි කාලය තුළ කෝකද කියලා හිතාගන්න බැරි තරමේ මොකද මාතින් වැරදීමක් වෙන්න පුළුවන් එසින් මම හිතනවා වෙන අධ්‍යක්ෂකයෙක් ගොඩක් තියෙනවා එකක් මගේ ළමා කාලය එහෙම නැත්නම් මගේ නිවසේ රැඳෙමින් පාසල් ගිය ඒ ළමා මගේ සහෝදර සහෝදරයන් එක්ක රැඳෙමින් ගෙවිච්ච කාලයේ සිදුවීම් තියෙනවා ඊට පස්සේ මගේ පෞද්ගලික ජීවිතයට අදාළ සිදුවීම් තියෙනවා ඒ වගේම දේශපාලන ජීවිතයට අදාළ සිදුවීම් බොහොමයක් තියෙනවා ඉතින් මේ ඔක්කොම එක එක චැප්ටර්ස් වලින් එක එක අරන් කතා කරමු නේද මෙහෙමයි දැන් කුඩා කාලේ මගේ ඉතින් බොහොම කම්පනයක් මතක කරන්න බැරි වෙච්ච සිදුවීම් සිදුවීමක් හැටියට මම කුඩා කාලේ මතකේ මගේ ඔය රංජිදන්ට බාල මට වැඩි මහලු තව සහෝදරයෙක් හිටියා අපේ පවුලේ ජයන්ත් කුමාර් එතකොට ඔහු එයා වයස අවුරුදු 9ක් වෙනකොට මිය ගියේ හදිසි අනතුරකින් ඇත්තටම ගත්තොත් ලිඳකට වැටිලා ඒ කාලේ අපි ලිං වලින් නානවනේ ඉතින් මගේ සහෝදරයා මේ එයා තමයි පවුලේ ඒ කාලේ නඟකාර දරුවා කියන දේ අහන්න නැති දරුවා එයා කාටවත් එයාව නායට අහන්නේ කන්ට්‍රෝල් කරන්න බෑ එයාව කන්ට්‍රෝල් කරන්නම බෑ ඉතින් එතකොට මගේ නැගණිය ගොඩක් පුංචි මම ස්කූලේ මම හිතන්නේ පළවෙනි වසරේ වගේ ඉතින් එයා හතරවෙනි පන්ති හිටියේ ඉතින් ඒ කාලේ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ ඉතින් ඒක අපේ මට ඒ කාලේ ලොකු දරන්න අමාරු පසු කාලිකවත් ඒක මතක් වෙන ඊට පස්සේ ඒක නිසා අපේ පවුලේ විතර ආකාරයක මේ මහා කම්පනයක් වෙච්ච ඉතින් අපේ අම්මට එහෙම ගොඩක් ඒක ඉවස ගන්න බැරි වෙච්ච සිදුවීමක් වුණා ඉතින් ඒක මම හිතනවා ඒ කාලයක් නේ ඒක කාලයක් මේ ඒ කම්පණය ඒක ජීවිතේ තිබුණා ඉතින් ඉතින් ඒක ක්‍රමානුකූලව ඉතින් කාලය ගෑවෑමෙන් ඉතින් අපි මතකයෙන් ගියනවා නමුත් අර මේ වයස අවුරුදු 9ක් වගේ කාලෙකදී අපි එකට ඉන්න කාලේ සිද්ධ වෙච්ච දෙයක් නිසා ඒකේ බලපෑම ටිකක් අපි කාටත් අඩු වැඩි වශයෙන් තිබුණා. ඉතින් ඊට පස්සේ තියෙන අපේ මේ මගේ දැන් මගේ අපි ටිකක් වැඩි තරුණ වියට පස්සුනෙන් පස්සේ දේශපාලන ජීවිතය අවතීර්ණ වීම රෝමියත් එක්ක මතුවෙච්ච තත්ත්වයන් ඒකයි මගේ දැන් ගැමුණු කියද්දි දැන් මේක චැප්ටර්ස් වලට කඩන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තියෙන දේවල් තියෙනවා බොහොම බරපතල අවස්ථා තියෙනවා එහෙම බොහොම අමතක මොන විදිහටවත් අමතක වෙන්නේ නැති අවස්ථා තියෙනවා ඉතින් ජීවිතේ වෙරිච්ච අවස්ථා තියෙනවා ඉතින් ඒකේ මම නිකන් හුවා දැක්කොත් එහෙම දැන් අරනවාමයි කියලා තීරණය වුණ අවස්ථා තියෙනවා පැහැදිලිව ඇත්තම හැංගීම ඕක පෞද්ගලිකව අපි කාටවත් අත්විඳලා නැහැ නේ මම හිතන්නේ මෙතන ඉන්න මේ දර්ශන තලයේ ඉන්න කවුරුත් ඒ අත්දැකීම වල මූණ දීලා නැහැ ඔබ ඇරෙන්නේ. හා. ඉතින් මෙහෙමයි දැන් ඒ එක හැංගීමක් ඒක වචන වලට ගේන්නත් බැහැ කියන අමාරු අමාරු සංකීර්ණයි. සංකීර්ණයි. ඉතින් මම කියන්නේ නැහැ දැන් මෙහෙම කතාවක්. ඒ කියන්නේ දැන් ඒවා මේ අපි ලෑස්ති වෙලා හිටියේ. ඒ නිසා ඒවට මූණ දෙන්න අපි බොහොම හිටියා නිසා කිසිම හැඟීමක් දැනීමක් දැනුන්නේ නැහැ කියලා කියන්නේ ඒක මම හිතන්නේ බොරුවක් එහෙම වෙන්නේ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට එක වතාවක් තියෙනවා 1989 සැප්තැම්බර් මාසේ ඔය ෆොන්සේක මහත්තයාගේ මේ කඳවුරේ එතුමා කියන්නේ රැඳලා බේරුණා කියලා ඒ කඳවුරේ ඒ මරණ ගොඩේ තමයි දැන් මම ඉන්නේ ලිස්ට් එකේ ලිස්ට් එකේ ඉන්නේ මගේ අවස්ථාව එනකන්. එතකොට ඉතින් අපි තුවාල පිටින් සමහරට තුවාලවල බෙහෙත් දෙමිල්ලක් නැහැ. සරව ගලනවා. ඉතින් ඇඳුම් ඇස් පොඩි සරන් මේ තුවාලයි ගහලා. ගහලා පහර කෑම නිසා ඊට පස්සේ අපි මේ මොන හරි රෙදි කඩමාල්ලක් හැදගෙන ඉතින් එහෙම ඉන්නේ. ඉතින් මොන හරි දවස පවත්ත ගන්න මොන හරි කන්නක් දෙනවා. ඉතින් එහෙම තියෙදි තමයි ඉතින් මම ඉතින් ඒක ඉතින් මෙහෙමයි එතන මෙන්න මෙහෙම එකක් තියෙනවා ගැමුණු දැන් අර දැන් එතන තියෙනවා දැන් ඒ දැන් නිර්භීතකම කිව්වහම නිර්භීතකම කියන එක මේ සමහර අය හිතනවා මේක මේ ඥානගත මොකක් හරි මේ අමුතු මේ ලේවල තියෙන මොකක් හරි ප්‍රශ්නයක් කියලා මම කියන්නේ මිනිස්සුගේ ජෛව විද්‍යාත්මක වෙනස්කම් තියෙනවා හැබැයි සමාජ විද්‍යාත්මකවත් දේවල් නමුත් නිර්භීතකම
යමක් සම්බන්ධයෙන් අපි භීතියටපත් වෙන්නේ ඒක වටහා ගන්න අසමත් වුණා. දෙයක් වටහා ගන්න ගන්න අපිට ඒ සම්බන්ධ තියෙන භීතිය ක්‍රමානුකූලව අයින් වෙනවා. ඊට පස්සේ ඒක එක්තරා ආකාරයක හැඟීමෙන් තර්කයට ඇතුල් වෙනවා. දේවල් සම්බන්ධ පැහැදිලිකමක් එනකොට ඒක කොයිතරම් දුෂ්කර වුණා. සමහර දුෂ්කරයි. හැබැයි ඒක ගැන වැටහෙන්නේ නැතුවම තමයි අපි අර පැනික් වෙලා ගොඩක් ප්‍රශ්නේ එන්නේ. නමුත් ඒක වැටහෙනකොට ඊට වඩා ඒක මේ වටහා ගන්න උත්සාහ කරන. ඒතර ඒක තාර්කික බුද්ධියට ඒක කිට්ටු වෙනවා. ඉතින් ඒ නිසා අර එදා වුණත් ගත්තම තිබුණු தත්ත්වය තමයි දැන් මේක දැන් මේක දැන් සිද්ධ වෙන්න යන්නේ. දැන් අපිට පේනවා සමහර ඒවා ගෙනියනවා. ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒතර ඒකත් එක දැන් ක්‍රමානුකූලව එක්කෝ පැන යාමක් සංවිධානය කර ගන්න ඕනේ. ඒක තමයි ඊගාව. අපි එහෙම අවස්ථා පහු කරලා තියෙනවා. ඔව්. හරි. ඒතර දැන් මේකේ දැන් ඒ අවස්ථාව ගන්න ඕනේ. ඉතින් අවස්ථාව ගන්නත් දැන් යථාර්ථයේ ඉඩක් නැත්නම් ඉඩක් නැත්තම් මු ජීවිතේ පෙර ගන්න කරන්නේ එකම දෙයකනේ. ඔව්. මම දැන් අංක එක එක. කෙසේ හෝ එක ඒක ඒ අසර මොනවා දීන්නේ. ඒක කරන්නම බැරි තරම් අපි මේ දැඩි අසරණ තැනක ඉන්නව නේද? ඒතර ඒකට මොන දී ගන්න අමාරු තැනක ඉන්නවනේ. ඊට පස්සේ එක්තරා ආකාරයකට ඒකට ලෑස්ති වෙන්න වෙනවා. අන්තිම තප්පරය දක්වා මේක මගහරින්න තියෙන ක්‍රම සොයා බලනවා. දුර්වල වෙන්නේ නැතුව මානසිකව දුර්වල වෙන්නේ නැතුව නමුත් ඒකට තියෙන මොන හරි එතනින් මිදලා පලා යන්න තියෙන අවස්ථාව සොයා බලනවා. නමුත් එහෙම ඒක අසමත් නැහැ. ඒකට පුරුත් මේකට එක්තරා ආකාරයක මානසිකව තාර්කිකව එතෙන්ට මනස ගොඩනගෙන තත්වයක් වෙනවා. ඉතින් මම හිතන්නේ අර පිරිසක් එක්ක ඉඳ තනියමත් නෙවෙයි පිරිසක් එක්ක ඉඳද්දී ඔවුන් එකිනෙකා මේ අත්දැකීම් වල මුණ දෙද්දී එවැනි අර යම්කිසි ආකාරයක මේ යථාර්ථය පිළිගැනීමේ මනෝභාවයක් එක පැත්තකින් වර්ධනය වෙනවා. ඒ අතරම අර අවස්ථාවක් තියෙනවද කියන එක ගැන විමසිලිවත් වීමක් තියෙනවා. ඒ කොහොමද තියෙන්නේ තමයි 89 එකපාරම මේ රෑක දාගෙන ගියේ මා ලොකු ට්‍රක් එකක පිටවස්සට බැඳලා අර විදිහටම. ඉතින් මම හිතුවේ දැන් කොහරි මේ දැන් මේ ඝාතනය කරන්න යන්නේ කියලා. ඉතින් නමුත් එහෙම වුණේ නැහැ. එහෙම වුණේ නැහැ. අනිත් දවසේ උදේ ආරක්ෂක අමාත්‍යංශයට ගෙනල්ලා මේ නිදහස් කරන්න කියලා. ඒකත් මම හිතුවේ මේ බොරු කියනවා කියලා. පස්සේ තමයි තේරුම් ගත්තේ අර ආරි බොලේගොඩ මහත්මයාගේ මැදිහත් වීමක් තමයි මේක සිද්ධු වෙන්නේ. ඒ නිසා මරණය මෙහෙම දිවිල එකපාරම අනිත් පැත්තට ගියා. අනිත් පැත්තට ගිය අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේම දැන් පහුගිය 2012 එවැනි අත්දැකීමක් තියෙන නිසා මේ මම හිතුවේ දැන් මේ ඉතාම නිශ්චිතයි ඝාතනය වීම කියලා. නමුත් ඒකම ආපහු නැවතර සියලු දෙනාගේ මැදිහත් වීම ඇතුළේ ආපහු ඒක ආපහු හරවන්න සිද්ධ වුණා මේ ඝාතකයන්ට. ඉතින් ඒක තමයි. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒවා ඉතින් මම හිතන්නේ නැහැ ඉතින් අමතක වෙයි කියලා. ඉතින් ඒකයි මම කියුවේ සිදුවීම් ගොඩක් තියෙනවා, සංකීර්ණ සිදුවීම් ගොඩක් තියෙනවා. ඒක ඇතුළේ තමයි මම බලන්නේ. තම ජීවිතලා ඉන්නවා. තම ජීවිතලා ඉන්නවා. මිහි රැති වසන්ත කාලයේ ඔබ අවසන් මතක පදේ. දැන් ඔබ කියද්දිත් මිහි රැති වසන්ත කාලයේ කියලා අර මේ ඒ ගීතයේ තියෙන හැඟීම හැමම දැනෙනවා. මම හිතන්නේ මේක ඉතාම පැරණි ගීයක්. ෂෙල්ටර් පෙරමහත්මයා ගයන. ඉතින් ප්‍රේම කීර්ති අන්තිස් මහත්මයාගේ ඉතාම සොඳුරු පද රචනයක්. ඉතින් මම හිතන්නේ ෂෙල්ටර් පෙරමහත්මයා මේ ෂෙල්ටර් පෙරමහත්මයා මේ හැම ගීතයක්ම පුළුවන් මේ ಭಾರತೀಯ මේ රාගයකුත් මිශ්‍ර කරමින් ගායනා කරන්න උත්සාහ කරා කියලා තමයි මගේ මේ අවබෝධය තියෙන්නේ සහ සාකච්ඡාවලදී ඒවා ගැන වෙනත් සංගීතවේදින් එක කතා බහ කරද්දී මට ලැබිච්ච අත්දැකීම. ඉතින් මට මතක නෑ මේ මොකක්ද මේ ඒ රාග ගැන හිම ලොකු අවබෝධයක් මට නැහැ. නමුත් ඒ ෂෙල්ටන් පෙරේරාගේ ගීතවලට විශේෂ කැමැත්තකුත් තියෙනවා. ඉතින් ඒවැ සමහර විට අර්ථය අපි පළල් සමාජීය අර්ථයෙන් ගත්තාම සමහර විට එකඟ නොවෙන්න පුළුවන්. නමුත් ඒ හඬ තුල තිබිච්ච විශේෂත්වයයි ඔහුට ඒ ස්වර රටා තුල අර වේරියේෂන්ස් ගන්න තිබිච්ච ඒ ස්වභාවික හැකියාවයි දැන් නම් ගොඩාක් ඒවා පුහුණුව තුල වර්ධනය කරලා අලුත් પરම්පරාවේ තාක්ෂණයේ සහ පුහුණුව සියල්ල සංකලන දේවල් කරනවා. ඉතින් ඒවැ තාම දක්ෂව ඉන්නවා. ඉතින් අරවා මේ බොහොම ස්වභාවිකව නැචරලි ආපු ඒ වේරියේෂන් සරමයත් එක්ක ඒ ඉතාම ආයාසයකින් තොරව ඒ හැඟීම හඬෙන් හඬත් එක්ක මේ හැඟීම සමීප කරලන්න තිබිච්ච හැකියාව ඔක්කොමත් එක්ක ඉතින් ගොඩක් සින්දු වලට කැමති. ඉතින් ඒ සින්දු අතරින් ඊට අතරින් වැඩියෙන්ම කැමති ගීතයක් අනිත් එක මේ මතකයේසේ ආව මොකක්ද මේ? නෑ මතකයේ වෙල මෙහෙමයි. මේකත් පොදුවේ ගත්තාම අර එක්තරා ඔබ සඳහන් කළා වගේ එක්තරා ආකාරයකට මේකේ විරහවී සංකේතයකුත් තියෙනවා.
ආදරේ සංකේතයකුත් තියෙනවා. දැන් මේ වසන්තය එක කාලයක වසන්තය මෙයාට හම්බෙලා තියෙනෝනේ. ඉතින් ආයේක එන්නේ නැහැ. දැන් මෙයා ඉන්නේ ගිම්හානේ. ඉතින් වසන්තේ ඔපොසිට් නේ ගිම්හානේ. දාඩිය නේද? එකට ඉන්න අය තුල පවා මෙවැනි මේ හැඟීම ජනනය වෙන්න පුළුවන්. මේ හැඟීම ජනනය වෙන්න පුළුවන්. නමුත් ඒ අර අර ඒ වසන්තයේ සම්බන්ධයෙන් කරන ඒ ඒ සොඳුරු මතකය අපේ මනස තුල ඒ සිහි ගන්නන එක, ඒක කුළු ගන්නන එක, ඒ හැඟීමයි ඒ සංගීතය තුල ඒක ගේන විදිහ මිෂෙල්ටන් පෙරම් තමයි මේ සංගීතය. ඉතින් ඒකත් එක්ක මේක මම හිතනවා සර්වකාලීන ගීතයක්, සර්වකාලීන ගීතයක්. ඉතින් මගේ ප්‍රියතම ගීතතුරේ තියෙන ගීතයක්. මම තාමත් උත්සාහ කරනවා මේක ලස්සනට ගායනා කරන්න උත්සාහ කරනවා. තාමත් මට ඒක හරියට කියා ගන්න බැහැ. හරි, ස්තුතියි. එහෙනම් මේ මෙහෙම එකතු වෙලා කතා කරන්න ලැබීමම එක්තරා විදිහක වාසනාවක් ඔබත් එක්ක. මේ ජීවිතේ ගැන, ජීවිතේ මතකපද ගැන, ඒ මතකපදත් එක්කම අපට ගැට ගහ ගන්න පුළුවන් වුණා මේ ගීතත්. ගීතත් ජීවිතේ යම් යම් මතක සේයාවන් එක්ක ගැට ගැහෙන ගීත, බද්ධ වෙන ගීත. මේ අනේක වාරයක් ස්තුතියි. මේ මොහොත ටිකක් කාර්ය බහුලයි. මෙතිවරණයක් අත ළඟ එනවා. එතකොට පරණ මේ මිතුරන් එක්ක ආයිත් ගනුදෙනු කරන්න පුළුවන් විවිධ මේ සම්දිස්ථාන මුණ ගැහෙනවා. විවිධ අවස්ථා මුණ ගැහෙනවා. ඒකත් ඉතා හොඳයි. අපි විශ්වාස කරනවා ඒ බලාපොරොත්තු වෙන විමුක්තිය උදා කරගන්න හැකියාව ලැබෙයි කියලා. ඒකට අපේ ප්‍රාර්ථනාවකුත් තියෙනවා මේ පොදුවේ. ස්තුති, සුභ රාත්‍රියක්. බොහොම ස්තුතියි ගැමුණු මේ අවස්ථාව ලබා දුන්නට. ඔබත් එක්ක සංවාදගත වෙන්න බොහොම සොඳුරු අත්දැකීමක් වේ මේක. ඉතින් මේක හැම කෙනාටම සොඳුරු අත්දැකීමක් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් එහෙමනම් අපි සමුගමු අදට. සුභ රාත්‍රියක්. ජය වේවා. ජය වේවා.